දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥාන චාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තු මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද
අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතින ධර්ම ශ්‍රවණය කිරීම මහා ශ්‍රේෂ්ඨ පින්කමක් බව බොහෝ අවස්ථාවන්වල බොහෝ දේශනා මගින් ඔබ දැන ඉගෙනගෙන තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් හරියටම සද්ධර්ම ශ්‍රවණය කරන ඇතැම් අය දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මඟඵල ලබනවා. සද්ධර්මය සජ්ජායනා කරන අවස්ථාවෙත් මඟඵල ලබනවා. ධර්ම දේශනා කරන අවස්ථාවෙත් මඟඵල ලබනවා. මනාව ධර්මය ඉගෙන ගත්ත කෙනෙක් මේ ජීවිතයෙන් මඟඵල නොලැබුවත් දෙව්ලොවදී ධර්මාවබෝධය ලබනවා, මඟඵල ලබනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා සෝතානු දත කියන සූත්‍ර දේශනාවේ. මේ පින්දුතුන් සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ ඒ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා. ඒ වගේම ධර්ම දාණය ලෝක ධාතුවේහි ඇති හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානයේ බව අපේ භාග්‍යතුන් වහන්සේ වරක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් දේශනා කොට වදාළා. පින්නතනි, සද්ධර්ම දේශනාව සංවිධානය කළ සියලු දෙනාටමත්, දායකත්වයේ දරණ සත්පුරුෂ පින්නතුන් සියලු දෙනාටමත්, සද්ධර්ම ශ්‍රවණය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ ඇතුළු ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් මේ මහා කුසලයේ බලයෙන් ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, මේ උතුම් ධර්ම දේශනා පින්කම නම් කරලා තිබුණේ මුනිගුණ දේශනාවක් හැටියට. මේ ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මං අද යොදාගත්ත සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන අචින්තෙය්‍ය කියන සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ, ඒ අනන්ත වෙන්නේ කොහොමද, අචින්ත්‍ය වෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්නයි මම මේ සූත්‍ර දේශනාව අද ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ. මේ සූත්‍ර දේශනාව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාරලී අචින්තනීය කරුණු හතරක් පදනම් කරගෙන. දේශනාව මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ආරම්භ කරලා තිබුණා. චත්තාරි මානි භික්කවේ අචින්තේයානි නචින්තේ තබ්බාති. මහණෙනි, මේ ලෝකේ නොසෙවිය යුතු අචින්ත්‍ය ධර්ම හතරක් තියෙනවා. කෙනෙක් විසින් නොසෙවිය යුතු අචින්ත්‍ය ධර්ම හතරක් තියෙනවා කියලා සඳහන් කළා. යානි චින්තේන්තෝ උම්මාදස්ස විගාතස්ස භාග්‍යස්ස කියලා සඳහන් කළා. මේ කරුණු හතර පිළිබඳව යමෙක් හොයන්න පටන් ගත්තොත් උම්මාදස්ස උමතු තත්ත්වයටපත් වෙනවා, විගාතස්ස වෙහෙසටපත් වෙනවා, භාග්‍යස්ස උමතු තත්ත්වයටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, ඒ වගේම සිහි විකල් බවටපත් වෙනවා.
ඒ නිසා මේ කරුණු හතර හොයන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. කතමානි චත්තාරි මොනවද ඒ හතර? පළවෙනි කාරණාව සඳහන් කරනවා, බුද්ධානම් භික්කවේ බුද්ධ විෂයෝ අචින්තයෝ නච්චින්තේ තබ්බු. මේ බුද්ධ විෂය පිළිබඳව හිතන්න එපා. ඒක අචින්තනීය වූ කාරණාව. ඒ නිසා බුද්ධ විෂය හිතන්න එපා කියලා මෙතන සඳහන් කළා. මෙතන දෙවෙනි කාරණාව සඳහන් කරනවා, ජායිස භික්කවේ ධාන විෂයෝ. මේ ධාන ලබාගත් පුද්ගලයෙකුගේ ධාන විෂය පිළිබඳව හොයන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. තුන්වෙනි කාරණාව සඳහන් කරනවා, කම්ම විපාකෝ භික්කවේ අචින්තේයෝ නචින්තේ තබ්බු. මේ කර්ම විෂය පිළිබඳවත් හිතන්න එපා, එකත් හිතන්න බෑ. එකත් අචින්තනීය කාරණාවක් කියලා දේශනා කරනවා. හතරවෙනි කාරණාව සඳහන් කළා, මේ ලෝක විෂය පිළිබඳව හිතන්නත් එපා. ඒකත් කවදාවත් හිතලා ඉවර කරන්න බෑ කියලා. දැන් එතකොට මේ අචින්තනීය සූත්‍රයේ සඳහන් වන හිතන්න එපා කියන කරුණු හතර තමයි මේ සිහිපත් කළේ. බුද්ධ විෂය ගැන හිතන්න එපා, ධ්‍යාන විෂය පිළිබඳව හිතන්න එපා, කර්ම විෂය පිළිබඳව හිතන්න එපා, ලෝක විෂය පිළිබඳව හිතන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට මේ සූත්‍රය හරියටම අවබෝධ කරගත්තේ නැත්නම් අපි මිත්‍යා දෘෂ්ටියකට යන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? එහෙනම් බුද්ධ විෂය ගැන අපි හිතන්න එපාද කියන මිත්‍යා දෘෂ්ටියට අපි සමහරලාට යන්න පුළුවන්. මේ සූත්‍රය එහෙම වුණොත් හරියටම කරුණු අධ්‍යයනය කළේ නැත්නම් වරද්ද ගන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරන්නේ බුද්ධ විෂය ගැන හිතන්න එපා කියලාද? බුද්ධ විෂය ගැන අපිට ඉගෙන ගන්න එපා කියලාද? අපිට හිතන්න එපා නම්, ඉගෙන ගන්න එපා නම්, භාග්‍යතුන් වහන්සේගේ ගුණ පිටකයට මේ තරම් සංග්‍රහ වෙන්නේ මොන නිසාද? එහෙනම් අපිට මේ හිතන්න එපා කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ කවදාවත් මේ විෂය පිළිබඳව ඉවර වෙනකන් අපිට කල්පනා කරන්න බෑ. ඉවර වෙනකන් හිතන්න බෑ අපිට. ආන් එහෙම හිතන්න පටන් ගත්තොත් කෙනෙක් ඔහු උන්මාද තත්වයට පත් වෙන්න පුළුවන්. ඔහු එහෙසට පත් වෙන්න පුළුවන්. ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ, ඉවර වෙනකන් හිතන්න එපා. හැබෑවටම ඉවර වෙනකන් හිතන්න ගියොත් අපි වෙහෙසට පත් වෙයිද කියන ප්‍රශ්නෙට උත්තරේ මේ දේශනාව ඇතුළෙන්ම ඔබට ලැබෙන්න පුළුවන්. මනාවම ශ්‍රවණය කළොත්. ආන් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන්න එපා කියන කාරණාවේ අපි හිතන මට්ටමින් නෙමෙයි, ඒ ගුණේ ඉවර වෙනකන් හිතන්න අපිට පුළුවන්කමක් නැති බවයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි, මේ ධ්‍යාන ලාභීකුගේ ධ්‍යාන විශේෂ ගැන හිතන්නත් එපා කියලා මෙතන සඳහන් කරනවා. මොකද ලෞකික දැනුමක් තියෙන අපිට ඒ ධ්‍යාන ලාභී කරන දේවල් තේරෙන්නේ නැහැ. ඒ නිසා කොහොමද ඒ දේවල් සිද්ධ වෙන්නේ, කොහොමද ඒ දේවල් කෙරුවේ කියන කාරණාව අපිට නොවැටහෙන නිසායි එහෙම සඳහන් කරලා තියෙන්නේ. මේ කර්ම විශේෂ පිළිබඳව හිතන්න එපා කියලා කියහම, ඒ මේ කර්ම විෂය ගැන හිතන්න එපා කිව්වේ. එයත් ඒ වගේමයි. පාප කර්ම, කුසල කර්ම, මේ විදිහේ අකුසල් කරාම මේ විදිහේ විපාක ලැබෙනවා. මේ විදිහේ කුසල කර්ම කරාම මේ විදිහේ විපාක ලැබෙනවා. ඒ මූලික කාරණාව අපට ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. නමුත් සමහර වෙලාවට කෙනෙක් කරගන්න කර්මයක් සංසාර විපාක දෙන්නේ කොහොමද කියන කාරණාව අපිට තේරුම් ගන්න බෑ. ඒක හරියටම වැටහුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරයි. මහරහතන් වහන්සේ නමකටවත් ඒක වැටහුන්නේ නැහැ. ඇයි? රහතන් වහන්සේලාට එච්චර දුර ඒ කර්මයේ සම්බන්ධයෙන් බලන්න බැරි හින්දා.
අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකට යම් කර්මයක් විපාක දෙන හැටි ආපහු 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 බලන්න පුළුවන් සීමාවක් තියෙනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට බලන්න පුළුවන් වෙන්නේ මහා කල්ප අසංඛ්‍ය එකකුත් ලක්ෂයක් විතරයි. ඒ උන්වහන්සේ පාරමිතා පුරාගෙන ආපු කාල ප්‍රමාණය ආපහු බලන්න පුළුවන්. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේට බලන්න පුළුවන් වෙන්නේ මහා කල්ප ලක්ෂයක් විතරයි. එතනින් එහාටත් මේ කර්මයේ විපාක දෙනවද කියන කාරණාව උන්වහන්සේලාට වැටහෙන්නේ නැහැ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේට මහා කල්ප අසංඛ්‍ය ප්‍රමාණ ගණන් ආපස්සට බලන්න පුළුවන්. එහෙනම් එක කර්මයක් ඉවර වෙනකන් විපාක දෙනකොට කොයි තරම් දුරට විපාක දෙනවද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේට තරම් වැටහෙන්නේ නැහැ. එහෙනම් මහරහතන් වහන්සේ නමකට වැටහෙන තරමවත් අපිට වැටහෙන්නේ නැහැ. ආන් ඒ නිසයි සඳහන් කළේ මේ කර්ම විෂය ඉවර වෙනකන් හිතන්න පුළුවන්කමක් නැහැ කියලා සාමාන්‍ය පුද්ගලයාට. අනික් කාරණාව ලෝක විෂය. මෙතන ලෝක විෂය පිළිබඳව හිතන්න එපා කියලා මෙතන සඳහන් කරාම අපි අපේ ජීවිත කාලේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ නිතර නිතර මෙනෙහි කරනකොට භාග්‍යතුන් වහන්සේට වැටහුණ අනන්ත ලෝක ධාතුන් පිළිබඳව අවබෝධය ඒක මහා විශ්මිත අවබෝධයක්. නමුත් අපිට ඒකේ අල්ප මාත්‍රයක්වත් තේරුම් ගන්න පුළුවන්කමක් නැති නිසා ලෝක විෂය ගැන හිතන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ කරුණු ටික අපි ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරගනිමු. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ අපි අල්ප මාත්‍රයක්වත් දැනගන්න ඕනේ. අපේ ජීවිතේ අපිට දැනගන්න ලැබෙන්නේ අල්ප මාත්‍රයක්ම තමයි. අබමල් රේණුවක් තරම්වත් අපිට දැනගන්න වෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ මේ අනන්ත අප්‍රමාණ ගුණ කඳ යම් ප්‍රමාණයක් හරි දැනගත යුතුයි කියලා සඳහන් කළේ අපේ විමුක්තිය උදෙසා. අපිට භාග්‍යතුන් වහන්සේ හරියටම සරණ යෑම උදෙසා. අනන්ත වූ බුදු ගුණ. අපි සමහර වෙලාවට බුදු ගුණ භාවනා කරනකොට බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි කියලා අපි කියනවා. අපි එහෙම සඳහන් කළාට ඒ බුදු ගුණ අනන්ත වෙන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ. බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි කියලා කියන කෙනෙකුගෙන් ඇහුවොත් ඔය කියන විදිහට බුදු ගුණ කොහොමද අනන්ත වෙන්නේ කියලා සමහරලාට ඒකට උත්තරයක් දෙන්න බැරුව යනවා. එහෙමනම් මේ අචින්තයේ සූත්‍රයත් එක්ක බුදු ගුණ අනන්ත වෙන හැටි තමයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. කොහොමද බුදු ගුණ අනන්ත වෙන්නේ? සමහර වෙලාවට ඒ කරුණු එක පාරම වැටහෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මේ සූත්‍රය හරි ගැඹුරු කාරණා අන්තර්ගත සූත්‍රය. නමුත් බොහෝ ශ්‍රද්ධාවන්තයන්ට ඒක ඒ තරම් ගැඹුරු කාරණාවක් වෙන්නේ නැහැ. නමුත් මේක හිතන්න එපා කිව්වේ ඇයි කියන කාරණාව නම් හොඳටම වැටහෙනවා මේ කරුණුත් එක්ක. එහෙමනම් පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ විශේෂේස්ත්‍රයේ සීමාවක් නැහැ කියලා සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණවල සීමාවකුත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ විශේෂේස්ත්‍රයේ සීමාවකුත් නැහැ. ආගේ විශේෂේස්ත්‍රයේ සීමාවක් නැසි නිසා සබ්බඤ්ඤු හෙවත් සර්වඥ කියලා අපි භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා. සියල්ලම දැන අවබෝධ කරගත්ත නිසා සර්වඥයි කියලා භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. පින්නතනේ මෙතන සඳහන් කරනවා මේ කෝටි ලක්ෂයක් සක්වලේ භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ පතුරවලයි තියෙන්නේ. කෝටි ලක්ෂයක් සක්වලක ආඥා ශේෂ්ත්‍රයේ පතුරවලයි තියෙන්නේ කියලා සඳහන් කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයකින් සමන්විත වෙනවා.
එතකොට සක්වලක් කියලා කියන්නේ මොකක්ද? පින්නතනි සක්වලක් කියලා කියන්නේ ලෝක 31කට බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. රූප සහිත බ්‍රහ්ම ලෝක 16ක් අරූපතල 4ක් දිව්‍ය ලෝක 6ක් තියෙනවා. එතකොට 26යි. අපායවල 4ක් තියෙනවා. සතර අපාය හැටියට. මනුස්ස ලෝක 1ක් තියෙනවා. එතකොට ලෝක 31යි. මේ ලෝක 31ට කියනවා එක සක්වලක් කියලා. එක සක්වලකට එක ඉරක් පායනවා. එක හඳක් පායනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය නැත්නම් බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂය. මේ සක්වලවල් කෝටි ලක්ෂයේ ඇතුලේ තවත් ලෝක තියෙනවා. මොනවද තවත් තියෙන ලෝක? ඒ අපේ පින්නතුන් අහලා තියෙනවද ලෝකාන්තරික මහනිරය කියලා නිරයක් පිළිබඳව? සක්වලවල් හතරක් එකතු වෙන තැන. යදුන් 8000ක 8000ක භූමියක් හිස්ව ඉතුරු වෙනවා කියලා සඳහන් කරනවා. සක්වල යම් ප්‍රමාණයක රවුම් හැඩයකින් යුක්ත බව අපි දන්නවා. එතකොට මේ මදක් රවුම් වස්තුන් තුනක් එකට එකතු වෙනකොට එතන මැද්දේ ඉඩක් ඉතුරු වෙනවා. ආන්ගේ ඉතුරු වෙන ඉඩ ප්‍රමාණය තමයි යදුන් 8000ක 8000ක භූමියක් කියලා කියන්නේ. පතුලේ සීමාවක් නැහැ. ඊළඟට මාතෘ ගර්භයෙන් බිහි වෙන දවසෙත් ලෝකාන්තරික මහනිරයට එළිය වැටෙනවා. ඒ කියන්නේ ලෝකාන්තරික නිරයට විතරක් එළිය වැටෙනව නෙමෙයි. මුළු විශ්වය පුරා පැතිරලා යන ආලෝක ධාරාව ලෝකාන්තරික නිරයත් ආලෝකමත් කරන්න සමත් වෙනවා. ඒ තරම් මහා ආලෝකයක් තමයි පැතිරෙන්නේ. ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබෙන දවසත් මංගල ධර්ම දේශනාව සිදු කරන මොහොතක් ලෝකාන්තරික නිරයට එළිය වැටෙන අවස්ථාවල්. එහෙනම් මේ සඳහන් කළේ මේ සක්වලවල් කෝටි ලක්ෂයක් ගැන කතා කරනකොට මේ සක්වලවල් අතරත් තවත් ලෝක තියෙනවා. අපි කතා නොකරන ලෝක ගැනයි මම මේ සඳහන් කළේ. එහෙමනම් බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක් එක සක්වලකට එක ඉරක් එක හඳක් පායනවා නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ ඇතුළේ ඉරවල් කෝටි ලක්ෂයක් හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියලා අපි සඳහන් කරහම ඒ රාජ්‍ය කොයි තරම් විශාලද කියන කාරණාව අපිට කවදාවත්ම කල්පනා කරලා ඉවර කරන්න බෑ. මොකද මේ සක්වලවල් ළඟ නෑනේ. අපි ජීවත් වෙන මේ ලෝකේ මේ සක්වල හැර තවත් කවුරුවත් මේ වෙනකන් අපිට කියලා නෑනේ තවත් සක්වලක් හම්බ වුණා කියලා. මේ විද්‍යාඥයෝ කාලෙන් කාලෙට මෙච්චරක් ග්‍රහලෝක හම්බ වුණා කියලා කියනවා. නමුත් තාම ඒ අය කීවේ නෑ තවත් එක මනුස්ස ලෝකයක් හම්බ වුණා අපිට කියලා. තවත් මනුස්ස ලෝකයක් හම්බ වුණා නම් ඒ හම්බ වෙලා තියෙන්නේ තවත් සක්වලක්. නමුත් තාම එහෙම කතාවක් අපිට ලෝකෙ කොහෙන්වත් අහන්න හම්බුනේ නෑ. එහෙනම් ඊළඟ සක්වල කොහෙ පිහිටලා තියෙනවද කියලාවත් අපිට තේරෙන්නේ නෑ. නමුත් මේක තමයි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා බුදු පියාණන් වහන්සේක අවස්ථාවක දේශනා කළා මේ කෝටි ලක්ෂයක් සක්වල සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේගේ ආඥාව පිළිපදිනවා කියලා. පිළිපදින්න ඕනේ කියලා. ඒක ආඥාවක්. සඳහන් කළා විශේෂ අදිෂ්ඨානයක් නොකර භාග්‍යතුන් වහන්සේ කරන ප්‍රකාශයක් මේ කෝටි ලක්ෂයක් සක්වල පුරාම පැතිරෙනවා කියලා. විශේෂ අදිෂ්ඨානයක් නොකර කරන ප්‍රකාශයක්. අවශ්‍ය නම් මුළු විශ්ව ධාතුවේ මුණක් අනසක පතුරවන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් කියලා සිහිපත් කළා. ඒ කියන්නේ මේ කෝටි ලක්ෂයක් සක්වලේ ඔබට තියෙන
අනිත් අසංඛ්‍ය ගණන් අප්‍රමාණ තරම් සක්කලවල් පුරාවට අනසක පතුරවන්නත් පුළුවන් විශේෂ අදිෂ්ඨානයක් කරලා. සාමාන්‍ය වෙලාවට එහෙම ආඥා ශේෂ්ත්‍රයේ පතුරවන්නේ නැහැ. හේතුව මේ කෝටි ලක්ෂයක් සක්වලින් එහා පැත්තේ අපි මේ කතා කරන මොහොතේ තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ මේ බුද්ධ රාජ්‍යයෙන් එහා පැත්තේ. ඒ නිසා විශේෂ අදිෂ්ඨානයක් කරලා බලලා තමයි එහෙම පතුරවනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ආඥාව පතුරවන්නේ. එහෙම මේ කෝටි ලක්ෂයක් සක්වලින් එහා පැත්තේ තවත් බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේම අපිට තහවුරු කරවපු තැනක් තියෙනවා. මං හිතනවා හුඟක් දෙනාට මතකයි කියලා. මහා සමය සූත්‍රයේ දේශනා කරන වෙලාවේ දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ලෑස්ති වෙලා ඉන්නවා. නමුත් දෙවියෝ කල්පනා කළා සමහර දෙවිවරු ලොකු දෙවිවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කතා බහ කරලා ප්‍රශ්න අහයි. නමුත් ඉතින් සාමාන්‍ය දෙවියෝ වෙච්ච අපිට එහෙම ප්‍රශ්න අහන්න ළඟට යන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැති වෙයි කියලා. මේ දෙවියෝ එහෙම හිතන වෙලාවෙම තමයි බුදුරජාණන් වහන්සේ මේ රැස් වෙලා ඉන්න අප්‍රමාණ දෙවියන්ගේ සිතුවිලි මොනවද කියලා බැලුවේ. කොච්චර දෙවියෝ රැස් වුණාද? මේ සක්වලට රැස් වෙච්ච දෙවියන්ගේ ප්‍රමාණය පින්නතනි සඳහන් කළා. ඉදිකටු සිදුරක් ඇතුලේ දෙවියෝ 60ක් බැහැලා හිටියා කියලා. ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඈතට යනකොට ඒ තරම් දෙවියන්ගෙන් පිරුණා. නමුත් දෙවියන්ගේ සිතුවිල්ල හරියට දෙවියෝ හිතනවත් එක්කම භාග්‍යතුන් වහන්සේ බැලුවා. ඒ කාරණාව සිහිපත් කරනවා. ඔවුන්ගේ සිතුවිල්ල හරියට හෘද මාංශයේ අතින් අල්ලනවා වගේ හිතනකොටම භාග්‍යතුන් වහන්සේ අල්ලගත්තා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ දෙවියන්ගේ ප්‍රශ්නවලට ඍජුවම පිළිතුරු දෙනවට වඩා තවත් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියොත් භාග්‍යතුන් වහන්සේගේ සිතුවිලිවල හැටියටම මේ ප්‍රශ්නවලට උත්තර සපයන්න පුළුවන්. ආන් එහෙම බුදුරජාණන් වහන්සේ නමක් වැඩමවා ගන්න මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් ඔබට තියෙන වෙනත් සක්වලක මේ වෙලාවේ බුදු කෙනෙක් වැඩ ඉන්නවද කියලා භාග්‍යතුන් වහන්සේ බැලුවා. ඔය මහා සමය සූත්‍රයේ දේශනා කරපු වෙලාවේ ඒ තරම්ම විශේෂයි. මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ අනන්ත අප්‍රමාණ අසංඛ්‍ය සක්වලවල් පුරා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ඥාන ධාතුව මෙහෙවල බැලුවා. කිසිම සක්වලක ලෞතුරා බුදු කෙනෙක් ඒ වෙලාවේ වැඩ හිටියේ නැහැ. ඒ තරම්ම සුවිශේෂී අවස්ථාවක් මේ සක්වලේ විතරමයි බුදු කෙනෙක් වැඩ ඉන්නේ. ආන් ඒ නිසා අදිෂ්ඨාන කරලා බුදු කෙනෙක් මවල තමයි බුදුරජාණන් වහන්සේ වැඩමව ගත්තේ. එහෙනම් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ තව බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඉන්න පුළුවන් කියන කාරණාව. ඒකයි භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව බැලුවේ. පින්නතනි මේ කෝටි ලක්ෂයක් සක්වලවල් වල අවීචියේ පටන් අකනිටා බඹලෝ දක්වා මේ තියෙන සක්වලවල් ගැනයි මෙතන විස්තර කරන්නේ. විශ්වයේ කොයිතරම් සක්වලවල් තියෙනවද කියන කාරණා. ඒක මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. මේ අපි ජීවත් වෙන කෝටි ලක්ෂයක් සක්වල, අපි ජීවත් වෙන්නේ අපේ සක්වලේ, අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය කෝටි ලක්ෂයක් සක්වල යටින් අවීචියේ ඉඳලා උඩින් බවාග්‍රේ දක්වා අබපුරවනවා. කාරණාව මං හිතන්නේ වැටහෙනවා. යටින් අවීචියේ ඉඳලා එතකොට මේ කෝටි ලක්ෂයක් සක්වලේ අබපුරවනවා කියලා කියහම අවීචියවල් කීයක් හම්බ වෙනවද? අවීචියවල්ම කෝටි ලක්ෂයක් හම්බ වෙනවා. යටින් අවීචියේ ඉඳලා කියහම ඒ ඔක්කොම අයිති වෙනවා මේකට. උඩින් බවාග්‍රේ දක්වා කියලා කියහම අගනිටා බඹලෝ දක්වා. එහෙනම් අකනිටා බඹලෝවල්මත් කෝටි ලක්ෂයක්ම හම්බ වෙනවා. ආන් ඒ තරම් විශාල ප්‍රදේශයේ අබපුරවලා කෙනෙක් සක්වලෙන් එළියට ගිහිල්ලා මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන අබවලින් අබ අරගෙන
නැගෙනහිර පැත්තට යනවා. ඒ නැගෙනහිර පැත්තට යනකොට එක සක්වලක් හම්බ වෙනවා. ඒ සක්වලට එක අබෑටයක් දානවා. තවත් සැතපුම් කෝටි ප්‍රකෝටි ගානක් ඉක්මෝල යනකොට තව සක්වලක් හම්බ වෙනවා. ඒකටත් එක අබෑටයක් දානවා. නැවත සැතපුම් කෝටි ප්‍රකෝටි ගානක් යනකොට තවත් සක්වලක් හම්බ වෙනවා. ඒකටත් එක අබෑටයක් දානවා. නැගෙනහිර පැත්තට යනකොට හම්බ වෙන සක්වල වල්වලට එක අබෑටේ දැම්මහම මේ සක්වලේ තියෙන සියලුම නැත්නම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන සියලුම අබ ඉවර වෙනවා කියලා සඳහන් කරනවා. නමුත් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ප්‍රමාණය ඉවර නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් තව ඉවරත් නැහැ. එතන අනික් සිව් දිසාවට කොච්චර සක්වලවල් තව ඇද්ද? එහෙනම් මේ සක්වලවල් වල සීමාවක් ප්‍රමාණයක් හොයන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේට ඒ සියල්ලම වැටහෙනවා. සක්වලවල් ඉවර නැහැ. එතකොට ඒසා විශාල සක්වලවල් ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේට අදිෂ්ඨාන කරලා බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ සක්වලවල් සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේට මොනවාගේ කාර්යන්හි යෙදෙන්න පුළුවන්ද කියන කාරණාවත් මේ සූත්‍රයේ ඉදිරියට සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් මේ අනන්ත සක්වලවල්, අන්න ඒ සක්වලවල් පිළිබඳව අපේ භාග්‍යතුන් වහන්සේට ඇති අවබෝධය ඉතාම ඉහළයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා, තත්ත බුද්ධානං අවිසයෝ නාම නත්ති. මේ කතා කළේ භාග්‍යතුන් වහන්සේගේ ලෝක පිළිබඳව ඥානය. යම් ප්‍රමාණයක් ලෝක පිළිබඳව භාග්‍යතුන් වහන්සේට තියෙන අවබෝධයේ යම් ප්‍රමාණයක්, මේ කෝටි ලක්ෂයක් සක්වලේ තිබිච්ච අබ නැගෙනහිර පැත්තට හම්බ වෙන සක්වලවල් වලට දාලා අබ ඉවරයි. නමුත් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ප්‍රමාණය ඉවර නෑ. එතකොට නැගෙනහිරටම තව සක්වලවල් කොච්චරද? ඒ කොතෙක් සක්වලවල් තිබුණද සිව් දිසාවටම ඇති සියලුම සක්වලවල් පිළිබඳව අවශ්‍ය නම් භාග්‍යතුන් වහන්සේට ආඥා ශේෂ්ත්‍රය පතුරවන්න පුළුවන්. ඒ පිළිබඳව මනා වූ අවබෝධයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ අචින්තනීය බවක්. අපිට කවදාවත් ඒක හිතලා ඉවර කරන්න බෑ. මේ කරුණු හිතන්න ගියොත් ඒකයි කීවේ උමතු තත්ත්වයට පත් වෙන්න පුළුවන්, වෙහෙසට පත් වෙන්න පුළුවන් කියලා. අපිට තේරෙන්නේ නැහැ කාරණාව. ඊළඟට පින්නතුනේ, මේ සත්වයන් පිළිබඳව තියෙන ඥානය. බුදුරජාණන් වහන්සේට මේ සත්ත්ව ලෝකේ සත්වයන් පිළිබඳව තියෙන ඥානය පිළිබඳව සඳහන් කළා. මේ මහ පොළොවේ පතුල දක්වා කොයි තරම්නම් සත්වයෝ ඉන්නවද? මහ පොළොවේ පතුල දක්වා කියලා කියන්නේ මහ පොළොව කොච්චර ගැඹුරුයි කියලා සඳහන් කළාද? මහ පොළොව ඉවර වෙනකොට මේ මහ පොළොව බොහොම ගැඹුරින් යුක්තයි. යොදුන් 240,000 අපිට හාරගෙන ගිය දිගටම හම්බ වෙන්නේ පොළොවමයි. යොදුන් 240,000. එතකොට ඔය ප්‍රමාණය කොයි තරම් සත්වයෝ ඉන්නවද? ඉන් පස්සේ තියෙන්නේ ජලය. එයින් බොහොම ඈතින් ආය පිහිටන්නේ වාතය. එතකොට ඒ ජලයේත් සත්තු ඉන්නවා. ඒ වාතය තුලත් සත්තු ඉන්නවා. සීමාවක් නැහැ. එහෙමනම් මහ පොළොවේ පතුල දක්වා කොයි තරම් සත්තු ජීවත් වෙනවද? ඒ සියලුම සත්තු පිළිබඳව මනාව අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඊළඟට පින්නතුනි, මහ පොළොවේ පතුල දක්වා සාගරයේ, ගංගාවල, හිමේ, අභ්‍යවකාශයේ, පොළොව මතුපිට, නිරයවල්වල කොයි තරම් ජීවීන් සමුදායක් ඉන්නවද? ඒ සත්වයෝ කොහෙද ඉන්නේ? ඒ අය කොහොමද ඉන්නේ? ඒ අය කොහොමද ඉපදෙන්නේ? ඒ අය මොන හේතුවෙන්ද උපදින්නේ? ඒ අය කොහොමද ජීවත් වෙන්නේ? ඒ අය ගන්න ආහාර මොනවද? ඔවුන්ට උපදින සිත් මොනවද? මේ එකක් එකක් ගානේ එක සතෙක් ගැන භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා. එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේගේ
සත්ව විෂය පිළිබඳව තියෙන අවබෝධය. ඊළඟට සඳහන් කළා ධ්‍යාන විෂය පිළිබඳව තියෙන අවබෝධය. පිටතින් එතන සඳහන් කරනවා අපි මුලින් සිහිපත් කළා මේ ධ්‍යානලාභීකුගේ ධ්‍යාන විෂය ගැනත් අපිට හිතන්න බෑ කියලා. එහෙනම් මෙතන භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යාන විෂය පිළිබඳව සඳහන් කරනකොට පළවෙනි කාරණාව හැටියට පැහැදිලි කරනවා අපි බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය දක්වපු හැටි. ලෞතර භාග්‍යතුන් වහන්සේ නමකට විතරක් දක්වන්න පුළුවන් අති සුවිශේෂී වූ ප්‍රාතිහාර්යක් තමයි යමක මහා ප්‍රාතිහාර්ය. අපේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම යමක මහා ප්‍රාතිහාර්ය දැක්වේ බෝධි මූලයේදීමයි. ලෞතර බුද්ධ රාජ්‍ය ලබල උන්වහන්සේ අචල වූ පල්ලංකය මත තවත් සතියක්ම ඒ විදිහටම වැඩ හිටියා. එතකොට දෙවියන්ට කල්පනා වුණා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ තාම බුද්ධත්වයේ ලැබුවේ නැද්ද කියලා. ආන් ඒ දෙවියන්ට ඇතිවෙච්ච සැකය දුරු කරන්න ඕන නිසා මුලින්ම බෝධි මූලයේදීම යමක මහා ප්‍රාතිහාර්ය දැක්කුවා. ඉන් පස්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී මේ ප්‍රාතිහාර්ය දැක්කුවා. මොකද්ද මේ ගණ්ඩබ්බ රුක කියලා කියන්නේ? අඹ ගහ. ඇයි මේ අඹ ගහට ගණ්ඩබ්බ රුක්ක කියලා කියන්නේ? මේ කාරණාව බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙන කරුණක්. නමුත් යමක මහා ප්‍රාතිහාර්ය ගැන මේ වෙලාවේ දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු නොවෙන නිසා තීර්ථකයන් දමනය කරන්න තමයි මේ ප්‍රාතිහාර්ය දක්වන්නේ. හැබැයි තීර්ථකයන් කලින්ම දැනගත්තා භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රාතිහාර්ය දක්වන්නේ අඹ ගහක් මුල කියලා. අඹ ගහක් ළඟ කියලා. ආන් ඒ නිසා මේගොල්ලෝ ඒ ප්‍රදේශයේ තිබිච්ච සියලුම අඹ ගස් කැපුවා. දැන් ප්‍රාතිහාර්ය දක්වන දවස එළඹුණා. අපේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒ වඩිනකොට රජ්ජුරුවන්ගේ අඹ උයන බලාගන්න උයන් පල්ලා. එදා හදිසියේම දැක්කා අඹ ගහක කොළාතරේ හැංගිලා හැදිලා පැහිලා හොඳට ඉදිච්ච අඹ ගෙඩියක් තියෙනවා. මේක අඹ අවාරි. මේ අඹ ගෙඩිය දැක්කහම මෙයාට ගොඩාක් සතුටු හිතුණා. අවාරේ මේ අඹ ගෙඩිය ගෙනහිල්ලා රජ්ජුරුවන්ට දුන්නොත් මට ලොකු තෑග්ගක් හම්බ වෙයි. ලොකු මුදලක් ලැබෙයි. ආයේ මෙයා කල්පනා කරනවා රජ්ජුරුවන්ගෙන් ලැබෙන තෑග්ග හරි රජ්ජුරුවන්ගේ මුදල හරි මගේ මේ ජීවිතෙම ඉවර වෙනවා. ඒක මුළු ජීවිත කාලෙටත් මදි. මම මේ අඹ ගෙඩිය අද බුද්ධ පූජාවට තියෙනවා. භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. එහෙම වුණොත් මට සංසාරයේ අනන්ත අප්‍රමාණ තරම් උපදින ආත්මවල බොහෝ සැප විපාක හම්බ වෙනවා. ප්‍රණීත ආහාර පානව හම්බ වෙනවා. මේ අඹ ගෙඩිය කඩලා සෝදලා පිරිසිදු කරගෙන පිඬුසිඟා වඩිනකොට අපේ භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කැපසරුප් ආකාරයෙන් අඹ ගෙඩිය සකස් කරවගෙන වැළඳුවා. ආන් ඒ අඹ ඇටය එතන වලදාන්න භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ අඹ ඇටේ හිටවන්න කියලා. ඒ අඹ ඇටේ එතන හිටෙව්වා. හැබැයි බුද්ධාඥාවත් එක්ක ඒක රියන් ගණනක් උසට පැන නැංගයි වෙලාවෙම පැලයක් හැදිලා. මේ උයන් පල්ලගේ නම මොකක්ද? ආන් එයාගේ නම ගණ්ඩබ්බ. ගණ්ඩබ්බ විසින් තමයි මේ අඹ පැලේ හිටෙව්වේ අඹ ඇටේ. ඒ නිසා අඹ ගහට ගණ්ඩබ්බ රුක්ක කියන නම හම්බුණා. තීර්ථකයෝ සූදානම් වෙලා හිටියා භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්න එනකන්. නමුත් භාග්‍යතුන් වහන්සේ එන්නත් කලින්ම ඒ අය ඒ ප්‍රදේශයෙන් පලා ගියා. සමහර අය ළිඳට පැන්නා. සමහර අය ගඟට පැන්නා. එයට දරාගන්න බැරුව ගියා. ප්‍රාතිහාර්ය දක්වන්න තියා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා විශාල පිරිසක් රැස් වෙලා හිටියා. සඳහන් කරනවා යොදුන් 24ක තරම් ප්‍රමාණය සම්පූර්ණ මිනිස්සුන්ගෙන් පිරිලා කියලා. යොදුන් 24. කෝටි ගණන් මහජනතාව එකතු වෙලා.
භාග්‍යතුන් වහන්සේ ප්‍රතිහාර දැක්වුවා. යමක මහා ප්‍රතිහාරය, අති සුවිශේෂී වූ ප්‍රතිහාරය. මේ ප්‍රතිහාරයේදී භාග්‍යතුන් වහන්සේ තේජෝ කසිනේටත් ආපෝ කසිනේටත් සමවදිනවා. සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ නාභියෙන් ඉහළට විශාල ජල කඳක් පිට වෙනවා. නාභියෙන් පහළින් විශාල ගිනි කඳක් පිට වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ එක පැත්තෙන් ඉස්සරහින් ගිනි කඳක් පිට වෙනවා, අනිත් පැත්තෙන් ජල කඳක් පිට වෙනවා. දකුණු ඇලෙන් ගිනි කඳක් පිට වෙනකොට වම් ඇලෙන් ජල කඳක් පිට වෙනවා. වම් ඇලෙන් ගිනි කඳ පිටත් වෙනකොට දකුණු ඇලෙන් ජල කඳ පිට වෙනවා. ඉස්සරහ පැත්තෙන් ජල කඳ පිට වෙනකොට අනිත් පැත්තෙන් ගිනි කඳක් පිට වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ ඇඟිලි 10යි, ශ්‍රී පාදයේ ඇඟිලි 10යි. මේ ඇඟිලි 10ෙන් ඇඟිලි 20ක් එතකොට. ඇඟිලි 20ෙන් ඇඟිලි 10කින් ගින්දර පිට වෙනවා, ඇඟිලි 10කින් ජලය පිට වෙනවා. ඒ පිට වෙනකොට එක ඇඟිල්ලකින් ගින්දර පිට වෙනකොට අනික ඇඟිල්ලෙන් ජලය පිට වෙනවා. අනිකෙන් ගින්දර පිට වෙනවා, අනිකෙන් ජලය පිට වෙනවා. එහෙමයි ඒ පිට වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ එක ඇහැකින් ගින්දර පිට වෙනවා, අනික් ඇහෙන් ජලය පිට වෙනවා. එක කං සිදුරකින් ජලය පිට වෙනවා, අනික් කං සිදුරෙන් ගින්දර පිට වෙනවා. එක නාස්පුඩුවකින් ජලය පිට වෙනවා, අනික් නාස්පුඩුවෙන් ගින්දර පිට වෙනවා. එක රෝම කූපයකින් ජලය පිට වෙනවා, අනික් රෝම කූපයෙන් ගින්දර පිට වෙනවා. එක කෙස් ගහකින් ජලය පිට වෙනවා, අනික් කෙස් ගහෙන් ගින්දර පිට වෙනවා. නමුත් සඳහන් කරනවා මේ ගිනි ධාරාවයි ජල ධාරාවයි කොයි තරම් ඉහළට ඇදිලා ගියත් කොතනදිවත් එකතු වෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ඉහළට ඇදීගෙන යන ජලකඳ අකනිටා බඹලෝ වැටිලා ආපහු සක්වල මුව විටට ගමන් කරනවා කියලා සඳහන් කරනවා. නමුත් කොතනවත් එකට මුහු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආන් ඒ තරම් අති සුවිශේෂී ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්යක්. ඒකනේ මේ ප්‍රාතිහාර්ය බලන් ආපු අය මේ ස්ථානේ දාලා ගියේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය ඉවර කරලා භාග්‍යතුන් වහන්සේ බැලුවා මගේ වංශයේ අය මේ ප්‍රාතිහාරයෙන් පස්සේ මොනවද කළේ කියලා. ඒ මොන වංශයේ අයද? ශාක්‍ය වංශයේ අයද? ශාක්‍ය වංශයේ අය නෙමෙයි. බෝධි මූලයේදී සර්වඥතා ඥානය ලබා ගන්නවත් එක්කම භාග්‍යතුන් වහන්සේ තවත් අලුත් වංශයකට එකතු වෙනවා. ඒක මේ ලෝකේ තියෙන අති සුවිශේෂී වූ වංශය, ඒ බුද්ධ වංශය. එතකොට භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය වංශයට අයිති නෑ. දැන් භාග්‍යතුන් වහන්සේගේ වංශය බුද්ධ වංශයයි. එතකොට මගේ වංශය අය මොනවද කළේ කියලා බලනකොට ඒ පෙර බුදුරජාණන් වහන්සේලා මොනවද කළේ කියලා බලන්න. පෙර භාග්‍යතුන් වහන්සේලත් මේ ප්‍රාතිහාරයෙන් පස්සේ තෞතිසාවටයි වැඩලා තියෙන්නේ. ඒ විශේෂ හේතුවක් නිසා. මොකක්ද? මාතෘ දිව්‍ය රාජයාට අනුග්‍රහ දැක්වීම සඳහා. එතකොට මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ කවුද කියලා අපේ ඇයට අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඒ බෝසතාණන් වහන්සේගේ දා අම්මා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට මේ ලෝකයට බිහි කරපු අම්මා. බුද්ධත්වයෙන් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියෙන් දින 7ක් ඇවෑමෙන් බෝසතාණන් වහන්සේගේ මෑණියන් කලුරිය කරනවා. ඒක සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම මෑණියන්ට පොදු වෙච්ච ධර්මතාවයක්. මොකද තුසිත දිව්‍ය ලෝකෙන් නික්මිලා මනුස්ස ලෝකෙට වඩිනකොට මේ කාරණාවත් බලලා තමයි වඩින්නේ. කාරණා කීයක් දිහා බලනවද? විශේෂයෙන් කරුණු පහක් බලනවා. කාලය, දීපය, දේශය, කුලය, මව. එතකොට අම්මා දිහා බලනකොට විශේෂයෙන් අම්මගේ වයස බලනවා. සඳහන් කරනවානේ බෝසතාණන් වහන්සේ තරුණ අම්මා කෙනෙකුගේ කුසට වඩින්නේ නැහැ කියලා. මොකද ගැබ රැකගන්න සමත් නැති නිසා. මහා මායා දේවීන් වහන්සේ මධ්‍යම වයසින 3-2 ගෙවලා හිටියා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ පිටකේ සඳහන් කරන හැටි මධ්‍යම වයසින 3-2 ගෙවලා හිටියා කියලා. බුරුම රටේ මහ තෙරවරු මේ කාරණාව ගණන් හදලා
සඳහන් කරනවා බෝසතාණන් වහන්සේ කුසට වඩිනකොට මහා මායා දේවීන් වහන්සේගේ වයස අවුරුදු 55ක් කියලා. නමුත් පිටකේ සඳහන් කරලා තියෙන්නේ මධ්‍යම වයසිනුත් 3න් 2ක් ඉක්මවලා හිටියා කියලා. එහෙනම් මාතෘ ගර්භයට වැඩලා තමන් වහන්සේ දස මාසෙම මව්කුසේ වැඩ ඉන්න බව බෝසතාණන් වහන්සේ දන්නෝ. ඒ දස මාසයේ ඇවෑමෙන් මනුලව ඉපදුනහම ස්වභාවයෙන්ම මෑණියන්ගේ අභාවය දින 7කින් සිද්ධ වෙනවා. ඒක බෝසතාණන් වහන්සේ මව්කුසට වැඩියත් නැතත් සිද්ධ වෙනවා. ඉතින් මහා මායා දේවීන් වහන්සේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ බුදු වෙන පුතෙකුට උපත දෙන්න. ඉතින් එහෙම පාරමිතා පුරලා ඉන්න ඒ මහා පුණ්‍යවන්ත මෑණියන් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියෙන් දින 7කින් කොහොමත් කලුටි කරනවා. එහෙනම් මෑණියන්ගේ ආයුෂ ස්වභාවයෙන්ම ඉවර වෙනවා. ආයුෂ ඉවර වෙන්න දවස් 7ක් කල් තියලා තමයි මාතෘ ගර්භයට වැටෙන්නේ. අභාවයෙන් පස්සේ ආපහු සැරයක් තුසිත භවණේ තමයි පහළ වෙන්නේ. තුසිතේ තමයි පහළ වෙන්නේ. ඒ පහළ වෙනකොට දෙවඟනක් හැටියට නෙවෙයි පහළ වෙන්නේ. දිව්‍ය පුත්‍රයෙක් හැටියටයි උපදින්නේ. දිව්‍ය රාජ්‍යයක. ඒකයි මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ. මාතෘ දෙවඟන නෙමෙයි. පිරිමි දෙවියෙක් හැටියට උපදිනවා කියන කාරණාවම විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෑණියන්ට අනුග්‍රහ පිණිස නමුත් එහෙ දිව්‍ය රාජයෙක් හැටියට වැඩ ඉන්නේ තමයි තවුතිසාවට වඩින්නේ. එතකොට මාතෘ දිව්‍ය රාජයා වැඩ ඉන්නේ මේ වෙනකොට තුසිතේ. ආරාධනාවක් කරනවා තවුතිසාවට වඩින්න කියලා. මාතෘ දිව්‍ය රාජයාට තවුතිසාවට ආරාධනා කරලා භාග්‍යතුන් වහන්සේ තවුතිසාවට වඩිනවා. ආන් ඒ වඩිනකොට භාග්‍යතුන් වහන්සේ කොහොම තවුතිසාවට වැඩියද? සඳහන් කරනවා පියවර දෙකයි කියලා. තවුතිසාවට වඩින්නේ පියවර දෙකයි. පින්නතනි යුගන්ධර කියලා පර්වතයක් තියෙනවා මේ ලෝකේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ පියවිය හැටේ පර්වතේ පේන්නේ නැහැ. එහෙනම් ඒ පර්වතේ කාටද පේන්නේ? ඒ පර්වතේ අභිඥාලාභීන්ට පේනවා. භාග්‍යතුන් වහන්සේ මනාව ධර්මයේ දේශනා කරලා තියෙනවා. යමෙකුට ඒ ධර්ම රත්නය තුල හරියටම කටයුතු කරන්න පුළුවන් වුණොත්, ධ්‍යාන අභිඥා ගාවට යනකම් යන්න පුළුවන් වුණොත් මේ යුගන්ධර පර්වතේ දැකගන්න පුළුවන්. අභිඥාලාභීන්ට විෂය වෙනවා. අනික් අපි ඔක්කොට මේ යුගන්ධර පර්වතයත් අවිෂයයි. අපිට දැකගන්න බෑ. යුගන්ධර පර්වතයේ මහ පොළොවේ ඉඳලා යොදුන් 42,000ක් උසයි. අපේ භාග්‍යතුන් වහන්සේ එක පියවරක් තියෙනවා යුගන්ධර පර්වත මස්තකෙහි. දැන් යොදුන් 42,000ක් උඩින් ඉන්නේ. එතකොට අපේ පින්නතුන් දන්නව නේද මහමේරු පර්වතය ගැන? යොදුන් කොච්චරක් උසයිද? යොදුන් 168,000ක් උසයි. හැබැයි 168,000න් යොදුන් 84,000ක් තියෙන්නේ මහසාගරයේ යට. මහසාගරයෙන් උඩට තියෙන්නේ යොදුන් 84,000යි. දැන් එහෙනම් යුගන්ධර පර්වතයේ යොදුන් 42,000ක් උසයි. දැන් එහෙනම් භාග්‍යතුන් වහන්සේ හරියට නම් මහමේරු පර්වතයේ මැද වගේ ඉන්නේ. 42,000 කුඩින්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ඊළඟ පියවර මහමෙර මුදුනේ තියෙනවා. ප්‍රශ්නයක් අහනවා, භාග්‍යතුන් වහන්සේ මහමෙර මුදුනට ශ්‍රීපා ධාතුව දිගු කළාද? එහෙම නැත්නම් මහමේරු පර්වතයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපා ධාතුව පිළිගන්නේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තට නැමුණාද කියලා. බලාගෙන ඉන්න සියලු දෙනාටම පේන්නේ මහමෙර භාග්‍යතුන් වහන්සේ දිහාට නැමුණා වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයේ දිගු කළා නෙමෙයි, භාග්‍යතුන් වහන්සේ යම් ගමනක් වඩිනකොට ශ්‍රී පාදයේ දික් කරන ප්‍රමාණයක් තියෙනවා නම් අඩිය තියන්න. ආන් ඒ ප්‍රමාණයට වඩා කවදාවත් ඈතට ශ්‍රී පාදයේ දිගු කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් දැන් අපිට හිතා ගන්න බෑ භාග්‍යතුන් වහන්සේ දෙවනි පියවරින් මහමෙර මුදුනේ ඊට සමානයි තුන්වර පියවර කොහාටද? තවුතිසාවට. මොකද තවුතිසාව මනුස්ස ලෝකේ ඉඳලා කොච්චර උඩින්ද තියෙන්නේ? යදුන් 84,000ක් උඩින්.
යොදුන් 42000ක් උඩින් චාතුම් මහරජකී තියෙනවා. එතන ඉඳලා යොදුන් 42000ක් උඩින් තෞතිසාව තියෙනවා. එහෙනම් මහමෙර මුදුනට පියවර දෙකයි. තුන්වෙනි පියවරින් භාග්‍යතුන් වහන්සේ තෞතිසාවේ. එතකොට කාටවත් හිතා ගන්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේ කොහොමද පියවර දෙකකින් තෞතිසාවට වැඩි කියලා? ආන් ඒ නිසයි සඳහන් කළේ ධ්‍යානලාභියෙකුගේ ධ්‍යාන විශය පිළිබඳව අපිට හිතන්න බෑ. භාග්‍යතුන් වහන්සේ සිරිපා දිගු කළාද? එහෙමනම් උත්තරයක් හම්බුණා නෑ, දිගු කරන්නේ නෑ. මහමෙර භාග්‍යතුන් වහන්සේ දිහාට නැමුණාද? අපිට හිතා ගන්න බෑ ඒ කාරණාව. බුදුරජාණන් වහන්සේ තෞතිසාවට වැඩම කරනවා දැක්කහම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනයේ නැගිටලා බුදුරජාණන් වහන්සේ දිහාට එනවා. නිකං නෙමෙයි, විශාල දිව්‍ය පිරිසක් පිරිවරාගෙන පෙරගමන් එනවා. මේ වෙනකොට තෞතිසාවට දෙවිවරු රැස් වෙලා ඉන්නවා 10000ක් සක්වලවල් වලින්. 10000ක් සක්වලවල් දෙවියෝ තෞතිසාවට වැඩලා. ආන් එතනත් සඳහන් කරනවා මේ 10000ක් සක්වලවල් වල දෙවියන්ට මේක සක්වලක තෞතිසාවේ වැඩ ඉන්න පුළුවන් වෙයිද? ඉඩමදි. ආන් ඒ හින්දා දෙවියෝ තමන්ගේ ඇඟ ආපහු කුඩා කරගන්නවා. දෙවියන්ගේ ශරීර හරි ලොකුයි. නමුත් ඉතාම නිහතමානීව ආයෙත් කුඩා කරගෙන සඳහන් කරන අයිදි කටු සිදුරක් ඇතුලේ දෙවියෝ 60ක් වැඩ හිටිය කියලා. ඒ තරම් ශරීර කුඩා කරගෙන. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. අනිත් දෙවියන්ට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ දැන් ඇවිල්ලා වැඩ ඉන්නේ මේ පාණ්ඩු කම්බල සෛලාසනේ. අපරාදී භාග්‍යතුන් වහන්සේ මේකේ වැඩ හිටියාම ඉතුරු ඉඩට මොනව කරන්නද කියලා හිතෙනවා. ඒ විශාල ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙයි කියලා දෙවියන්ට හිතෙනවා. මේ පාණ්ඩු කම්බල සෛලාසනේ කොච්චර ලොකුයිද කියලා සඳහන් කරලා තියෙන්නේ. යොදුන් 60ක් දිගයි කියලා සඳහන් කරනවා. යොදුන් 50ක් පළලයි, යොදුන් 15ක් උසයි. යොදුන් 60ක් දිගයි, යොදුන් 50ක් පළලයි, යොදුන් 15ක් උසයි. දැන් ඒතකොට යොදුන් 60ක් දිග ආසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාම කොයි තරම් ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙයිද කියන එක තමයි මේ දෙවියන්ට තියෙන සැකය. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාම අය තව කෙනෙකුට අතවත් තියන්න හම්බ වෙන්නේ නැහැ, මොකද තියෙන ගෞරවයෙන්. නමුත් භාග්‍යතුන් වහන්සේ ආසනයේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගේ අතිරේක සිවුර භාග්‍යතුන් වහන්සේ අරගෙන අර අපි පුංචි පුටුවකට පිරුවටයක් එලනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ චීවර ධාතුව පාණ්ඩු කම්බල සෛලාසනයට එලනවා. මුළු ආසනයම බුදුරජාණන් වහන්සේගේ චීවරයෙන් වැහෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි එලන පිරුවටේ පුටුවේ දෙපැත්තට වැක්කිරෙනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ පාංශු කූලය පාණ්ඩු කම්බල සෛලාසනයේ වටේට වැක්කිරලා තියෙනවා. දෙවියන්ට හිතා ගන්නවත් බෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ආසනයේ මත වැඩ ඉන්නවා. පින්නතිනි තව කෙනෙකුට ඇඟිල්ලක් තියන්නවත් ඉඩ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනයේ කුඩා කළාද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ ආසනයේ තරමට මහත් වුණාද? ඒ දෙකම වෙන්නේ නැහැ. නමුත් ධ්‍යානලාභියෙකුගේ ධ්‍යාන විශය පිළිබඳව අපිට හිතන්නත් බෑ කියලා සඳහන් කළේ නිසා. ඊළඟට පින්වතුනි මේ කාරණාවේ තවත් කරුණක් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේත් එක්ක හරිම සමීපයි අසුර රජවරු තුන් දෙනෙක් ඉන්නවා. කවුද? වේපචිත්ති, පහාරාද, රාහු. මේ තමයි අසුර රජවරු. මේ අසුර රජවරුන්ගෙන් වේපචිත්ති සහ පහාරාද මේ අසුර රජවරු දෙන්නම බුදුන් සරණ ගියපු අය. මේ දෙන්න නිතරම බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කතා කරනවා. නිතර භාග්‍යතුන් වහන්සේගේ ගුණ කතා කරන නිසා රාහුට දවසක් හිතෙනවා මටත් යන්න ඕන බුදුරජාණන් වහන්සේ බලන්න. ඇයි හැම වෙලාවෙම බුදුගුණනේ ඇහෙන්නේ? මෙයාට ආසා හිතෙනවා භාග්‍යතුන් වහන්සේ බලන්න යන්න. ඊළඟට මෙයා කල්පනා කරනවා නෑ, භාග්‍යතුන් වහන්සේ බලන්න ගියොත් මට හුඟක් වෙහෙසටපත් වෙන්න සිද්ධ වෙයි. ඇයි? රාහු අසුරේන්ද්‍රයාට එයාගේ ශරීරය පිළිබඳව
ලොකු මාන්නයක් තියෙනවා. හේතුව රාහු කියලා කියන්නේ විශාල ශරීරයක් තියෙන කෙනෙක්. කොච්චර උසයි කියලා සඳහන් කරනවාද? යොදුන් 4800ක් උසයි කියලා සඳහන් කරනවා රාහු සුරේන්ද්‍රය. සාමාන්‍යයෙන් අද ලංකාවේ අපි කතා කරන හැටියට යොදුනක් කියලා කියන්නේ සැතපුම් 16ක්නේ. එහෙමනම් යොදුන් 4800ක් කියලා කියන්නේ හැතැක්ම වලට හැරෙව්වොත් හැතැක්ම 76800ක්. මේ තමයි රාහු අසුරේන්ද්‍රයාගේ උස. ආන් ඒ නිසා එයාට ලොකු මානයක් තියෙනවා එයාගේ කය පිළිබඳව. දැන් මේ තරම් උස කෙනා හිතාගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ බොහොම පුංචි මිනිස්සෙක්. ඉතින් එතකොට මෙයාට කීපාරක් නැමෙන්න වෙයිද භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල දෙක ගන්න? ආන් ඒකයි හිතන්නේ, මට වෙහෙසටපත් වෙන්න වෙයි භාග්‍යතුන් වහන්සේ දකින්න ගියොත්. එහෙම හිතලා එන්නේ නැහැ. නමුත් අර දෙන්නගේ බුදුගුණ කතාවත් එක්ක නැවත 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 සිත් පහළ වෙනවා එන්නම. ඒ හින්දා දවසක් හිතනවා කොහොම හරි ගිහිල්ලා එනවා කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා රාහු මම බලන්න එනවා කියලා. ආන් ඒක නිසා අපේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා, හිටගෙන හිටියත් යම් ප්‍රමාණයකින් මගේ උස මැන ගන්නවා. රාහු අසුරේන්ද්‍රයන්ට මයින්ඩ් වඩා භාග්‍යතුන් වහන්සේට උස යන්න පුළුවන්. ඒ කාරණාව සඳහන් කරන්නේ කොතනද? ඇයි භගවා ගුණේ විස්තර කරන තැන. භාග්‍යවත් ගුණ හයක් පැහැදිලි කරනවා. ඔය පැහැදිලි කරන තැනක තියෙනවා අනිමා, මහිමා. ඇයි මේ අනිමා කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේට පුළුවන් අටපිරිකර සහිතව අපේ ඇහි පිහාටුව උඩ වැඩෙන්න. නිකම්ම නෙමේ සතර ඉරියව්වෙන්. සක්මන් කරන්නත් පුළුවන්, සැතපෙන්නත් පුළුවන්, ඉඳගෙන ඉන්නත් පුළුවන්, හිටගෙන ඉන්නත් පුළුවන්. අටපිරිකර සහිතව ඔබේ මගේ ඇහි පිහාටුව උඩ භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න පුළුවන්. ඒ චූටි වෙනකොට ලොකු වුණොත් අකනිටා බඹලෝ දක්වා උස යන්න පුළුවන් තනි ඇඟට කියලා සඳහන් කළා. තනි ඇඟකින් හිට ගන්න පුළුවන් අකනිටා බඹලෝ දක්වා. ඒ හින්දා මේ රාහු යම් ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේගේ උස මැන ගනී කියලා හිතුවා මිසක් එයාට ඒක ඉවර කරන්න පුළුවන් වෙනවා කියලා සඳහන් කළේ නැහැ. ඉඳගෙන හිටියත් යම් ප්‍රමාණයකින් මැනගනිය. එවනම් මොකක් කරනවද කියලා කල්පනා කළා. තීරණය කළා රාහු අසුරේන්ද්‍ර එන පැත්තට සිරිපාද හතුව දිගු කරලා සැතපෙනවා කියලා. රාහු අසුරේන්ද්‍ර භාග්‍යතුන් වහන්සේ දැක ගන්න එනවා. භාග්‍යතුන් වහන්සේ සැතපිලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපාද මණ්ඩලවල තියෙන මංගල ලක්ෂණ ඉතාම පැහැදිලිව රාහු අසුරේන්ද්‍ර දැක ගන්නවා. දැන් සිරිපා ධාතුව ළඟට ඇවිල්ලා ඉන්නේ. රාහුට හරි ආසයි මේ තරම් ලස්සන සිරිපතුලක් තියෙන මේ මහා පුරුෂයාණන් වහන්සේගේ මුව මඩල කොයි තරම්නම් ලස්සනද. රාහු අසුරේන්ද්‍රයා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව ගාව හිටගෙන එයාගේ ඇඟිලි තුඩුවල නැගලා ඉස්සිලා බලනවා මේ මහා පුරුෂයාණන්ගේ මුව මඩල කොහෙද තියෙන්නේ කියලා. තුන් පාරක් ඉස්සීසි බැලුවා. තුන්වෙනි පාර ඉස්සිලා බලනකොට භාග්‍යතුන් වහන්සේ ඇහුවා රාහු අසුරේන්ද්‍රය මොනවද බලන්නේ කියලා. ස්වාමීනි, ඔබ වහන්සේගේ මුව මඩල බලාගන්නයි උත්සාහ කළේ. මේ වෙනකොට රාහුගේ මාන බිඳිල ඉවරයි. මොකද එයා හිතාගෙන හිටියේ භාග්‍යතුන් වහන්සේ කුඩයි, මම හුඟක් ලොකුයි කියලා. එතකොට මේ කාරණාවිනුත් පැහැදිලි කරලා තියෙන්නේ මේ ධ්‍යාන ලාභියෙකුගේ ධ්‍යාන විෂය මොන තරම් අචින්තනීයද කියලා. අපිට කවදාවත් මොක හිතලා ඉවර කරන්න බෑ කියන කාරණාවයි එතන සිහිපත් කරන්නේ. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේලා නැත්නම් බෝසතාණන් වහන්සේලා බුද්ධත්වයෙන් පසු තමන් බුද්ධත්වයේ සඳහා වැඩ සිටි ආසනය. ඒ ආසනය පහසුවෙන් අත්හැරියේ නැත්තේ. ඒ කියන්නේ ආසනය අත්හරින්න අපහසුවක් නැහැ. නමුත් බුද්ධත්වයේ ලැබල සතියක් මුළුල්ලේම මේ ආසනයේ උඩ වැඩ හිටියා. ඒකනේ දෙවියන්ට සැකයක් ඇති උනේ තාම බුදුුනේ නැද්ද කියලා. ඒ ආසනයේ මත වැඩ හිටියේ මේ විශ්වයේ ලබන්න තියෙනවා නම් උතුම් ආසනයක්
මේක තමයි ඒ ලබන්න තියෙන උතුම් ආසනය. මේ ආසනය ලබා ගැනීම වෙනුවෙන් සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් පාරමිතා පිරුවා. ඒ මේ ආසනයේ උඩ වැඩ ඉඳි. පුංචි කාලයක්ද මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක්. හිතා ගන්න පුළුවන් දෝක කොච්චරද කියලා. මේකට එක උදාහරණයක් සඳහන් කළා. යදුණක් දිග පළල උස තියෙන මහා කන්දක්. කළු ගලක්. යදුණක් දිග පළල උස තියෙන මහා කළු ගලක්. අවුරුදු 100කට සැරයක් රෙදි කෑල්ලක් අරගෙන පිහිනවා. අවුරුදු 100කට එකපාරයි. මේ මහා පර්වතයේ මේ රෙදි කෑල්ලෙන් පිහලා තිබුණ තැන හොයාගන්න බැරුව මහ පොළොවට සමතලා වෙන්න කොච්චර කාලාන්තරයක් පිහින්න වෙයිද? 100ක් අවුරුද්දකට එකපාරයි. සඳහන් කරනවා ඒ පර්වතයේ මහ පොළොවට සමතලා වෙනවා පිහලම. නමුත් මහා කල්පේක ආයුෂය තාම ඉවර නැහැ කියලා. එතකොට ඒ මහා කල්පේක ආයුෂය එවන් මහා කල්ප අසංඛ්‍ය ඒ කියලා කියන්නේ 1.140. 1.140 ඒවා හතරකුත් තවත් ලක්ෂ 1ක්. සමහර බෝසතාණන් වහන්සේලා පාරමිතා පුරනවා මෙන්න මේ ආසනේ වෙනුවෙන්. එහෙනම් මේ ආසනේ වෙනුවෙන් ඒ තරම් පාරමිතා පුරලා ඒ ආසනේ මස්තකෙහි වාඩි වෙච්ච ඒ මහා පුරුෂයන් වහන්සේ එහි සුවය භුක්ති විඳිමින් තමයි සතියක් මුළුල්ලේ තාමත් ආසනේ මත වැඩ ඉන්නේ. සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 8 ලක්ෂ 1ක්. සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 16 ලක්ෂ 1ක්. මේ ආසනේ වෙනුවෙන් පාරමිතා පිරුවා. හැබැයි මේ ලෝකේ කෙනෙකුට පිළිගන්න පුළුවන් වෙයිද ඒ ආසනේ තනිකරම දියමන්ති වලින් පහළ වෙනවා කියලා කිව්වොත්? මේ ආසනේ මොනවද? දියමන්ති. මාණික්කමය ආසනය. අපි මේ ආසනයට කියන නම මොකක්ද එතකොට? අපි කියන්නේ වජ්‍රාසනය කියලා. එතකොට මොනවද වජ්‍ර කියලා කියන්නේ? වජ්‍ර කියන්නේ දියමන්ති වලට. එහෙමනම් බෝධි මූලයේ පහළ වෙන මේ ආසනය මාණික්කමය ආසනය. ආන් ඒ නිසා ඒ ආසනයේ උඩ බුද්ධත්වයෙන් පස්සෙත් සතියක් වැඩ ඉන්නවා. ඉන් පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ ආසනයේ නැගිටලා මදක් ආසනයෙන් ඔබට වැඩම කරලා නැවතත් මේ ආසනයේ දිහත් බෝධින් වහන්සේ දිහත් විටින් විට බලමින් සතියක් කල් ගත කරනවා. මේ ආසනය ලබන්න මේ ආසනයේ මත වැඩ ඉන්න මම මොන තරම් කාලයක් පාරමිතා පිරුවද? ආන් ඒ කාරණාව මෙනෙහි කර කර නැවත සතියක් වැඩ ඉන්නවා. පින්නතුනි ආන් ඒ නිසා සඳහන් කළා බුදු බව ලැබපු සතිය මුළුල්ලේමත් උන්වහන්සේ මේ ආසනයේ මත වැඩ ඉන්නකොට කෝටි ලක්ෂ ගණන් සමාධීන්ට සමවැදෙමින් තමයි වැඩ හිටියේ කියලා. මේ ආසනයේ උඩ වැඩ ඉන්නේ කෝටි ලක්ෂ ගණන් සමාධීන්ට සමවදිනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ මුළු ජීවිත කාලයේ නොයෙක් අවස්ථාවන් වල මේ සමාධීන්ට විටින් විට භාග්‍යතුන් වහන්සේ සමවදිනවා. එහෙම සමාධීන්ට සමවැදෙමින් වැඩ හිටපු භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආපහු සැරයක් මේ සමාධීන්ට සමවැදෙනව කොච්චරක්ද? සමාධීන් කොච්චරකට සමවදිනවද? ලෞතුරා බුද්ධත්වයේ ලබන වෙලාවේ සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. පරිනිර්වාණ ධාතුවෙන් සැතපෙන වෙලාවෙත් නැවත සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. එතකොට පිරිනිවන් පාන වෙලාවේ මේ සමාධීන් කෝටි ලක්ෂ 24ටම භාග්‍යතුන් වහන්සේ සමවැදෙනවා. මේ කාරණාව තව පැහැදිලි වෙන තැන අපි පින්නතුන් අහලා තියෙනවා. මේ ලෝකේ දාන දෙකක් තියෙනවා, වෙන කිසි කෙනෙකුට දෙන්න බැරි දාන දෙකක්. මොනවද ඒ දාන දෙක? බෝසතාණන් වහන්සේට බුද්ධත්වයට කලින් දවසේ සේනානි දීනිය දුන්න කිරිපිටි දානය.
මිලුක වෙන කාටවත් අය දෙන්න බෑ හැම දාන්නේ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන දවසේ චුන්ද කර්මාර පුත්‍රයා විසින් භාග්‍යතුන් වහන්සේට දෙන අන්තිම දානය. මේ දාන දෙකම සමඵලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කොහොමද මේ දාන දෙක සමඵල වෙන්නේ? සේනානිදීනිය දන් දුන්නේ කෙලෙස් සහිත බෝසතාණන් වහන්සේට. තම බුදු වෙලා නැහැනේ. නමුත් චුන්ද කර්මාර පුත්‍රයා නම් රන් බඩු සාදන්නා විසින් දන් දෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට. එතකොට මේ දෙක සමඵල වෙන්න පුළුවන්ද? නමුත් ඒක සමඵල වෙන හැටි අපි භාග්‍යතුන් වහන්සේම දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සුජාතාවගේ දානේ වළඳලා භාග්‍යතුන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලැබුවා. සෞපදිශේෂ නිර්වාණ ධාතුවට සමවැදුණා. ඇයි සෞපදිශේෂ නිර්වාණ ධාතුවට සමවැදුණා කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේගේ එතෙක් බෝසතාණන් වහන්සේගේ කාලේ තිබිච්ච සියලුම කෙලෙස් පිරිනවම් පෑවා. දැන් කෙලෙස් නැහැ. නමුත් කායික දුක තාම තියෙනවා. කයට ලෙඩ හැදෙනවා. ඒ දුක තාම තියෙනවා. කෙලෙස් වලින් වෙන දුකක් මොකවත්ම නැහැ. කෙලෙස් පිරිනවම් පාලා තියෙන එකට කියනවා සෞපදිශේෂ නිර්වාණ ධාතුවට පත් වෙනවා කියලා. චුන්ද කර්මාර පුත්‍රයාගේ දානේ වළඳලා අනුපදිශේෂ නිර්වාණ ධාතුවට පත් වුණා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කයත් පිරිනවම් පෑවා. එහෙමනම් මේ දාන දෙක වළඳලා භාග්‍යතුන් වහන්සේ නිර්වාණයන් දෙකකට ගමන් කළා. ඊළඟට සඳහන් කළා මේ දාන දෙකේම තියෙනවා සමාපatti සමතාවයක් කියලා. සේනානි දීනියගේ දානේ වළඳලා තමයි භාග්‍යතුන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලැබුවේ. ඒ බුද්ධත්වයේ ලැබෙන වෙලාවෙත් සමාදීන් කෝටි ලක්ෂ 24කට සමවැදුනා. චුන්ද කර්මාර පුත්‍රයාගේ දානේ වළඳලා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් නැවත සමාදීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. එහෙනම් සමාපatti සමතාවයක් දාන දෙකේම තියෙනවා. ඒ නිසාත් මේ දාන දෙක සමානයි. ඊළඟට පින්නතිනේ අනුස්සරණ සමතාවයක් තියෙනවා. මොකද්ද මේ අනුස්සරණ සමතාවය කියලා කියන්නේ? කල්පනා කර කර සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. සේනානි දීනිය කිරිපිඩු දානේ පිළිගන්වන වෙලාවේ දැනගෙන හිටියේ නැහැ මම මේ කිරිපිඩු දානේ පිළිගන්වන්නේ රුක්ෂ දේවතාවෙකුට නෙමෙයි, සක්වලවල් කෝටි ප්‍රකෝටි ගණනකින් ලෞතර බුදු බව ලබනකම් බලාගෙන ඉන්න මහ බෝසතාණන් වහන්සේටයි මේ දානේ පූජා කරන්න කියලා දැනගෙන හිටියේ නැහැ. පස්සේ තමයි ඒ කාරණාව දැනගත්තේ. ආන් ඒ දැනගත්තට පස්සේ ඇය අප්‍රමාණ සතුටටපත් වෙනවා. මගේ දානේ වළඳලා බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ මුදුන්පත් කරගත්තා. එතන ඉඳලා දවස් 49ක්ම මගේ දාණයෙන් භාග්‍යතුන් වහන්සේ යපුණා කියලා. ඒ නිසා හිත හිතා ඇයට සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට චුන්දට මොකද්ද සතුටු වෙන්න තියෙන පුළුවන්කම? චුන්ද සතුටු වෙනවා. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ 1ක් තිස්සේ පාරමිතා පුරාගෙන ආවේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබලා ලෝක සත්වයාට දහම් දෙසලා ලෝසතුන් සුවපත් කරවලා තමන් වහන්සේ බලාපොරොත්තු වෙන උතුම් නිර්වාණය හොයාගෙන වැඩම කරන්න. එහෙමනම් චුන්ද කර්මාර පුත්‍රයාගේ දානෙ වළඳලා භාග්‍යතුන් වහන්සේගේ මංගල්‍යයට සූදානම් වුණා. මහරහතන් වහන්සේලා, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සංවේගයට පත් වෙන වෙලාවේ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා, දෙවියෝ බ්‍රහ්මියෝ හඬා වැළපෙන වෙලාවක, මුළු ලෝක ධාතුවම කම්පා වෙන වෙලාවක භාග්‍යතුන් වහන්සේ හරි සතුටින් වැඩ ඉන්නවා. ඇයි ඒ? අපි ඔක්කොට මේක මහලුකු දුකක්. නමුත් බුදුරජාණන් වහන්සේට ඒක මහලුකු සතුටක්. මොකද මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ 1ක් තිස්සේ අනන්ත සසර අප්‍රමාණ දුක් විඳ උන්වහන්සේ මේ නිවනට යන්න මඟ හෙව්වා. දැන් උන්වහන්සේගේ මංගල්‍ය සාක්ෂාත් කරගන්න සූදානම් වෙන වෙලාව. ආන් ඒ වෙලාවේ මේ සමාපත්තීන් කෝටි ලක්ෂ 24ටම සමවැදුන කියලා සඳහන් කරනවා. ඇයි ඒ සමවදින්නේ කියන කාරණාවට උත්තරයක් අපූර්වට දීලා තියෙනවා.
අපි අතර ජීවත් වෙච්ච කෙනෙක් මේ උත්තරේ තියෙන අට කතාවේ. අපි අතර ජීවත් වෙලා ඉන්න අපේ දරුවෙක් සදහටම දෙමව්පියන්ගෙන් ඥාතීන්ගෙන් සමු අරගෙන විදේශ රටකට යන්නයි යන්නේ. අය කවදාවත් මේ රටට එන්නේ නැහැ. සදහටම සමු අරන් යන්නයි යන්නේ, ගිහිල්ලා පහු වෙන්න නෙවෙයි. ආන් එහෙම යන කෙනෙක් මොන තරම් දුකටපත් වෙයිද? ඥාතීන් කී දෙනෙක් ගාවට යයිද? ගෙදර කී දවසක් දුකෙන් ඉඳෙයිද අම්මා තාත්තා දාලා යන්න වෙන නිසා? හැම නෑදෑයෙක් ගාවටම ගිහිල්ලා, හැම යාළුවෙක් මිත්‍රයෙක් ගාවටම ගිහිල්ලා ආලිංගනය කරලා සිප වැළඳගෙන බොහොම කනගාටුවෙන් ඔවුන්ගෙන් සමු අරගෙන එන්නේ ආයේ කවදාවත් නොඑන්න විදේශ රටකට යන්න. ඒ පුජ්‍යලයා. නමුත් මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ 1ක් 30 මේ සංසාරේ පාරමිතා පූර්ණණය කරගෙන ඇවිල්ලා මෙතරම් සමාධීන්ට සමවදින්න පුළුවන් තරම් අප්‍රමාණ හැකියාවක් ලබා ගත්තා. අපිට වචන මාත්‍රයක් විතරක් වුණාට සමාධීන් කෝටි ලක්ෂ 24කටයි සමවදින්නේ. එහෙමනම් දැන් භාග්‍යතුන් වහන්සේ සූදානම් වෙන්නේ අය කවදාවත් මේ සමාධීන්ට සමවදින්නද? අය කවරදාකවත් මේ එකදු සමාධියකටවත් සමවදින්නේ නැති නිසා මෙන්න මේ වෙලාවේ ඒ සමාධීන් කෝටි ලක්ෂ 24ටම සමවැදිලා සදහටම පිරිනුවම් පාණ්ඩ සූදානම් වෙන නිසා ඒ සමාධීන්ට සමවදිනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ මේ සමාධීන්ට සමවැදුණා අචල වූ පල්ලංකයෙන් භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වය ලැබූ පමණින්ම නැගිටින්නේ නැතුව වැඩ හිටියේ. ආන් ඒ නිසා මේ පල්ලංකය ලබන්න කොයි තරම් මම කැපකිරීම කළාද කියන කාරණාව මෙනෙහි කරමින් සමාධීන් කෝටි ගණන් සමාධීන්ට සමවැදිනි කියන කාරණාව ඊළඟට පින්නතුනි මෙතන සිහිපත් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය. මේ අචින්ත්‍ය කරුණ අපිට එකක්වත් හිතලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. සර්වඥතා ඥාණයට හා අනාවරණ ඥාණයට සමවැදීමේදී ඤෙය්‍යපත පහ පිළිබඳව සඳහන් කරනවා. සර්වඥතා ඥාණයට සහ අනාවරණ ඥාණයට සමවැදෙන වෙලාවේ මේ ඤෙය්‍යපත පහක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. සබ්බඤ්ඤු හේවත් සර්වඥ කියලා කියන්නේ මෙන්න මේ ඤෙය්‍යපත නිසා කියලා විස්තර කරනවා. ඊළඟට සඳහන් කළා ඕනෑම දෙයක් හිතන පමාවට භාග්‍යතුන් වහන්සේ වැටහෙනවා. හිතන පමාවට වැටහෙනවා. අය ඒක පිළිබඳව අමුතුවෙන් මෙනෙහි කරන දෙයක් නෑ. සිතුවිලි මාත්‍රයෙන් ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේට වැටහෙන නිසා ඒක බුදු කෙනෙකුට මිසක් පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් වෙන්නේ නෑ කියලා සඳහන් කළා. හිතන පමාවට වැටහීම බුදු කෙනෙකුට විතරමයි එහෙම වැටහීමක් ඇති වෙන්නේ. ඊළඟට පින්නතුනි දීඝනිකායේ තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32ක් පිළිබඳව තොරතුරු දක්වලා මේ වැටහීමේ ශක්තියින් ලබාගත හැටි. මහා පුරුෂ ලක්ෂණ 32ක් පිළිබඳව තොරතුරු දක්වලා තියෙන සූත්‍රය මොකක්ද? ලක්කන සූත්‍රය තමයි ඒ තොරතුරු දක්වලා තියෙන්නේ. එතන සඳහන් කළා ඒ ලක්ෂණය නිසා ගිහි වුණොත් කොහොමද, පැවිදි වුණොත් කොහොමද කියන කාරණාව වෙනම සඳහන් කළා. මේ ලක්ෂණ පහළ වීම නිසා ගිහි ජීවිතය ගත කෙරුවොත් මොකද වෙන්නේ, පැවිදි වුණොත් මොකද වෙන්නේ කියන කාරණා දෙක විස්තර කළා. ගිහි ජීවිතය ගත කෙරුවොත් සක්විති රජ, පැවිදි වුණොත් ලෞතුරා බුදු වෙනවා. මේ ලක්ෂණ 32 පහළ වීම නිසා. ඊළඟට මේ කාරණාව සඳහන් කරනවා අපි භාග්‍යතුන් වහන්සේ මේ වාගේ ශක්තියින් සහ ලක්ෂණයන් ලැබුවේ කොයි කොයි විදිහෙ පින්කම් කරලද කියලා. මේ ලක්ෂණ පහළ වෙන්න කරපු පින්කම් මොනවද? පින්නතුනි එක පුණ්‍ය කර්මයක් දෙකක් කෙරුවා කියන කාරණාව නෙමෙයි සඳහන් කරලා තියෙන්නේ. මෙතන සඳහන් කරනවා කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා කියලා ආකාර හතරක්. මොකද මේ කටත්තා කියලා කියන්නේ? කටත්තා කියලා කියන්නේ කර්මයක් කරන්න ඕනේ. ඒ කියන්නේ පින්කමක් කරන්න ඕනේ. කටත්තා. ඊළඟට සඳහන් කළේ උපචිතත්තා.
එකවරක් කරලා මදි බොහෝ වාර ගණක් කරන්න ඕනේ. කර්මයක් කරන්න ඕනේ එකවරක් නෙමෙයි බොහෝ වාර ගණක් කරන්න ඕනේ. ඊළඟට සඳහන් කළා උස්සන්නත්තා. උස්සන්නත්තා කියලා සඳහන් කළේ ඉහළට එසවිලා කඳු මුදුන් වගේ පේන හැටියට පත් වෙනකම් කරන්න ඕනේ. විපුලත්තා පැතිරෙන ආකාරයට කරන්න ඕනේ. තේරුණාද මේ කාරණාව? කර්මයක් කරන්න ඕනේ. කටත්තා අපි කියමු දානයක් දෙනවා. දැන් ඒක මහා පුණ්‍ය කර්මයක්. දැන් ඒක පාරක් කළා. දැන් මෙතන කියන්නේ එකවරක් කරන්න නෙමෙයි තවත් නොඑක බොහෝ වර කරන්න කියලා අපි කියමු සාංගික දානයක් කියලා. සාංගික දාන එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි, තුනක් නෙමෙයි, සීයක් නෙමෙයි, දාහක් නෙමෙයි, ලක්ෂයක් නෙමෙයි, කෝටියක් නෙමෙයි. සාංගික දානම දීලා 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 අප්‍රමාණ ප්‍රමාණයක් දීලා. ආන් ඒ හින්දා දැන් විශාල වශයෙන් තමන් සංසාරේ දුන්න සාංගික දානයන්ම එකතු වෙලා එකතු වෙලා කොයි වගේද? තුන්වෙනි කාරණාවේ සඳහන් කළා උස්සන්නත්තා මහා උස කඳු මුදුන් වගේ පේන්න ඕනේ කියලා. සාංගික දානම ලක්ෂ කෝටි ගණන් දීලා ඒ පින දැන් කන්දක් වගේ මුදුන් වෙලා. මල් පූජාවල්ම ලක්ෂ කෝටි ගණන් අවස්ථාවල් වල කරලා ඒ පිනත් දැන් කඳු මුදුනක් වගේ ඉස්සිලා පින් කන්දක්. වස්ත්‍ර දන් දීලා, තවත් නොඑක් දේවල් දන් දීලා, අංගපසංග දන් දීලා, ජීවිතේ දන් දීලා, දරුමල්ලෝ දන් දීලා, බිසව දන් දීලා, රාජ්‍ය දන් දීලා, ධන සම්පත් දන් දීලා එකවතාවක් නෙමෙයි ලක්ෂ කෝටි ගණන් අවස්ථාවන් වල එකම පින්කම නොඑක් වර කරලා කරලා දැන් හරියට කොයි වගේද පේන්නේ? පින්කම් කඳු යායක් වගේ පේනවා. ආන් ඒකයි සඳහන් කළේ උස්සන්නත්තා. ඉස්සිලා ඉස්සිලා පේන්නේ කරපු පින්කම්. අර පේන කඳු මුදුන සාංගික දාන, මේ පේන කඳු මුදුන මල් පූජාව, අර පේන කඳු මුදුන පහන් පූජාව, මේ ආදි වශයෙන් එකම පින්කම කෝටි ප්‍රකෝටි ගණන් වාරවල කරලා විපුලත්තා එක හැම තැනම පැතිරිලා දැන් තියෙන මහා කඳු යායක් පැතිරිලා ගිහිල්ලා. ආන් එහෙම පින්කම් කරලා තමයි මේ පුරුෂ ලක්ෂණ 32 ලබා ගත්තේ. නිකන් ලැබුණා නෙවෙයි. අබිනීල සුනෙත් භාග්‍යතුන් වහන්සේට තිබුණා ඉතාම ලස්සන ඇස් දෙකක්. කොයි වගේද සඳහන් කළේ අද ඉපදිච්ච වහු පැටියෙකුගේ ඇස් දෙක මොන වගේ නිල් පාටද? ආන් ඊට වඩා ඉතාම ලස්සන නිල් පාටක් සහිත ඇස් දෙකක් අපේ භාග්‍යතුන් වහන්සේට තිබුණා. අබිනීල සුනෙත්. එතකොට ඒ වගේ ලස්සන ඇස් දෙකක් ලබනද උන්වහන්සේ මොන වගේ පින්කම් කරන්න ඇද්ද? මේ කාරණාවල් ඇහෙනකොට අපි මොනව කරගත්තද කියලා අපිට හිතෙනවා. මිනිස්සුන්ගේ මූණ දිහා කොයි තරම් අනුකම්පාවෙන් බලන්න ඇද්ද? දැන් කෙරේ කේන්ති ගිහිල්ලා බලහම අපේ ඇස්වල ලස්සනක් නැහැනේ. අනුකම්පා සහගතව බලහම ඇස් දෙක කොයි තරම් ලස්සනද? එහෙමනම් මිනිස්සු දිහා කොයි තරම්නම් අනුකම්පාවෙන් බලන්න ඇද්ද? මේ වගේ ලස්සන ඇස් දෙකක් හම්බ වෙන්න. දැන් මෙහෙම අහපුවාම අපිට කේන්ති ගියපුවා ගැන අපිට දුක හිතෙනවා. මේ මොකටද අපරාධේ කේන්ති ගත්තේ? කවුරු හරි කරපු වැරද්දක් වෙනුවෙන් කේන්ති අරන්. මට කිසිම සම්බන්ධයක් නැහැ කාගේ හරි වැරද්දකට කේන්ති අරගෙන. කවුරු හරි කෙනෙක් ජීවිතේ අඩුපාඩුවක් කරගන්නවා. අපි කියමු ගෙදර ඉන්න ළමෙක් උදේට ඇහැරුණෝ ඇහැරුණෝ නැගිටින්නේ. ඒක එයාට ලොකු පාඩුවක්. එයාට ඒක හැම පැත්තෙම බාධාවක්. අධ්‍යාපන ජීවිතයටත් හානිය, වෙනත් ජීවිත කාර්යයන්ටත් හානිය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නිතර නිදන සුළු පුද්ගලයා පිරිහෙනවා කියලා. ඉතින් මේ පුද්ගලයාට කොයි තරම් ඇහැරුවත් එයාට නෙමෙයි ඇහැරෙන්න උවමනාවක් තියෙන්නේ. දැන් ඒ පුද්ගලයා නිදියගෙන තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. අපි ඊට වඩා අපේ ජීවිතය විනාශ කරගන්නවා. එයා ගැන කේන්තියෙන් පුපුර ඉඳලා. එහෙනම් ඒක අපේ තියෙන අඥාන බව. නමුත් දැන් භාග්‍යතුන් වහන්සේ මේවාගේ ලස්සන ඇස් ලැබුවේ මොනතරම් මෛත්‍රී කරුණා පෙරදැරිව ලෝකයා දිහා බලලද කියන කාරණාව අපි දැනගත්තාම තමයි හිතෙන්නේ මෙච්චර කල් මොනවද කළේ කියලා.
ඉතින් පින්නතේ මේ ආදරයෙන් කරුණාවෙන් අනික් අය දිහා බැලුවා විතරක් නෙමෙයි ඇස් සුවපත් කරන බෙහෙත්ම දන් දීලා තියෙනවා සීමාවක් නැතුව. අනුන්ගේ ඇස් සුවපත් කරන බෙහෙත් දන් දීලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි ඇස් වලට ಗುಣ ගෙනල්ලා දෙන නොඑක් ආහාර වර්ගත් දන් දීලා තියෙන ඇස් සුවපත් කරන ආහාර. ආන් ඒ වගේ පින්කම් හොය හොයා හොය හොයා කරලා තමයි මේ වගේ ලස්සන ඇස් දෙකක් ලැබුණේ. භාගිතුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනී පතුලේ තියෙනවා අපූර්ව චක්‍ර ලාංඡන දෙකක්. ඒක මේ ලෝකෙ කිසි කෙනෙකුට අඳින්න නම් බෑ. පින්නතනි, ඉතා සියුම් දෙයක් අපි නිර්මාණය කරන්න ගියහම පරිගණක යන්ත්‍රයකට අපි ඒක බාර කරනවා. තාම සියුම් වූ නිර්මාණයක් කරන්න. හැබැයි මේ චක්‍ර ලාංඡනය නම් හරියටම නිර්මාණය කරන්න පරිගණක යන්ත්‍රයටත් කොහොමවත් බෑ. ඇයි ඒ? මේ චක්‍ර ලාංඡනයේ අර තියෙනවා 1000ක්. මොනවද අර කියලා කියන්නේ? අපි දැන් කරත්ත රෝදයක දකින්නේ ගරාදි ගරාදි වගේ. ආන් ඒ වාගේ අර දහසක් තියෙනවා මේ චක්‍ර ලාංඡනයේ. එතකොට අපි පරිගණක යන්ත්‍රයෙන් මේ චක්‍ර ලාංඡනය අඳින්න ගියොත් ශ්‍රී පාදයේ හැටියට ඉතින් අපි දන්නවනේ ඉතා විශාල එකක් අඳින්න නෙවෙයි කියලා. මොකද 216ක් මංගල ලක්ෂණ 80ක් අනු ව්‍යංජන ලක්ෂණ ඒ ඔක්කොටමත් පිහිටන්න ඉඩ තිබිලානේ මේ චක්‍ර ලාංඡනයත් පිහිටලා තියෙන්නේ. එතකොට එහෙමනම් ඒ තරම් ලොකුම නෙමෙයි. නමුත් රත මේ චක්‍ර නාභියේ ඉඳලා, නාභිය කියන්නේ මැද ඉඳලා, මැද තියෙන පුංචි රවුම ගාව ඉඳලා පිටපැත්තේ තියෙන රවුම ගාවට එනකන් අර 1000ක් තියෙනවා. සඳහන් කරනවා එක අරයකින් අනික් අරේ කොහොමත් ස්පර්ශ කරන්නේ නැහැ. ඒ රේඛාව ඊටාම ගැඹුරට අපූර්වට පැහැදිලිව පිහිටලා තියෙනවා. කිසිසේත්ම එකක් එකකින් ස්පර්ශ කරන්නේ නැහැ. නමුත් අද අපි යෝක පරිගණක යන්ත්‍රයෙන් අඳින්න ගියත් අර නාභිය ගාවින් කොහොමත් ස්පර්ශ වෙනවමයි නොවි අඳින්න බෑ. එහෙනම් එහෙම දේවල් තව කෙනෙකුට නිර්මාණ කරන්න බෑ. නමුත් මේ වාගේ චක්‍ර ලාංඡන පිහිටියේයි මනාව දන් දුන්න හින්දා ආංගීකාරණව සඳහන් කළා හරියටම දන් දුන්න කියලා. පාවහම් පූජ කරහම එදා දන් දුන්නේ හංසිරෙප්පු. එතකොට පාවහන් දෙකත් පූජ කළා. එදා පාවහන් වල පහසුව උදෙසා පාවහන් දෙකේ ආරක්ෂාවටත් පළදින පුද්ගලයාගේ පහසුවටත් පාවහන් වල තෙල් ගල්වලා තියෙනවා. පාවහන් වල ගල්වන තෙල් වෙනම තිබිලා තියෙනවා. එහෙනම් අතීතයේ අපිට වඩා හුඟක් දියුණුයි කියන එක මනාවම වැටහෙනවා. එහෙමනම් පාවහන් දෙකක් දන් දුන්නා. පාවහන් වල ගල්වන තෙලුත් දන් දුන්නා. ඒ විතරක් නෙමෙයි හං සෙරෙප්පුව බිම තිබුණොත් සත්තුන්ගෙන් හානි වෙන්න පුළුවන්. සෙරෙප්පුව බහලන කොපුවකුත් දන් දුන්නා. ඒ විතරකුත් නෙමෙයි සෙරෙප්පු දෙක කොපුවට දාලා ගහක් යට වාඩි වුණොත් සෙරෙප්පු දෙක ගහේ එල්ලන්න. කුටියක ඉන්නවනම් කුටියේ කිසියම් තැනක එල්ලන්න මේ කොක්කක් වාගේ උපකරණයකුත් දන් දීලා තියෙනවා. පාවහම් පාවිච්චි කළා, කොපුවට දැම්මා, කොක්කේ එල්ලලා තව තැනක එල්ලලා තියන්න. එතකොට ඒ පිළිබඳව අවශ්‍ය සියලුම දේවල් දීලා සිවුරු පූජා කරන්න ගියහම සිවුරත් පූජා කරනවා. ඉරුණොත් මහගණ්ඩ නූලිදි කඩුත් පූජා කරගන්නවා. නැවත පඳු පවා ගන්න අවශ්‍ය දේවලුත් පූජා කරනවා. සිවුර සෝදා ගන්න අවශ්‍ය කොළ ಜಾති තිබුණා. සබන් දාලා හේදුවේ නැහැ පඳු පොවන සිවුරු. මොකද සබන් දාපුවම පඳු ටික ආපහු ඉක්මනට හේදිලා යනවා. ඒ නිසා අය බෝඹ කොළ වාගේ විවිධ කොළ ಜಾති තඹලා තමයි සිවුරු හොදන්නේ. හුඟක් වෙලාවට ඒක තමයි එදා පාවිච්චි කරපු ක්‍රමය. ඒ නිසා සිවුරු හොදන්න අවශ්‍ය වෙන මේ කොළ ಜಾති දුන්නා. ඒ විතරක් නෙමෙයි සිවුර හොදලා වනන්ඩ වැලකට අවශ්‍ය ලණුවකුත් දන් දුන්නා. එදානම් සඳහන් කරනවා සිවුර හොදලා දෙන්න 16කුත් දන් දුන්නා කියලා. එතකොට සිවුර සම්බන්ධයෙන් වෙන්න තියෙන සියලුම දේවල් සම්පූර්ණ කළා. ඒකයි මම කිව්වේ සම්පූර්ණ කර දන් දුන්නා කියලා. ආන් එහෙම දුන්න දන් අර වාගේ කඳු වගේ පේනකන් දන් දුන්නා. එකම දේ ලක්ෂ කෝටි ගණන් වාරවල දන් දීලා තමයි මෙන්න මේ වාගේ මේ 23 මහා පුරුෂ ලක්ෂණ ලැබලා තියෙන්නේ.
එහෙමනම් එක ලක්ෂණයක් වෙනුවෙන් කොයි තරම්නම් දන් දෙන්න ඇද්ද? ආන්ගේ දීපු හැටි සඳහන් කළේ කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා කියලා. ඊළඟට පින්නතින් තවත් කාරණාවක් මෙතන පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේගේ සත පුණ්‍ය ලක්ෂණය. මේ දන් දුන්නා කියලා කියහම කොච්චර දන් දුන්නද? සත පුණ්‍ය ලක්ෂණය. මොකද්ද මේ සත පුණ්‍ය ලක්ෂණය කියලා කියන්නේ? අනන්ත සක්වල අනන්ත ජීවීන්. ඒ කතා කරේ කෝටි ලක්ෂයක් සක්වල ගැන නෙමෙයි. අනන්ත සක්වල අනන්ත ජීවීන්. එක්කෙනා එක පින්කමක් සිය වතාවක් කරනවා. අනන්ත සක්වල අනන්ත ජීවීන්. ඒ කියන්නේ අවීචියේ ඉන්න, අපායවල් වල ඉන්න, නිර්යවල් වල ඉන්න, නිරිසත්තුන්ගේ ඉඳලා සතර අපායේ ඉන්න සත්තුන්ගේ ඉඳලා දෙවියෝ බ්‍රහ්මියෝ මිනිස්සු ඇතුළු මේ සියලුම දෙනාගෙන අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනෙක් එක පින්කමක් සිය වතාවක් කරනවා. එතකොට මේ අනන්ත ජීවීන් එක්කෙනා සිය ගානේ කරපු පින්කම් ටික ඔක්කොම එකට එකතු කරලා එක පින්කමක් වුණාම මේ කාරණාව ඉදින් වචනෙන් කතා කරනවා මිසක් වැටහෙන්නේ නැහැනේ. මේ පින්කම් ටික ඔක්කොම එකක් කරනවා. කොයි තරම් විශාල වෙයිද? ආන් ඒ වාගේ පින්කම් 100ක් බෝසතාණන් වහන්සේ තනියම කරලා තියෙනවා. අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා 100 ගාණි කරපු පින්කම් ටික ඔක්කොම එකට එකතු කරාම කොච්චර පින්කම් කන්දක්ද? ඒ වාගේ පින්කම් 100ක් උන්වහන්සේ තනියම කරලා තිනවා. ආන් ඒකටයි කියන්නේ සත පුණ්‍ය ලක්ෂණය කියලා. මොන තරම් නම් දන් දෙන්න ඇද්ද සංසාරේ? ආන් එහෙම දන් දීලා තමයි මේ වාගේ ලක්ෂණ ලැබිලා තියෙන්නේ. ඊළඟට පින්තුනේ සඳහන් කරනවා තවත් අචින්තනීය කාරණාවක්. තවුතිසාවට වැඩම කරලා අභිධර්මයේ දේශනා කරපු අවස්ථාව. දැන් අපි ඉස්සලා තවුතිසාවට වැඩම කරපු හැටි සඳහන් කළා. එහෙ වැඩියේ මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කරන්න. අනිකුත් දෙවියෝ ප්‍රධානව. ඒ අභිධර්ම දේශනාව සිද්ධ කරනකොට භාග්‍යතුන් වහන්සේ තවුතිසාවේ වස් සමාදන් වෙනවා. ඒ වස් සමාදන් වුණාම තුන් මාසයක් වුණාම දවස් 90ක් බුදුරජාණන් වහන්සේ එහෙ වැඩ ඉන්නවා. අර වැඩපු දෙවියෝ ප්‍රමාණය අපි සඳහන් කළා ඉදිකට සිදුරක් ඇතුලේ දෙවියෝ 60ක් කියලා. මේ දෙවිවරු වාඩි වෙලා බණ අහනවා. ඒ දෙවියන්ට ආහාර ඕනේද? පින්නසෙන් තවුතිසාවේ නම් එක ආහාර වේලක් ඕන වෙන්නේ අපේ අවුරුදු 100කට. අපේ අවුරුදු 100කට එක වේලයි. මොකද තවුතිසාවේ එක දවසකට මනුස්ස වර්ෂ 100ක් ඕනේ. දෙවියන්ට දවසකට වේලක් අනුභව කරන්නම ඕනේ. ඒ වේල අමතක වුණොත් එහෙම චුත වෙනවා. දවසකට වේලක් ඕනෙමයි. එහෙමනම් අපේ අවුරුදු 100ක් තවුතිසාවට එක දවසයි නම් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ තුන් මාසෙයි. ඒ තුන් මාසෙයි කියන්නේ මනුස්ස ලෝකේ තුන් මාසෙයි. මනුස්ස ලෝකේ දවස් 90ක්. එහෙනම් දෙවියන්ට කෑම ඕන වෙනවද? දෙවියන්ට කෑම ඕන වෙන්නේ නැහැ. චාතුම් මහරජිකේ කට්ටිය එහාට වැඩම කරලා හිටියත් මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එහාට එක දවසයි. එහෙනම් ඒ දෙවියන්ට කෑම ඕන නැහැ. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ මිනිස්සේ. භාග්‍යතුන් වහන්සේට ආහාර ඕනේ. අවශ්‍ය නම් අදිෂ්ඨාන කරලා ආහාර ගන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම විශේෂිත දේවල් සුවිශේෂී කාරණාවක් සඳහා මිස සාමාන්‍ය වෙලාවට භාවිතා කළේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දානෙ වළඳන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දවස් 90ට එක වතාව ගානේ 90 වතාවක් මේ ධර්ම දේශනාව මග නැවැත්තුවා. එහෙම වුණා නම් දේශනාව ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ හිතුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දානෙට වැඩි නැද්ද? දානෙට වැඩියා. කොහොමද භාග්‍යතුන් වහන්සේ වඩින්නේ? එතකොට දෙවියන්ට ධර්ම දේශනා කරනවා. ඒ කරන ගමන් භාග්‍යතුන් වහන්සේ රූපාවචර ධානයකින් තවත් බුදුරජාණන් වහන්සේ නමක් මවනවා. අනික් පැත්තෙන් ඒ භාග්‍යතුන් වහන්සේට දේශනා කරන ධර්මයේ අදිෂ්ඨාන කරනවා. මවාපු බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ.
දැන් මේ ලෝකේ අපි රොබෝ යන්ත්‍ර වගේ දේවල් හදන්නේ. යන්ත්‍රය හදලා අපි යම් දත්ත ප්‍රමාණයක් ඒකට දෙන්න ඕනේ. ඒ අපි දුන්න දත්ත ප්‍රමාණයට අනුව විතරක් ඒ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. එයින් පරිබාහිර දෙයකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් නිර්මාණය කරපු වස්තුවට හිතලා වැඩ කරන්න බෑ. එහෙමනම් මවාපු බුදුරජාණන් වහන්සේ හිතලා ධර්ම දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේට දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ ධර්මයේ අදිෂ්ඨාන කරන්න ඕනේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය කොහොමද පින්නති? භාග්‍යතුන් වහන්සේ ඉතා සුළු වේලාවකටද පින්ඳ පාති වඩින්නේ? සඳහන් කරනවා නැහැ. ඒ පින්ඳ පාති වඩින්න ලෑස්ති වෙලා භාග්‍යතුන් වහන්සේ ස්නානය කරනවා. ස්නානය කරලා උතුරු කුරු දිවයිනට පින්ඳ පාති වැඩලා ආපහු අනෝතප්ත විලගාවට වැඩලා භාග්‍යතුන් වහන්සේ දානි වළඳනවා. භාග්‍යතුන් වහන්සේට උපස්ථාන සඳහා වෙනම දෙවිවරු කණ්ඩායමක් එනවා. ආන් ඒ දෙවිවරු දානි වළඳුවාට පස්සේ මේ නාගලතා දන්ත කාෂ්ටක වාගේ දේවල් දැහැටි දඬු භාග්‍යතුන් වහන්සේට ආපහු පිළිගන්වනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ශ්‍රීමුඛ ධාතුව පිරිසිදු කරගෙන ඒ කටයුතු නිමා වෙනකොට සැරියුත් මහරහතන් වහන්සේ මෙතෙන්ට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ මේ සමීපයේ තියෙන චන්දන වනයේකට වඩිනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ සඳුන් වනයේකට. ආන් ඒ සඳුන් වනාන්තරයේදී භාග්‍යතුන් වහන්සේ මෙතෙක් දෙවියන්ට දේශනා කරපු ධර්මය, ඒ දේශනා කරන්නේ අභිධර්මය. ආන් ඒ ධර්මය සැරියුත් මහරහතන් වහන්සේට උගන්වනවා. ඒ කියන්නේ මහා දීර්ඝව උගන්වනවද මාතෘකාටික විතරයි උගන්වන්නේ. ඒ ටික කරලා සැරියුත් මහරහතන් වහන්සේට ඒ කරුණු ටික පැහැදිලි කරලා දීලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ භාවනාවට සමවදිනවා. ඒ කාරණා ටිකත් නිමා වෙලා තමයි නැවත බුදුරජාණන් වහන්සේ ධර්මාසනයට වඩින්නේ. එහෙමනම් මේ කටයුතු ටිකට අපි හිතුවොත් යටත් පිරිසෙන් පැය 5ක්වත් ගත වෙනවා කියලා. කලින් වැඩලා ස්නානය කරලා උතුරු කුරු දිවයිනට වැඩලා පිඬුසිඟාගෙන නැවත වැඩලා දානේ වළඳලා සැරියුත් මහරහතන් වහන්සේට දේශනා කරපු ධර්මයේ උගන්වලා භාග්‍යතුන් වහන්සේ විවේක අරගෙන භාවනා කටයුතුත් නිමා කරලා ආපහු තෞතිසාවේ ධර්මාසනෙට වඩිනකොට යටත් පිරිසෙන් පැය 5ක්වත් ගත වෙනවා. එතකොට පැය 5ක් කතා කිරුවොත් වචන කොච්චර කතා කරයිද? පිනතුනි අපේ වචන වාගේ නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ වචන ඉතාමත්ම වේගවත්. එහෙමනම් අර නිර්මිත බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න මොන තරම් ධර්මයේ අදිෂ්ඨාන කරන්න ඕනේද? ධර්මයේ අදිෂ්ඨාන කරන එක විතරක් නෙවෙයිනේ පින්නතුනි. නිර්මිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මේ බණපදේ පිට වෙනකොට ශරීරයෙන් විහිදෙන රශ්මි කදම්බේ මොකද්ද? මේ බණපදේ පිට වෙනකොට ශරීර ධාතුවෙන් පිට වෙන රශ්මිය මොකද්ද? ඒකත් අදිෂ්ඨාන කරන්න ඕනේ. මේ බණපදේ මේ තප්පරයට දේශනා කරන්නේ ඒ බණපදේ ඒ තප්පරයේ දේශනා කරනකොට ශ්‍රීමුඛ ධාතුව කොහොම පිහිටනවද? තොල්පෙති කොහොම පිහිටනවද? ඒ හඬ කොහොම පිට වෙනවද? මේ එකක් එකක් ගානේ අදිෂ්ඨාන කරන්න ඕනේ. නමුත් ඒ සියල්ලමත් එක්ක පැය 5කට අදිෂ්ඨාන කරනවා කියලා කියහම ඒක හිතාගන්න පුළුවන්ද කාටවත්? එහෙනම් ඒක ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරක්ම විෂය වෙච්ච මේ ලෝකේ අනික් සියලු දෙනාටම අචින්තනීය වූ කාරණාවක්. මේ ධර්මස්කන්ධ අදිෂ්ඨාන කිරීම. ආන් ඒ නිසා ඊළඟට පැහැදිලි කළා ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කිරීම. කොහොමද මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරන්නේ? අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරෙනවා අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක් නිසා. ධාතුන් වහන්සේලා කොයි තරම් ප්‍රමාණයක් විසිරෙනවද? ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක්, භාග්‍යතුන් වහන්සේගෙන් විසිරෙන ප්‍රමාණය ද්‍රෝණ 8ක්. මෙතන සඳහන් කරනවා ද්‍රෝණ 8ක් කියලා කියහම ඒ කොච්චර ප්‍රමාණයක්ද? කොච්චර ධාතුන් වහන්සේලා විසිරෙනවද? විශේෂයෙන් විසිරෙන්නේ නැති ධාතුන් වහන්සේලා නොබිඳෙන ධාතුන් වහන්සේලා 7 නමක් වැඩ ඉන්නවා. මොනවද මේ නොබිඳෙන ධාතුන් වහන්සේලා? සතර දළදා වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම,
ලලාට ධාතුන් වහන්සේ. මේ ධාතුන් වහන්සේලා අත්නම නොබිඳෙන ධාතුන් වහන්සේලා. ඊළඟට සඳහන් කළා කෝටි ලක්ෂයක් සක්වලේ ප්‍රධානතම ධාතුන් වහන්සේ බවට පත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ නලන්තලේ. ඒ තමයි සරුවඥ ශරීරයෙන් විසිරෙන විශාලතම සරුවඥ ධාතුන් වහන්සේ. අපි කියන්නේ ලලාට ධාතුන් වහන්සේ කියලා. ඉතින් මේ ධාතුන් වහන්සේ යම් සක්වලකට ලැබෙනවා නම් ඒ සක්වලේ අය කොයිතරම් පුණ්‍යවන්තද කියන කාරණාව හිතන්නවත් බෑ අපිට. භාග්‍යතුන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ. ඊළඟට පින්නතුනි දන්ත ධාතුන් වහන්සේලා හතර නමක් මේ සක්වලට ලැබෙනවා. දන්ත ධාතුන් වහන්සේ හතර නමක් මේ සක්වලට ලැබෙනවා. තව දන්ත ධාතුන් වහන්සේලා කී නමක් එතකොට ඉතුරුද? 36 නමක් ඉතුරුයි. ඒ 36 සක්වලවල් පරම්පරාවෙන් බෙදිලා යනවා. වෙනත් සක්වලවල් වලට බෙදිලා යනවා. ආන් ඒක පිළිබඳව මහා පරිනිර්වාණ සූත්‍රයේ මෙන්න මෙහෙම දක්වලා තියෙනවා ඒ ධාතුන් වහන්සේලා බෙදුන හැටි. එතන දක්වනවා චත්තා ලීසා සමාදන්තා. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 40. කේසා ලෝමාච සබ්බසු. අනික් සියලුම කේස ධාතුන් වහන්සේලා සහ ලෝම ධාතුන් වහන්සේලා. දේවා හරින්සු ඒකේකං චක්කවාල පරම්පරා. සඳහන් කළා එක සක්වලකට එක ලෝම ධාතුන් වහන්සේ නමක් ලැබිච්ච සක්වලවල් තියෙනවා. එක සක්වලකට එක ලෝම ධාතුවක් විතරයි. එක සක්වලකට එක කේස ධාතුන් වහන්සේ නමක් විතරක් ලැබිච්ච සක්වලවල් ප්‍රමාණයෙන් සීමාවක් නැති තරම්. හැබැයි ඉතින් මේ කෝටි ලක්ෂයක් සක්වල ඇතුළේ හිතන්නකෝ පින්නතුනි එක සක්වලකටම හම්බ වුණේ එකම එක ලෝම ධාතුන් වහන්සේ නමයි කියලා කියහම ඒ සක්වලවල් වල ජීවත් වෙන මිනිස්සුන්ට මුළු ජීවිත කාලෙන් එක දවසක්වත් මේ සර්ව ධාතුන් වහන්සේට වැඳගන්න අවස්ථාව ලැබිච්ච නැති අය කොච්චර ඇද්ද? ඒ මේ සක්වලටම ලැබිලා තියෙන එක ධාතුන් වහන්සේ නමයි. එතකොට කී දෙනෙකුටද වැඳගන්න අවස්ථාව හම්බ වෙන්නේ? එක ධාතුන් වහන්සේ නමක් ලැබුණාම. එතකොට මේ සක්වල ගැන කල්පනා කරලා බලහම කොයි තරම් නම් මේ සක්වල පුණ්‍යවන්තයිද මේ සක්වලිය අය. ඔය කාරණාව ගැන කල්පනා කරලා හිතල බලන්නකෝ මේ රටගේ ඒ ඔක්කොටම වඩා පුණ්‍යවන්තයි කියලා හිතෙන්නේ නැද්ද? මේ රටේ 3-4 ඇවිදගෙන යනකොට කීපලකින් ධාතුන් වහන්සේලාට වඳින්න පුළුවන්ද කියලා හිතන්න. පන්සල් කීයක් හම්බ වෙනවද? චෛත්‍ය කීයක් පහු කරනවද? නමුත් සමහර සක්වලක ධාතුන් වහන්සේ කියන වචනවත් අහන්න හම්බෙන්නේ නැහැ. එකම ධාතුන් වහන්සේ ළමයි දෙවියන්ට මිනිස්සුන්ට ලැබිලා තියෙන්නේ. දෙගොල්ලටම ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ රටේ ඉපදිච්ච මිනිස් කොයි තරම් වාග්යවන්තද? මේ සක්වලට හම්බෙන නොබිඳෙන ධාතුන් වහන්සේලා 7 දෙනමක්ම මේ රටේ වැඩ ඉන්නවා. එහෙම නේද? වාම දළදා වහන්සේත් දක්ෂිණ දළදා වහන්සේ නමකුත් මේ රටේ වැඩ ඉන්නවා. ඒ විතරක්ද? භාග්‍යතුන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේත් බුද්ධ අධිෂ්ඨානයෙන්ම මේ රටේ වැඩ ඉන්නවා. සේරුවා විලමංගල මහසෑයි. භාග්‍යතුන් වහන්සේගේ අකුධාතුන් වහන්සේත් මේ රටේම වැඩ ඉන්නවා. කෝටි ගාණක් ධාතුන් වහන්සේලා රැස් කරගෙන අනුරාධපුරයේ මහසෑය ලෝක සත්වයාගේ නිවන් දොර ඇරිමින් විරාජමාන වෙනවා. ද්‍රෝණ 8 ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් විසිරෙන්නේ. පින්නතුනි ද්‍රෝණ 8 කියලා කියන්නේ හුණ්ඩු 32ක්. ද්‍රෝණයක් කියලා කියන්නේ හුණ්ඩු 32ක්. එතකොට ද්‍රෝණ 8 කියලා කියන්නේ හුණ්ඩු කීයක්ද? ද්‍රෝණ 8 කියන්නේ හුණ්ඩු 256ක්.
ද්‍රෝණ 8ක් කියන්නේ හුඬු 256ක් නම් හුඬු 256 කියලා කියන්නේ සේරු 64ක්. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් විසිරලා ගියපු ධාතුන් වහන්සේලගේ ප්‍රමාණය සේරු 64ක්. ආන්ගේ විසිරිච්ච කෝටි ගණන් ධාතුන් වහන්සේලාගෙන් මේ රටේ ධාතුන් වහන්සේලා කොයි තරම්නම් වැඩ ඉන්නවද? ඔය කාරණාව විතරක් හරියට හිතුවොත් මේ රටේ ඉන්න මිනිස්සු කවදාවත් නිරේටයයිද? මොන තරම් පින් රැස් කරගන්න අවස්ථාවක් තියෙනවද? ඒ තරම් වාග්යක් හම්බ වෙලා තිබිලත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නැති අපි කොයි තරම්නම් අවසනවන්තද? මම තව ඉස්සරහට තව එක කාරණාවක් පැහැදිලි කරන්නම්. අපිට අපි ගැන හරියට හිතුවොත් මාස ගාණක් අඬන්න හිතෙනවා ඒ කාරණාවත් එක්ක. මොනවද ජීවිතේ මෙච්චර කල් කරලා තියෙන්නේ කියලා. අපි කාරණාවත් අවශ්‍ය තැනට අහම සාකච්ඡා කරමු. එහෙනම් මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න බව ඒ තරම් ලොකුවට පේන්නේ නැහැ. ඊළඟට පින්දුතුනි, බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ මේ ධාතුන් වහන්සේලා මේ තැන්වල වැඩ ඉන්න ඕනේ කියලා. ඒ සර්වඥ ධාතුන් වහන්සේගේ ස්වභාවයමයි. භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් නැත්නම් කොහොමවත් මේ ධාතුන් වහන්සේ එතන වැඩ ඉන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළා, මාගේ ශරීරයෙන් විහිදෙන මේ කෝටි ප්‍රකෝටි ගණන් ධාතුන් වහන්සේලාගෙන් අහවල් ධාතුන් වහන්සේ, මේ එක ධාතුන් වහන්සේ නමක් ගැන භාග්‍යතුන් වහන්සේ දන්නවා. මෙච්චර ප්‍රමාණයක් විසිරෙනවා, මේ ද්‍රෝණ 8ක් තුල මෙච්චරක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ කොච්චරක්ද කියන එක භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන් මේ වැඩ ඉන්න ප්‍රමාණයෙන් අහවල් ධාතුන් වහන්සේ, ඒ ධාතුන් වහන්සේ කොතනින්ද බිඳුනේ? මහා ලොකු ඉලෑටියකින් බිඳලා ගියපු පුංචි ධාතුන් වහන්සේ නමක්ද? උකුල්ලටෙන් බිඳලා ගියපු පුංචි ධාතුන් වහන්සේ නමක්ද? එහෙම නැත්නම් මේ වැලමිට ගාවින් බිඳලා ගියපු පුංචි ධාතුන් වහන්සේ නමක්ද? මේ ශරීරයේ කොතනින්ද ඒ ධාතුන් වහන්සේ බිඳුනේ? ඒ එක ධාතුන් වහන්සේ නමක් ගැන මෙනෙහි කර කර අදිෂ්ඨාන කරලා තිනවා. ආන් ඒ ධාතුන් වහන්සේ අහවල් පුජ්‍යලයට අනුග්‍රහ පිණිස ඔහු ළඟ වැඩ ඉන්න ඕනේ මෙච්චර කාලයක්. පින්නතුනි, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අපි දැක්කා කියන එක නෙමේද? ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරනකොටම අපි දැක්කා කියන එකයි. අහවල් පුද්ගලයා ළඟ මෙච්චර කාලයක් මේ ධාතුන් වහන්සේ වැඩ ඉන්න ඕනේ. නියම සරුවඥ ධාතුන් වහන්සේලාට පුද පූජා කරන අය මේ කාරණාව හොඳටම දන්නවා. අපෙන් අඩුපාඩුවක් වෙච්ච ගමන් ධාතුන් වහන්සේ ආපහු වඩිනවා. ඒක තමයි හැබෑම ස්වභාවය. ඒ අඩුපාඩුව සමහර වෙලාවට වෙනව ඇත්තේ භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු මන් ළඟ වැඩ ඉන්න ඕනේ කාලයක් ඉවර වෙලා වෙන්න ඇති. මොකද ඊළඟට තවත් පුජ්‍යලියෙකුට අනුකම්පා පිණිස ඒ ධාතුන් වහන්සේ වඩින්න ඕනේ. ඒ කාරණාවත් සම්පූර්ණ වෙමින් වෙන්න ඇති වඩින්නේ. හැබෑ සරුවගේ ධාතුන් වහන්සේ එහෙම වැඩ ඉන්නේ නෑ, වෙනසක් වෙච්ච ගමන් වඩිනවා. භාග්‍යතුන් වහන්සේ නමුත් අපි ගාව වැඩ ඉන්න කාලෙත් දන්නවා, අපි ගාවින් ධාතුන් වහන්සේ වඩින දවසත් දන්නවා. සමහර අය ළඟ මුළු ජීවිත කාලෙම වැඩ ඉන්නත් පුළුවන් සංසාරේ පින් කර කර කරපු ප්‍රාර්ථනාවල් හින්දා. එහෙමනම් මේ විදිහට මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරනවා කියන එකම පුදුමාචින්තනීයයි. ඒ කාරණාවත් අපිට කවදාවත්ම හිතලා ඉවර කරන්න බැරි නිසායි මේ සූත්‍රයේ මුලින්ම සඳහන් කළේ ඉවර වෙනකන් මේක කාරණාවක්වත් කිසි කෙනෙකුට හිතන්න බෑ එහෙම වුණොත් උන්මාද තත්වයටපත් වෙනවා කියලා. ඒ ටික කාලයකටත් නෙමෙයි පින්නතුනේ අදිෂ්ඨාන කළේ. අවුරුදු 5000ක් තරම් කාලයකට මේ ධාතුන් වහන්සේ කොයි තැන්වල වැඩ ඉන්න ඕනේද කියන කාරණාව ඊළඟට පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ ධාතුන් වහන්සේලා විසිරවන්න නම් නෙමෙයි කියලා. එහෙනම් මොකටද ලෝකෙ පහළ වෙන්නේ? ඒ කායන පරමාර්ථය ලෝකයට නිර්මල ධර්මයේ දේශනා කරන එක, ලෝකයට නිවන් මඟ පැහැදිලි කරලා දෙන එක, ලෝක සත්‍යයගේ නිවන් දොර ඇරලා දෙන එක තමයි බුදුරජාණන් වහන්සේගේ එකම පරමාර්ථය බවට පත් වෙන්නේ. ඉතාමත්ම දුක් සහිතව වෙහෙසිලා මහන්සි වෙලා උන්වහන්සේ මේ කටයුතු සම්පූර්ණ කරගන්නේ ලෝක සත්වයාට තියෙන අනන්ත අනුකම්පාව නිසා.
ධර්ම දේශනා කරන්නමයි. තනීම නිවන් දකින්න අවස්ථා කොච්චර සැලසුණාද? කෝටි ප්‍රකෝටි ගණන් අවස්ථා තනීම නිවන් දකින්න ලැබිලා තියෙනකොට උන්වහන්සේ මග ඇරියා. ඒ මග ඇර ආවේ මොකටද? අපි සුවපත් කරවන්නමයි. අපි නිවන් දොර ඇරලා දෙන්නමයි. ඒ නිර්මල ධර්ම රත්නය ලෝකයට දානය කරන්න උවමනා නිසාමයි. එනම් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රධාන කාර්යභාරය වෙලා තියෙන්නේ ලෝක සත්වයා සසරින් එතෙර කරන එකයි. හැබැයි පින්නතුනි, ඒ තරම් දීර්ඝ කාලයක් අපිට වචනින් කියන්න තිය හිතා ගන්නවත් බැරි තරම් කාලයක් උන්වහන්සේ පාරමිතා පූර්ණේ කරගෙන ඇවිල්ලා ලෝක සත්වයා සුවපත් කරන්න ධර්ම දේශනා කරහම තවත් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිර්මල බණපද වෙනස් කරලා ඒ අසරට තමන්ගේ වචන එකතු කරනවා නම් ඒක කොයි වගේ තත්ත්වයක්ද? පින්නතුනි, ඒක ධර්මයේ ඍජුවම සඳහන් කරන්නේ ඒ පුද්ගලයා වෑයම් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව නිෂ්ඵල කරන්නයි කියලා. මේ සා කාලයක් පාරමිතා පිරුවේ ලෝකයා සුවපත් කරන්නයි. නමුත් මොවුන් උත්සාහ කරන්නේ ආන්ගේ පාරමිතාව නිෂ්ඵල කරන්නයි. හැබැයි ඒක මොන තරම්නම් භයානකද කියන කාරණාවත් ඊළඟට සඳහන් කරනවා. ආනන්තරීය පාප කර්මයකට වඩා ඒක භයානකයි කියලා. ඇයි? යමෙක් ආනන්තරීය පාප කර්මයක් කරගත්තොත් ඔහු අන්තර් කල්පයක් විතරයි නිරෙන්නේ. මනුෂ්‍ය වර්ෂය නම් අසංඛ්‍ය 86,40,000ක් විතරයි. මහා කල්පයේ පවතින තාක්කල් නිරය ඉඳ සිද්ධ වෙනවා මේ ඇයිට. සංඝ බේද කර්මයත් ඒ තරම්ම භයානක කර්මයක් බවට පත් වෙන්නේ ඒකයි. නිරයෙන් නිදහස් වෙන්නෙම නෑ. අනිවාර්යයෙන්ම නිරේ විපාක දෙන මහ බරපතල අකුසල් පහක් තියෙනවා. ඒ පහ ගැන අපි හොඳට දන්නවා. ඒකේ පළවෙනි එක හරියට පිළිවෙලට සඳහන් කරනවා නම් පළවෙනි එක වෙන්නේ සංඝ බේදේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි ලෝහිත උපාදක කර්මයකට ආවේ නැත්තේ කියලා. පින්නතුනි, ඒක සඳහන් කරනවා ඒක භාග්‍යතුන් වහන්සේගේ පෞද්ගලිකයි කියලා. ලෝහිත උපාදක කර්මය මේසා කාලයක් දුක් විඳලා ලෞතුරා බුද්ධත්වයේ ලබලා ලෝක සත්වයාට දහම් දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45කින් සම්පූර්ණ බුද්ධ කෘත්‍ය නිමා කරලා භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයට වැඩම කළා. ඒත් එක්කම මේ ශාසනෙත් කෙරවල වෙනවා දකින්න අපේ භාග්‍යතුන් වහන්සේගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. තවත් අවුරුදු 5000ක් තරම් කල් ලෝක සත්වයා සුවපත් කර කර මේ ශාසනය පවතින එක භාග්‍යතුන් වහන්සේගේ ඒකායන පරමාර්ථයයි. එහෙමනම් ඒ නිර්මල ධර්ම රත්නය ඉදිරියට පවත්වාගෙන යන්න පිරිසක් අවශ්‍ය නිසා සංඝ ශාසනය ඇති කරනවා. යම් කෙනෙක් ඒ සංඝයා බේද කරනවා නම් ඒක ඍජුවම භාග්‍යතුන් වහන්සේට එල්ල කරන දරුණු ප්‍රහාරයක් කියලාම සඳහන් කරනවා. මොකද ඒ විනාශ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව. මොකද බලාපොරොත්තුව තමයි සංඝ ශාසනයක් ඇති කරලා නිර්මල ධර්මයේ ලෝකයට දානය කරන එක. යමෙක් ආන් ඒ සංඝයා බේද කරන එක තවත් කෙනෙකුට කරන අපරාධයකට වඩා ඒක මුලින්ම භාග්‍යතුන් වහන්සේට කරන අපරාධයක්. ආන් ඒක නිසා සංඝ බේද කර්මයේ මේ කර්ම පරම්පරාවයකට එනවා. දෙක ලෝහිත උපාදක කර්මය, තුන මහරහතන් වහන්සේලා නැසීම, හතර මව නැසීම, පහ පියා නැසීම. එතකොට මේ හතරයි පහයි එහාට මෙහාට වෙනස් වෙන්න පුළුවන්, අනිත් තුන වෙනස් වෙන්නේ නැහැ. හතරයි පහයි කොහොමද එහාට මෙහාට වෙනස් වෙන්නේ? අම්මයි තාත්තයි දෙන්නම දුස්සීලයි නම් ඒත් අම්මා හතරේ තාත්තා පහේ. අම්මයි තාත්තයි දෙන්නම සිල්වත් නම් ඒත් අම්මා හතරේ තාත්තා පහේ. අම්මා සිල්වත් තාත්තා දුස්සීලයි නම් ඒත් අම්මා හතරේ තාත්තා පහේ. අම්මා දුස්සීලයි තාත්තා සිල්වත් නම් විතරක් තාත්තා හතරට ඇවිල්ලා අම්මා පහට යනවා. තාත්තා හතරට අවස්ථා තියෙන්නේ එකයි. එමනම් පිළිවෙලට මේක සඳහන් කරනකොට සංඝ බේද කර්මයේ එක, ලෝහිත උපාදක කර්මයේ දෙක, මහරහතන් වහන්සේලා නැසීම තුන,
මව ඝාතනය කිරීම හතර පියා ඝාතනය කිරීම පහ. එහෙනම් මේ අනන්තතරීය පාප කර්ම හරියට පෙළ ගැහෙන හැටි. එහෙනම් සංඝ බේදය එකට එන්නේ ඔන්න ඔය කාරණාවත් එක්ක. ඊළඟට පින්නතනේ ඒ කර්මය මහා කල්පයේ ඉවර වෙන තුරුත් විපාක දෙනවා කියලා සඳහන් කළා. ඒකේ තරම්ම භයානකයි. ඊළඟට පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ මේ සියලු සත්‍යයන්ගේ අරමුණු දැනගන්න ක්‍රමය කොයි තරම් අචින්තනීයද කියලා. සියලු සත්‍යයන්ගේ අරමුණු දැනගන්න ක්‍රමය. ඒ කාරණා මෙතන සඳහන් කළා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා කාලකාරාම සූත්‍රය. මේ කාලකාරාම සූත්‍රය සහ ලෝක සූත්‍රය කියන සූත්‍ර දෙකෙන්ම මේ සත්වයන්ගේ අරමුණු භාගිතුන් වහන්සේ දකින්නේ කොහොමද කියන එක විස්තර කරලා තියෙනවා. එතන පින්නතනේ කාලකාරාම සූත්‍රය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ සියලු සුත් දැනගන්න ආකාරය. මෙතන පැහැදිලි කළා මහණෙනි සියලු දෙවි මිනිසුන් සහිත ලෝකයේහි දිට්ටං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනස. මොකද ඒ සඳහන් කරන්නේ අනුවිචරිතං මනස තමහං ජානාමි. එහෙන් දකින, කණෙන් අහන, නහයෙන් දිවෙන් කයෙන් දැනගන්න අරමුණු, සිතින් සිතන අරමුණු, මේ හැම එකක්ම එහෙන් දකින දේවල්, කණෙන් අහන දේවල්, නහයෙන් දැනගන්න දේවල්, දිවෙන් දැනගන්න රස, කයට දැනෙන පහස, මනසින් ගන්න අරමුණු, මේ එක සත්වයක සම්බන්ධයෙන් ගත්තහම මේ සියලුම අරමුණු. ඊළඟට මෙතන සඳහන් කළේ දෙවියන් මිනිසුන් සහිත ලෝකයේහි. එතකොට දෙවියන් මිනිසුන් සහිත ලෝකයේහි කියලා කියහම දෙවි මිනිසුන් ගැන විතරක් නෙමෙයි මේ දන්නේ, මේ මිනිස් ලෝකය පදනම් කරගෙන ඉන්න සියලුම ජීවීන් ගැන. ඒ සියලු දෙනාම මේ සලායතනයන්ගෙන් ගන්න අරමුණු භාග්‍යතුන් වහන්සේ හරියටම අවබෝධ කරනවා, හරියටම දන්නවා, හරියටම දකිනවා. මේ මොහොතේ අහවල් තැන ඉන්න සතේ, එනතන් මේ මොහොතේ අහවල් ගෙදර අහවල් කෑම පිඟානක වහලා ඉන්න මැස්සෙක් මොනවද හිතන්නේ කියලා ඇහුවොත් ඒ මොහොතට භාග්‍යතුන් වහන්සේකට උත්තරේ දෙනවා. අහවල් තැනක, අහවල් වැවක ඉන්න මෙන්න මේ විදිහ මාළුවෙක්, සාගරයේ ඉන්න අහවල් මාළුවෙක් මේ වෙලාවේ හිතන්නේ මොනවද, දකින්නේ මොනවද කියලා ඇහුවොත් ඒ මොහොතට භාග්‍යතුන් වහන්සේ උත්තරේ දෙනවා. පින්නතින් මහ පොළොවෙන් මතුවලා ආපු පණුවෙක් පෙන්නලා ඇහුවොත් ස්වාමීනි මේ පණුවා මේ වෙලාවේ මොනවද හිතන්නේ, අපිට නම් හිතෙනවා ඇත්තටම පණුවට හිතෙනවද මොකවත් කියලා. නමුත් පණුවටත් හිතෙනවා. ආන් ඒ පණුවා මේ මොහොතේ හිතනදී අපේ අතේ වහලා ඉන්න මදුරුවා සමහර වෙලාවට වහපු ගමන් විදින්නේ නැහැ. තැනක් විදින්න හදලා ආයතනයකට ගිහිල්ලා ආයතනයකට ගිහිල්ලා ඇවිදලා ගිහිල්ලා විදිනවා. භාග්‍යතුන් වහන්සේට පෙන්නලා ඇහුවොත් මේ මදුරුවා මොනව හිත හිතාද මේ තැන තැන යන්නේ කියලා. ඒ අහන මොහොතට ඒ මදුරුවන්ගේ ස්වභාවයේ භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමේ පුදුම හැකියාවක්. එහෙමනම් දෙවියන් මිනිසුන් සහිත ලෝකේ ජීවත් වෙන මේ සියලුම සත්වයන්ගේ සියලුම අරමුණු සලායතනයන්ගෙන් ගත්ත සියලුම අරමුණු දැකගන්න භාග්‍යතුන් වහන්සේට ක්ෂණයක්වත් ගත වෙන්නේ නැහැ. ආන් ඒ තරම් මහා පුදුම අවබෝධ ඥානයක් භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණා. ඊළඟට පින්වතුනි සඳහන් කළා මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළ බුදුරජාණන් වහන්සේ ධර්මස්කන්ධ අපට ලැබෙන විදිහත් අදිෂ්ඨාන කළා කියලා. ධාතුන් වහන්සේලා ලැබෙන විදිහත් අදිෂ්ඨාන කළා, අපිට ධර්මස්කන්ධ ලැබෙන විදිහත් අදිෂ්ඨාන කළා. ආන් ඒ ධර්මස්කන්ධ ලැබෙන විදිහ සිහිපත් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රධාන කාර්ය ලෝක සත්වයාට ධර්මස්කන්ධ ලබා දීමයි. ආන් ඒක නිසායි ඉතා විශේෂ විදිහට මේක අදිෂ්ඨාන කරන්නේ. ඒ අදිෂ්ඨානීත සඳහන් කළා කොයි තරම් ගැඹුරු කාරණාවක් වුණත් භාග්‍යතුන් වහන්සේ
ඒ කාරණාව අවබෝධ කරන්න ඕනේ අය අවබෝධ වෙන අය දැනගෙන හිටියා. ආන් ඒ ලෝකේ කොයි තරම් ගැඹුරුද කියලා සඳහන් කළා බුදුන් සරණ යනවා කියන කාරණාව. කොයි තරම් අමාරුද බුදුන් සරණ යනවා කියන කාරණාව බුද්ධං සරණං ගච්ඡාමි කියලා කීවට බුදුරජාණන් වහන්සේගේ සරණ මේ වෙලාවේ අපිට ලැබෙනවද? මේ වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලාද කියන කාරණාව හරියටම දැනගන්න ඕනේ කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ හරියටම සරණ යන හැටි මීට කලින් ඕනතරම් සාකච්ඡා කරලා තියෙනවා. සැක නැතුව බුදුරජාණන් වහන්සේ පිළිගන්න පුළුවන් නම් දැන් මේ හරීම ගැඹුරුයි කියලා සඳහන් කළානේ තෙරුවන් සරණ යන එක. දැන් මෙතෙක් අපි සාකච්ඡා කරගෙන ආපු මේ කරුණු කල්පනා කරලා බලන්නකෝ. අහගෙන හිටියට මෙච්චර වෙලා හැබැවින්ම සියලුම කරුණු එකක් නෑර සැක නැතුව පිළිගන්න පුළුවන්ද කියලා තමන්ගෙන් අහලා බලන්න ඕනේ. තමන්ට ඒ කරුණ පිළිගන්න පුළුවන්ද මෙහෙම වෙනවා කියහම. ඒ එක කාරණාවක් නමුත් පිළිගන්න බැරි නම් එතන තියෙන්නේ බුද්ධ රත්නේ විශ්වාස නැති එක. ආන් එයාට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට සරණ පිහිටන්නේ නැහැ. විතිකිච්ඡා සහිතයි. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැකයි. ආන් ඒ නිසා තෙරුවන් සරණ යනවා කියන කාරණාව එතරම්ම ගැඹුරුයි ලෝකේ. ඒකයි සඳහන් කරන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කීවට මේ වෙලාවේ අපට සරණ ලැබෙනවද කියලා අපි දන්නේ නැහැ කියලා. හරියටම සරණ ගිහිල්ලාද? බුදුරජාණන් වහන්සේ අපිව දැකලා තියෙන්නේ අපිට හිතනවා භාග්‍යතුන් වහන්සේ අපි දැකලවත් නැහැ. දැකලවත් නැතුව කොහොමද අපිට භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙන්නේ? පින්නතුනේ අපිට එහෙම හිතුණට බුදුරජාණන් වහන්සේ අපි දැක්කේ අද නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ අපි ගැන දන්නේ හුඟක් අතීතේ ඉඳලා. අද ගැනත් දන්නවා, හෙට ගැනත් දන්නවා. දවසක ඔබත් මමත් පිරිනිවන් පාන දවස වෙනකම්ම භාග්‍යතුන් වහන්සේ අපි ගැන හොඳටම දන්නවා අඩුවක් නැතුව. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ ත්‍රිපිටකයේ තියෙන ධර්මය කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ කාලීන කරන්න. ඇයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ තුන් කාලයටම ගැලපෙන්නේ? ඒකයි මං කිව්වේ අපි ගැනත් පිරිනිවන් පානතුරුම භාග්‍යතුන් වහන්සේ දන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය එදාටත් අදටත් හෙටටත් මනාවම ගැලපෙනවා. ඒ නිසා අපි සන්දිට්ටිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි එල සඳහන් කළා. එනම් අකාලිකයි ධර්මය. ධර්ම රත්නය වඳින්න ගිහිල්ලා අකාලිකෝ කියලා කියන අපි ඕන තරම් දන්නවා, දකිනවා. ධර්ම දේශනාවක බැනර් එකක් තියෙන තැන කාලීන ධර්ම දේශනාවක් කියලා ලියලා තියෙනවා. එහෙමනම් ඒ බැනර් එක ලියපු කෙනා භාග්‍යතුන් වහන්සේ සර්වඥයි කියලා දන්නේ නැති කෙනෙක්. යම් ආයතනයකින් ඒක මුද්‍රණය කරගත්තා නම් මුද්‍රණය කරපු පුද්ගලයා දන්නේත් නැහැ භාග්‍යතුන් වහන්සේ සර්වඥයි කියලා. ආන් ඒකින්ද කාලීනයි කියලා එකතු කරලා. කාලීන ධර්මයක් නැහැ, මේ ධර්මය අකාලිකයි. ඉතින් වැඩියෙන්ම ওই බැනර් පෝස්ටර් දකින්නේ අපි අතර. ඒ කියන්නේ තාම අපේ රටේ ඉන්න බෞද්ධයන්ගෙන් වැඩි පිරිසක් භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ බව පිළිගන්න සූදානම් නැති බවයි ඒකෙන් පේන්නේ. එහෙමනම් අපිට භාග්‍යතුන් වහන්සේගේ සරණ කොහෙන්ද කියන කාරණාව ආපහු ඉස්මතු කරලා බලන්න ඕනේ. ඒ නිසා මේ ධර්මයේ කිසිම කාලීන බවක් නැහැ. ඒ විතරක් නෙමෙයි, ඕනෑම පුද්ගලයෙක් දොරටු හයෙම ගන්න සියලුම තොරතුරු බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා ඉවරයි කියලා සඳහන් කරනවා. එතකොට කොහෙන්ද මේ ධර්ම කාරණාව විතරක් කාලීනයි කියන්නේ? ඕනෑම පුද්ගලයෙක් දොරටු හයෙම ගන්න අරමුණු කියලා කියහම අපි එක පුද්ගලයෙක් අරගන්න. මේ එක පුද්ගලයෙක් දොරටු හයෙම අරමුණු ගන්නවා කියලා කියහම මේ ජීවිතය ගැන විතරක් නෙමෙයි ඒ කතා කරන්නේ. ඒ පුද්ගලයා කවදා හරි නිවන් දකින්නකම් මනුස්ස වේවා, තව භවයක දිව්‍ය වේවා, තව භවයක තිරිසං වේවා, තව භවයක නිරේ වේවා, තව භවයක ප්‍රේත ලෝකයක අසුර ලෝකයක වේවා,
කවද නමුත් ඔහු නිවන් දකින්න තුරුම ඔහු මේ සලායතනයන්ගෙන් ගන්න සියලුම අරමුණු භාග්‍යතුන් වහන්සේ දැකලා ඉවරයි. ඔබත් මමත් නිවන් දකින්නේ කවදද? ඒ කවුරු ළඟද? ඒ කොතනද? ඒ මොන බණපදයේ ඇහැමු ශ්‍රවණය කිරීම නිසාද? කොයි භාවනාව වැඩිම නිසාද? ඒ නිවන මට හම්බ වෙන්නේ මහ රැයකද? පාන්දරකද? මද්දහනකද? වහින වේලාවකද? මේ සියලුම කරුණු භාග්‍යතුන් වහන්සේ මේ එක 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 පුද්ගලයෙක් වෙනුවෙන් දන්නවා. ආන්ගේ තරම් මහ පුදුම අවබෝධයක් මේ සියලුම සත්වයන් පිළිබඳව තියෙනවා. මිනිස්සු ගැන විතරක් නෙමෙයි, දෙවියෝ ගැන විතරක් නෙමෙයි, මුලින් සඳහන් කරපු හැටියට පණු වගේ පළගැටියගේ නිවන ගැන පවා භාග්‍යතුන් වහන්සේ දැකලා ඉතින් ඒ අයත් කවදා හරි දවසක නිවන් දකිනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ මනාවම දන්න බව සිහිපත් කළා. ඒ අවබෝධය භාග්‍යතුන් වහන්සේට ලැබුණේ බුදු වුණාගෙන් පස්සේද? නෑ, ඒ අවබෝධය දැක්කෙත් ඔබත් මමත් ගැන දැක්කෙත් එදා බෝධි මූලයේදී වැඩ ඉන්න වෙලාවෙමයි. අර පල්ලංකේ මත වැඩ ඉන්න වෙලාවෙමයි මේ සියලුම කාරණා භාග්‍යතුන් වහන්සේ දැක්කේ. ආන්ගේ නිසා ඒ කාරණාව තුලත් තියෙන පින්නතුනි අපිට හිතා ගන්න බැරි මහා අචින්තනීය බවක්. ඊට අමතරව යමක් දැකලා අපිට ඇති වෙනවා නම් පින්නතුනි සතුටක්. යම් දෙයක් දැකලා අපිට ඇති වෙනවා නම් සතුටක්. ඒ සතුට ඇති වෙන්නේ සංසාරේ අපි කරගත්ත පිනක් නිසා. යම් දෙයක් දැකලා අපිට ඇති වෙනවා නම් දුකක්. ඒ දුක ඇති වෙන්නේ සංසාරේ අපි කරපු අකුසල කර්මයක් නිසා. සතුටක් ඇති වෙනවා නම් ඒක කුසල කර්මයක්. දුකක් ඇති වෙනවා නම් ඒක අකුසල කර්මයක්. ඊළඟට සඳහන් කළා මේ ලෝකේ ඉන්න මේ මිත්‍යා දෘෂ්ටික පිරිස් මේ තරම් සැප විඳින්නේ මොන හේතුවක් හින්දාද කියලා. මිත්‍යා දෘෂ්ටික පිරිස් මේ තරම් සැප විඳින්නේ මොන හේතුවක් නිසාද? මං හිතන්නේ බෞද්ධයයි සම්මත අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. ධර්මයෙන් අපිට උගන්වනවා සිල්වත් වෙන්න, සිල්වත් වෙන්න ධනවත් වෙනවා කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් නැගෙනවා කිසිම සීලයක් නැති, තිසරණ පිළිබඳව දන්නේවත් නැති අය අපිට වඩා හුඟ ධනවත්. සම්මා දිට්ඨික වෙලා ඉපදිච්ච අපි මිත්‍යා දෘෂ්ටික ධන කුවේරයන් ළඟ ගිහිල්ලා ජීවත් වෙන්න නොයෙක් රැකියාවක් කරනවා. විදේශගත වෙලා සමහරලාට නොයෙක් රැකියාවල් රැතේනවා. සමහරලාට ගෙදර ඇවිල්ලා කියන්නත් බෑ මං එහි කලේ මොනවද කියලා, වළං හොදපුවා, රෙදි හොදපු දේවල්. දැන් එතකොට සම්මා දිට්ඨික වෙලා මෙහෙ ඉපදිලා මිත්‍යා දෘෂ්ටික කෝටිපති යුගාවට ගිහිල්ලා අපි බැල මෙහෙවරකම් කරනවා අපේ ජීවිතය ගත කරන්න. සමහර එහෙම ගියපු අය එහෙන් ආපහු එනකොට ආගමත් අතහැරලා එනවා. ඇයි? ඒගොල්ලන්ට තමන්ගේ ආගමෙන් මොකවත් හම්බෙලා නැති වුණාට ඒ ආගම් වලින් හුඟක් සැප සම්පත් හම්බ වෙලා. ආන් ඒකෙන්ද ආගමත් මාරු කරලයි සමහර අය එන්නේ. නමුත් වැටහුන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පින්නතුනි ඒ අය ඒ තරම්ම ධන කුමීරයෝ බවට පත් වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, බුද්ධ ශාසනයක් හින්දා. පෙර බුද්ධ ශාසනවල මහ පුදුම විදිහට දන් දීපු අය. ඇයි මේ එක දානයක් දුන්නහම ඒක විපාක දෙන ප්‍රමාණයක් හිතාගන්න බෑ කියලා දක්කින විභංග සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. අපි ඒ කාරණා නොදන්නව නෙමෙයි. දක්කින විභංගයේ සඳහන් කළේ තිරිසෙනෙකුට කෑම වේලක් ලැබලා දුන්නහම අනාගත ජීවිත 100කට කෑම හිග නැහැ කියලා. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත 1000කට කෑම හිග නැහැ කියලා. පෘතජන සීලවන්තයෙකුට එක වේලක් කෑම දුන්නහම අනාගත ජීවිත 100000කට කෑම හිග නැහැ කියලා. තිසරණ නැති වුණාට අහසින් යන එක තවුසෙකුට කෑම වේලක් දෙන්න පුළුවන් වුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයකට කෑම හිග නැහැ. දැන් එතකොට බලන්නකෝ ඊළඟට සඳහන් කළා තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරන එක මිනිහෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයකට කෑම හිග නැහැ. තෙරුවන් සරණ තියෙන එක මිනිහෙකුට කෑම වේලක් දුන්නොත්
අනාගත ජීවිත අසංකේයයකට කැම හිග නෑ. එහෙනම් අපි ඔය කතා කරන මිත්‍යා දෘෂ්ටික ධනපතීන් බුද්ධ ශාසනයක් නිසා දන් දීලා තියෙනවා. දානේ වටිනාකම දන්නේ නැතත් තිසරණ නැතත් මේ රටේ ඉන්න අන්‍යාගමික අය පාරේ ඉන්න යාචකයෙකුට කෑම එකක් අරන් දෙන්නේ නැද්ද? අරන් දෙනවා. නමුත් ඒ පුද්ගලයා දන්නවද ඒකෙන් ලැබෙන කුසලයේ මෙච්චරයි කියලා? ඒ පුද්ගලයා ඒක ගැන දන්නේ නැහැ. නමුත් දානීය ආනිසංසය ඔහුට ලැබෙනවා. අඩුපාඩුවක් තියෙනවා. සම්මාදිට්ඨික නැහැ. ආන් ඒ සම්මාදිට්ඨික නැති හින්දා දානයක් දීලා සම්මාදිට්ඨික ප්‍රාර්ථනාවක් කරලත් නැහැ. හැබැයි කරුණු දන්නේ නැති නිසා බෞද්ධ කියන අපිත් දානයක් දීලා සමහරලාට සම්මාදිට්ඨික ප්‍රාර්ථනාවක් කරන්නේ නැහැ. එහෙමනම් අපි මොකද්ද ප්‍රාර්ථනා කරන්න ඕනි? පින්කමක් කරාම මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨික වන්නෙම්වා. ආන්ගේ ප්‍රාර්ථනාව කරන්න ඕනේ. එහෙම නැති වුණොත් දානේ විපාක හම්බ වෙනවා. හැබැයි අද මිනිස්ස හෙට තිරිසන් තව කාලික වෙනත් ලබ්ධියක මිත්‍යා දෘෂ්ටික ලබ්ධියක එහෙම ඉපදිලා නමුත් අප්‍රමාණ සැප විඳිනවා. සැප විඳ ඉඳලා නිරේට යනවා. ආයේ දුක් විඳලා ආයසරයක් නිරයෙන් ගොඩ ඉඳලා ආයෙත් සැප විඳිනවා. සමහර ආත්මවල සම්මාදිට්ඨික වෙලා ඉපදෙනවා. සමහර ආත්මවල මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදෙනවා. ඒකේ වෙනසක් නැහැ. එහෙමනම් පින්නතුනි හැම පින්කමක් කරලම අපි මොනවද ප්‍රාර්ථනා කරන්න ඕනේ? අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨික වන්නෙම්වා. අපිට මේ ප්‍රාර්ථනාවේ වටිනාකම සමහරලාවට තේරෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ වුණාට අන්නේ ලබ්ධියක ඉපදුනහම නිරේටම තමයි පාර හැදින්නේ. අර කඳු මුදුන් ඉස්සිලා පේන්න තරම් පිංකම් කරනවා වගේ අන්නේ ලබ්ධියක ඉපදුනොත් කඳු යායවල් පේන තරම් අපි තරම් කෙරෙන්නේ අපි අතින් කෙරෙන්නේ අකුසල්ම තමයි. නමුත් සම්මාදිට්ඨික වෙලා ඉපදිච්චහම තියෙන ප්‍රයෝජනේ එකයි. පින්නතුනේ එතකොට මේ මනුස්ස ජීවිතේ අරගෙන ඉපදෙන්නේ කොච්චර පින් කළාද? මං කිව්වා අපේ ජීවිතේ මෙච්චර කල් මොනවද කළේ කියලා අපිට හිතෙන තැනක් අපි කතා කරමු කියලා. මේ සම්මාදිට්ඨික වෙලා මේ ජීවිතේ ලබනද සංසාරේ කරපු පින් ප්‍රමාණය අසීමාන්තිකයි. මේ ලෝකේ මිනිස්සුය වෙලා ඉපදෙනකොට උපත් තුනක් ගැන සඳහන් කරනවා. අහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක. කාටද අහේතුක කියලා කියන්නේ? අහේතුක කියලා කියන්නේ උපතින්ම ඇස් පේන්නේ. උපතින්ම කතා කරන්න බෑ. උපතින්ම කන් ඇහෙන්නේ නෑ. උපතින්ම ඇවිදින්න බෑ. උපතින්ම මන්ද මානසිකයි. ආන් ඒ වගේ උපත ඒ උපතින්ම සඳහන් කරනවා. දැන් දරුවා කුසේ ඉන්න කාලේ අම්මා හැප්පිලා වැටෙන්න පුළුවන්. ඒ වැටිච්ච නිසා කුස ප්‍රදේශයේ බිම වැදිච්ච නිසා කුසේ වැඩෙන දරුවට හානියක් වෙන්න පුළුවන්. ඒක ගැනවත් නෙමෙයි මේ කතා කරන්නේ. ස්වභාවයෙන්ම පිළිසිඳ ගන්නකොටම ඇතිවෙච්ච ආබාධ. එහෙම උපදින්නේ අහේතුක උපතක්. එතකොට දුහේතුක කියලා කියන්නේ ඒ අහේතුක ස්වභාවයක් නෑ. එහෙමනම් ධර්ම දේශනා කරන මමත්, ධර්ම ශ්‍රවණය කරන ඔබත් අපි එක්ක අහේතුකයි, අපි එක්කෝ දුහේතුකයි, නැත්තම් ත්‍රිහේතුකයි. හැබැයි අපිට තීරණය කරන්න බෑ මෙයා දුහේතුක මෙයා ත්‍රිහේතුක කියලා. අපි එක්කෝ දුහේතුක නැත්තම් ත්‍රිහේතුක. එතකොට එහෙම ජීවිතයක් අපිට හම්බුණා. මං කීවා මේ ජීවිතය ලැබිය හුඟ පින් කරලා කියලා. පින්නතුනි මේ ජීවිතය ලබන්ඩ අපි හුඟක් වියදම් කළා කියලා තමයි කියන්න වෙන්නේ. මොනවද වියදම් කළේ? කුසල්. පෙර ජීවිතවල රැස් කරලා එකතු කරගත්ත කුසල් විශාල වශයෙන් වියදම් කළා මේ ජීවිතේ හොයාගන්න. ඒකට එක උදාහරණයක් මම සඳහන් කරනවා වියදම් කරපු හැටි. අපේ ශාසනයේ ඉන්න 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර දෙවියන්ට ඊටාම ප්‍රිය වෙච්ච මහරහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ
කවුද දෙවියන්ට ප්‍රිය වෙච්ච අසූ මහ ශ්‍රාවකයන් වහන්සේ? දෙවියන්ට ප්‍රිය වූවන් අතර අග්‍රස්ථානය ලැබුවේ පිළිඳිවච්ච මහ රහතන් වහන්සේ. උන්වහන්සේ ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරගෙන පාරමිතා පුරන කාලේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ, ඒ කියන්නේ ওই කියන්නේ මුල්ම අවස්ථාවේ, සර්ව දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් මහරහතන් වහන්සේලාට ආසන පනවලා වඩා හිඳවලා කුඩ ඉහෙලලා ඒ දානෙට පූජා කරන සර්ව දානයක් කියලා සඳහන් කළේ. සියලුම දේවල් ඒ කුඩේ එල්ලනවා. එහෙම සකස් කරගෙන මේ මහත් චත්‍ර පූජාවත් එක්ක මේ දානේ පූජ කළා. ආන් ඒකේ ආනිසංසය හින්දා නිවන් දකින අන්තිම ආත්මෙට එනකම් සුගතියේ ඉපදිච්ච හැම ආත්මයකම, මනුස්ස ලෝකෙ ඉපදිච්ච හැම ආත්මයකම හිසට ඉහලින් කුඩ ලක්ෂයක් ඉහෙලෙනවා. ඒ චත්‍ර පූජාව නිසා හිසට ඉහලින් කුඩ ලක්ෂයක් ඉහෙලෙනවා. දැන් ඉතින් මේ අඩුපාඩු හොයන කෙනෙක්ට සමහරලා හිතෙන්න පුළුවන්, එතකොට ඒ කුඩ ලක්ෂය ගෙට ඇතුල් වෙනකොට උළුවස වැදුන්නේ නැද්ද? ඔය වගේ දේවල් නේද හොයන්නේ හුඟක් අය? පාර යනකොට ගහේ හැප්පුන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. මේවා සංසාරේ පින්. හඳ කිරණ මහ පොළොවට පතිත වෙනකොට ගහේ හැප්පිලා කුඩු වෙන්නේ නැහනේ. නැත්තම් මෙතන ගහක් තියනවා කියලා මග ඇරලා යන්නෙත් නැහනේ. ඉතුරු කොටස ගහ උඩට වැඩෙනවා. ගහ යට හේවණ හැදෙනවා. වටේට හඳ කිරණ තියෙනවා. මේ කුසල් නිසා එහෙම බාධා ඇති වෙන්නේ නැහැ. හිසට ඉහලින් කුඩ ලක්ෂයක් ඉහෙලෙනවා. දැන් එතකොට නිවන් දකින අන්තිමාත්මේ පිළිඳිවච්ච මහරහතන් වහන්සේගේ හිසට ඉහෙලින් කුඩ ඉහෙලුණා කියලා අපි කොතනවත් අහලා නැහැ. ආන් ඒ කාරණාව ඇහුවා. ස්වාමීනි, මෙච්චර කල් හිසට ඉහෙලින් කුඩ ලක්ෂයක් ඉහෙලුණා නම් ඇයි මේ ජීවිතයේ ඒ කුඩ ලක්ෂයට මොකද වුනේ කියලා? ආන් ඒකට අපූර්ව උත්තරයක් ලැබෙනවා පින්නතුනි. මේ ජීවිතෙත් කුඩ ලක්ෂයක් ඉහෙලෙන්න තිබුණා. නමුත් කුඩ ඉහෙලුන් නැත්තේ කුඩ ඉහෙලෙන්න විපාක දෙන්න තිබිච්ච පින වෙනත් කාරණාවක් සඳහා වියදම් වුණා. කුඩ ඉහෙලෙන්න තිබිච්ච පින වෙන කාරණාවකට වියදම් වුණා. මොකේද වියදම් වෙලා තියෙන්නේ? අරිහත් චත්‍රේ ලබා ගැනීම උදෙසා ඒ පින්කම් දෙයකට වියදම් වුණා කියලා. ඒ හින්දා කුඩ ඉහෙලෙන්නේ. දැන් තේරෙනවද අපි කරපු පින් මේ ජීවිතය ලබන්න කොච්චර වියදම් වෙනවද කියලා? පින්නතුනි මතක තියාගන්න, ඔබට කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ වෙලා ඉපදෙලා සැප විඳින්න සංසාරේ පින් තිබ්බා. අපිට හිතෙන්නේ අන්‍යාගමිකයන්ට වඩා බෞද්ධයෝ හරි දුප්පත් කියලා. දුප්පත් නෑ අපි. අපි මේ විදිහට ඉන්න හේතුවක් තියෙනවා. වෙන දෙයක් නෙමෙයි, සම්මා දිට්ඨිකයෙක් වෙලා ඉපදෙන්න අපි කරපු පින් වියදම් වෙලයි තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා ඉපදෙන්නේ ඒගොල්ලන්ට පින් වියදම් වුනේ නැති නිසා පෙර කරපු පින් ඒගොල්ලන්ට විපාක දීලා අද කෝටිපතියෝ වගේ ජීවත් වෙනවා. නමුත් ඔබටත් මටත් සම්මා දිට්ඨික වෙලා ඉපදෙන්න අපි කරපු කුසල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා තියෙනවා. ඒකයි මං කිව්වේ දැන් තීරණය කරන්න, මේ ජීවිතේ එච්චර වියදම් කරලා ගත්ත ජීවිතයක් නම් කොයි මගේ ජීවිතේට මං කරපු සාධාරණේ කියලා අහලා බලන්න ඕනේ. හරියටම Tamanට කතා කරලා අහන්න ඕනේ, මේ වෙනකොට ජීවිතේ මම නිවැරදිවම තෙරුවන් සරණ ගිහිල්ලාද? සම්මාදිට්ඨික වෙලා ඉපදිලා. ඒ කාරණාවට සමහරට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඊළඟට අහලා බලන්න, භාග්‍යතුන් වහන්සේ කොච්චර දේශනා කළාද පන්සිල් රැක ගන්න කියලා? ජීවිතේ මේ වෙනකොට අවුරුදු 35ක් 40ක් 45ක් 60ක් 65ක් 70ක් ගෙවිලා ගිහිල්ලා හොඳට කල්පනා කරලා බලන්න, එක දවස් 10ක් එක දිගට පන්සිල් රැකගත්ත දවස් 10ක් මගේ මේ ජීවිතේ තියෙනවද කියලා. ආන් එතකොටයි තේරෙන්නේ මේ වටිනා සම්පතට මොකද්ද වුනේ කියලා. මනුස්ස ජීවිතය කියලා කියන්නේ අමිල වස්තුවක්. ඔක කවදාවත් මිල කරන්න බෑ. රන් රිදී මුතු මැණික් ඔක්කොටම මිලක් තියෙනවා. පින්නතුනි මේ වටිනා වස්තුව පරිස්සම් කරගන්න කිසිම කල්පනාවක් නැහැ. කෝටි ගාණක් දීලා වාහනයක් අරගෙන ආපුවම ඒක පරිස්සම් කරන තරම්? ඉතල බලන්නකෝ, පාරේ අතුපාත් වෙලා තිබුණොත් ඒ වාහනේ අපි ඒ ගමන යන්නේ නැහැ. ඇයි? අතු ගෑවිලා වාහනේ සීරෙනවා.
මොකද ඒක කෝටි ගණක් වටිනවා. ඒක මග තියලා වෙනත් කුලියට යන වාහනයකින් අපි ගමන යනවා. ඔය කෝටි ගණක් වටින වාහනේ වලවල් තියෙන පාරකට ගත්තොත් මිනිහෙක් පයින් යනවට වඩා හිමින් තමයි වලකින් වලකට ගොඩ කර කර මේ වාහනේ පදවන්නේ. ඒ තරම්ම වාහනේට ගරු කරනවා, ප්‍රිය කරනවා. ගේ ඇතුලි සතියක් දෙකක් නිකන් තිබ්බොත් දෙතුන් පාරක්වත් අරගෙන හොදනවා දූවිලි ටික. ආයෙ හොදලා ගෙට දානවා. දූවිලි ටිකක්වත් වහන්න දෙන්නේ නැහැ. සමහර ඒවා කවර දාලා වහලා තියලා තියෙනවා. නමුත් ඒක වටින්නේ කෝටි ගණනයි. නමුත් මගේ ජීවිතයේ අමිල වස්තුවක්. එහෙනම් සංසාරේ කියන මේ මාර්ගයේ අපේ ජීවිතේ නැමැති යාත්‍රාවත් අපි පදවනවා. හැබැයි මේ යාත්‍රාව වලවල් වලට වැටෙනවා. අර වාහනේ වලක වැදිලා යන්තම් චුට්ටක් යට ගෑවුනොත් එතරම් හිටවලා රිංගලා බලනවා මොකද්ද වුනේ කියලා. අපේ මාර්ගයේ දස අකුසල් කියන දෙවන්ත වලවල් තියෙනවා. මේ වාහනේ නම් ඒ වලවල් වල වැටිලා නිකන් සීරිලා නෙමෙයි පතුරු පතුරු ගැලවිලා තියෙන්නේ. අර වාහනේ නම් කොහේ හරි ගෑවිලා යන්තම් ඉරක් ගියොත් ඒ ගමම්ම කොහේ හරි තැනකට ගිහිල්ලා පින්තාරු කරනවා. හැබැයි දැන් බලහම අපේ වාහනේ එහෙම පහසුවෙන් පින්තාරු කරන්න පුළුවන් බවක් නැහැ. මොකද දැන් වාහනේ කාලේ ඉවර වෙලා. තැලිලා ගිහිල්ලා වාහනේ. නමුත් වටිනා ජීවිතයට වෙච්ච දේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මේ දැන් පටන් ගන්න පුළුවන්. හෙටට කල් තියන්නේ නැතුව. අතීතයේ කුණු ගොඩක්මයි. අවසන් ගියොත් දුර්ගන්ධමයි. ඊයේ වෙච්ච දේවල් ගැන හිතන්නේ නැතුව අද ජීවිතේ හරියට හදාගෙන එක පැයක් හරියට පුරුදු වෙන්න පුළුවන් නම් තෙරුවන් සරණ ගිහිල්ලා මෙතෙන් පටන් දිවි හිමියෙන් මේ සිල්පද පහ ආරක්ෂා කරනවා කියලා නිරයට යන්න තියෙන දොරවල් වහන්න තරම් ඒ කුසලයට පුදුම ශක්තියක් තියෙනවා. අන්න එවන් ජීවිතයක් අරගෙන උපදින්නයි මේ තරම් සංසාරික කුසල් වියදම් කිරුවේ. ආන් ඒ කුසල් වියදම් කරපු ජීවිතේට ඔබෙන් ඉෂ්ට වෙන්න ඕන හැබෑම සාධාරණ ඉෂ්ට කරගන්න පුළුවන් වුණොත් ඔබටත් සතුටු සිතින් මරු වැළඳ ගන්න පුළුවන් දවසක් එනවා. එතෙන්ට යන එක තමයි අපේ බලාපොරොත්තු පරමාර්ථය. පින්නතුනි අද මෙහෙනම් අපි යාචකයෙකුට හරි කෑම ටිකක් දෙනවා. ඒ වුණාට ඔය සමහර රටවල් වල යාචකයෙකුටවත් කෑම දෙන්න ඒ රටවල් වල මිනිස්සු බයයි. ඒ හින්දා යාචකයෙකුටවත් කෑම වෙලක් දෙන්නේ නැහැ. සමහර රටවල් වල, යුරෝපා රටවල් වල. ඇයි ඒ බය? යාචකයෙකුට කවුරු හරි කෑම එකක් දීලා මොකක් හරි හේතුවකින් ඒ යාචකයා මරණයට පත් වුණොත් අර කෑම දුන්න මිනිස්සයා සම්පූර්ණ වග කියන්නේ. ඒ කෑම නිසාද මරණයට පත් වුණේ කියලා. ආන් ඒක හින්දා ඒ මිනිස්සු දුප්පතෙකුටවත් කෑම වේලක් දෙන්නේ නැහැ. බලන්න කොයිතරම් අවාසනාවන්තද කියලා. නමුත් අපේ රටේ අපි මේ ධර්මයත් එක්ක දන්නවා ඒ දුප්පතට කෑම වේලක් දුන්නහම අපිට කොච්චර සංසාරේට ආනිසංස ලැබෙනවද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ එතකොට තමයි තේරෙන්නේ කොයිතරම් ශ්‍රේෂ්ඨද මේ ධර්මයේ මොනතරම් උත්තරීතරද කියලා. මෙන්න මේත් එක්ක පැහැදිලි කරපු තවත් කරුණු කාරණා රාශියක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ අචින්තනීය බව පිළිබඳව. අපේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා එක බ්‍රාහ්මණෙක් ප්‍රශ්න කීපයක් අහනවා. මේක සඳහන් වෙන්නේ පින්නතුනි තේවිජ්ජ වච්චගොත්ත කියන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ වච්චගොත්ත බ්‍රාහ්මණය අහනවා, ස්වාමීනි, ගිහි බැඳීම් වලින් සහිතව, බැඳීම් වලින් යුක්තව සියලුම දුකින් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා. ගිහි බැඳීම් තියාගෙන සියලු දුක් වලින් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, නෑ වච්ච. ගිහි බැඳීම් සහිතව සියලුම දුක් ප්‍රහාණය කරපු කිසි කෙනෙක් නෑ. ඒ කියන්නේ ගිහි බැඳීම් සහිතව රහත් වෙච්ච කවුරුවත් නෑ. සියලු දෙනාම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා නම් ඒ ගිහි බැඳීම් ඔක්කොම අත්හැරපු දවසේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, එතකොට ගිහි අය රහත් වෙන්නේ කොහොමද කියලා. හැබැයි ගිහි අය රහත් වුණේ ඒ ගිහි බැඳීම් ටික අත්හැරලා. නැතු ඒ බැඳීම් ටික තියාගෙන රහත් වුණේ නෑ. හැබැයි ගිහිව ඉඳගෙන රහත් වුණොත් එක්කෝ පිරිනිවන් පාන්න ඕනේ,
එහෙම නැත්නම් පැවිදි වෙන්න ඕනේ. ඒ අරිහත් ත්‍ච්ඡත්‍රේ බර ගිහි ජීවිතයට උහුලන්න බෑ. එක්කෝ එදාම පැවිදි වෙන්න ඕනේ, එහෙම නැත්නම් එදාම පිරිනිවන් පාන්න ඕනේ. එහෙනම් වචන සඳහන් කළා වචය, මේ ගිහි බැඳීම් සහිතව කවුරුවත් දුක කෙරවල කරලා නැහැ. ඊළඟට වචගොත්ත බ්‍රාහ්මණය අහනවා, ස්වාමීනි ගිහි බැඳීම් සහිතව සුගතියට ගියපු අය ඉන්නවද කියලා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, සියයක් දහහක් නෙමෙයි, ලක්ෂයක් කෝටියක් නෙමෙයි, කෝටි ප්‍රකෝටි ගණන් දෙනා ගිහි බැඳීම් සහිතව ඉඳගෙන සුගතියට ගියා වච්ච කියලා. පින්නතන ගිහි ගෙදර ඉඳලා පින් කරලා ඕන තරම් සුගතියට ගියපු අය ඉන්නවනේ, දිව්‍ය ලෝකේ ගියපු අය ඉන්නවනේ. එහෙනම් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, ලක්ෂ කෝටි ගණන් දිව්‍ය ලෝකේ ගියා ගිහි බැඳීම් වලින්. ඊළඟට අහනවා, යම් ආජීවකෙක් එහෙම නැත්නම් වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකයෙක් දුක කෙරවල කරලා තියෙනවද කියලා. යම් ආජීවකෙක් අන්‍යාගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකයෙක් දුක කෙරවල කරලා තියෙනවද ස්වාමීනි? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා නෑ වච්ච, කිසි කෙනෙක් එහෙම කරලා නෑ. ඊළඟට මෙයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි යම් ආජීවකෙක් ස්වර්ගයේ ඉපදුනා කියලා කොහෙවත් සඳහන් කරලා තියෙනවද? දැන් මේ කාරණාව වැටුණාද අපි ඇයිට? ගිහි ගෙදර ඉඳලා රහත් වෙච්ච කිසි කෙනෙක් නැහැ. ගිහි බැඳීම් ඔක්කොම අත්හැරපු කෙනෙක් තමයි රහත් වුණේ. නමුත් ගිහි බැඳීම් තියාගෙනත් සුගතියේ ඉපදිච්ච අය ඕන තරම් ඉන්නවා. ඊළඟට වචගොත් අහනවා, අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකයෙක් සුගතියේ ගියා කියලා, නැත්නම් අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකයෙක් දුක නැසුවා කියලා කොතනවත් සඳහන් කරනවද කියලා ඇහුවා. නෑ වච්ච, අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් ශ්‍රාවකයෙක් කවුරුවත් දුක නැසලා නෑ. ඊළඟට අහනවා, අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකයෙක් සුගතියට ගියාද කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරක් දෙනවා, වච්ච මම දැන් මතක් කරනවා මෙතන් පටන් මහා කල්ප 91ක් ආපස්සට. වච්චගොත්තට කියනවා, මම දැන් ආවර්ජනය කරනවා මෙතන ඉඳලා මහා කල්ප 91ක් ආපස්සට. ආන් ඒ ආවර්ජනය කරනවා කියපු ගමන් වච්චගොත්තට කියනවා, වච්ච මේ මහා කල්ප 91 පුරාවට එකම එක ක්‍රියාවාදී කර්මවාදී ශාස්ත්‍රවරයෙක් විතරක් සුගතිය ගිහිල්ලා තියෙනවා කියලා. මහා කල්ප 91ක් ඇතුලේ අන්‍ය ලබ්ධික වූ ක්‍රියාවාදී කර්මවාදී එක ශාස්ත්‍රවරයෙක් සුගතියට ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් තේරෙනවද සම්මාදිට්ඨික වෙලා ඉපදිච්ච එකේ වටිනාකම? අපිත් ওই විදිහට අන්‍ය ලබ්ධික වුණා නම් අපිට නිවනකුත් නැහැ, අපිට සුගතියකුත් නැහැ. මේ ජීවිතෙන් පස්සේ මොකද්ද හම්බ වෙන්නේ? මේයින් පස්සේ නිරය හම්බ වෙනවා, සතර අපාය උරුම වෙනවා. ආයි කොයි ක්‍රමයකින් හරි මනුස්ස වෙනවා, ආයි සතර අපාය උරුම වෙනවා. එහෙමනම් කවුද මේ අන්‍ය ලබ්ධික සුගතියට ගියපු එකම ශාස්ත්‍රවරයා? සඳහන් කරනවා ඒ පුද්ගලයා අන්‍ය ලබ්ධික වුණාට පව් පින් දෙක පිළිගත්ත කියලා. අන්‍ය ලබ්ධිකයි, නමුත් කර්මයේ පිළිගන්නවා. මේ පව කරහම මෙහෙම දුක් විඳින්න වෙනවා, මේ විදිහේ දේවල් කරහම සුගතිය යනවා කියන එක පිළි අරගත්තා. එුණට එයා සම්මාදිට්ඨිකද? සම්මාදිට්ඨික නෑ. හැබැයි අද හොයලා බලහම සම්මාදිට්ඨික කියන අපි අතර කර්මය පිළිගන්න අය කොච්චර හිගද කියන කාරණාව හොයලා බැලුවොත් වැඩි පිරිසක් ඉන්නවා. කර්මයයි කර්මඵලයයි පිළිගන්නේ නැති අය. ආන් ඒ නිසා ඒක බොහොම අවාසනාවන්ත තැනක තියෙන්නේ. ආන් ඒ නිසා තමයි මේ දක්ෂිනා විභංගයේ සඳහන් කළා කියලා අපි මුලිනුත් සඳහන් කළා. එක දානයක් දුන්නහම දැන් සෝවාන් ආර්යයන් වහන්සේට, සකදාගාමි අනාගාමි අරිහත් පසේබුදු සම්මා සම්බුද්ධ කියන මහෝත්තමයන්න් වහන්සේලාට දන් දුන්නහම විපාක දෙන සීමාවවත් හිතාගන්න බෑ. එහෙනම් මිත්‍යා දෘෂ්ටික අන්‍ය ලබ්ධික වෙච්චාය මේ තරම් ධනපති වෙලා තියෙන්නේ මේ බුද්ධ ශාසනය නිසාම තමයි. අන්‍ය ශාසනයක තියෙනවා නම් පින්නතින හොඳ වචනයක්,
ඒ හැම හොඳ වචනයක්ම බුද්ධාගමයි කියලා පෙන්නනවා. හැම හොඳ වචනයක්ම බුදුරජාණන් වහන්සේගේ වචන. භාග්‍යතුන් වහන්සේගෙන් හොරකම් කරගත්ත වචන තියෙන්නේ. ඒ කාරණාව අපූර්වට පෙළ ගස්සලා තියෙන්නේ එක තැනක් පෙන්වන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ මාගන්ධී සූත්‍රයේ. අපේ භාග්‍යතුන් වහන්සේ මාගන්ධී බ්‍රාහ්මණයට ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසන් කරගෙන යනකොට භාග්‍යතුන් වහන්සේ මාගන්ධී බමුණට සඳහන් කළා, ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමසුඛං. මේ කාරණාව අහලා මාගන්ධී කෑ ගහලා hina වෙලා කියනවා, ස්වාමීනි ඔය කාරණාවෙදී ඔබ වහන්සේත් මමත් සමානයි කියලා. මොන කාරණාවෙදීද බ්‍රාහ්මණ? ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමසුඛං ස්වාමීනි, ඔක අපේ පොත්වලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මාගන්ධී මොකද්ද ඔකේ තේරුම? තේරුම දන්නේ නැහැ. මාගන්ධී ඔය පද දෙක විතරද තියෙන්නේ, කොහොම අනිත් පද දෙක? ස්වාමීනි ඒකක් නැහැ, ඔය දෙක විතරයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මාගන්ධී මේ අන්‍ය තීර්ථක මහණ බමුණෝ හරියට අන්ධයෝ වගේ. පෙර බුදුරජාණන් වහන්සේලාගේ ශාසන වලින් මේ වචන හොරකම් කරලා අරගෙන තියෙනවා, තේරුම දන්නෙත් නැහැ, සම්පූර්ණත් නැහැ කියලා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දිගින් දිගට පැහැදිලි කරලා සඳහන් කරනවා, මේ ලෝකයේ අන්‍ය ශාසනයක තියෙනවා නම් හොඳ වචනයක් ඒ හැම වචනයක්ම භාග්‍යතුන් වහන්සේගේ කියලා, බුද්ධ ශාසනික වචන කියලා. ඊළඟට පින්නතනි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට නැවත සඳහන් කළා, මෙන්න මේ ශාසනය හැර සම්මාදිට්ඨිකව වෙන කොහෙවත් පහළ වෙන්නේ නැහැ කියන කාරණා. එහෙමනම් මේ ශාසනයේ සම්මාදිට්ඨිකව පහළ වෙච්ච තැන ඔබත් මමත් ඉන්න වාග්ය ලැබලා තිබ්බ කියන කාරණාව තුල භාග්‍යතුන් වහන්සේ අපි ගැන කොයි තරම් අපූර්වවට දකින්න ඇද්ද? භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මේ වෙලාවෙත් අපිට කොයි තරම් ලැබෙනවද? නමුත් අපිට ඒක හිතා ගන්නවත් බෑ. සමහර වෙලාවට සමහර කෙනෙක් පාරේ යනකොට වාහනේ කැපිලා, ඒ මනුස්සයා පාරෙන් එළියට විසිවිලා කකුල කැඩිලා, නමුත් මැරිලා නෑ. සමහර කෙනෙක් ගහෙන් වැටුණා, කොන්ද කැඩිලා මුළු ජීවිතේම එක්තැන් වුණේ නෑ. ඒ වුණාට එක්ක ඔළුව තුවාල වුණා, නැත්තම් අතක් කැඩුණා, ඒ වගේ දෙයක් වුණා. සමහර කෙනෙක් පලංචියකින් වැටුණා, සමහර කෙනෙක් කන්දකින් වැටුණා. සමහර කෙනෙක් කියනවා, මම බේරිච්ච හැටි කල්පනා කරනකොට මටම පුදුමයි කියලා. සමහර කෙනෙක් කියනවා, මම නම් ජීවිතේ ඉවරයි කියලා හිතාගත්තා කියලා. ඒ වුණාට ඉවර වෙලා නැහැ. සමහර වෙලාවට අර වාහනේ හැපිච්ච කෙනා ඒ වාහනේට යට වෙලා රෝදෙට පෑගිලා ඇඹරිලා යන්න තිබිච්ච අවස්ථාවක් මේක. නමුත් හැප්පිලා විසි වෙලා විතරක් බේරුණා. එහෙමනම් අපිට තේරෙන්නේ නැහැ ඒන් ඒ තැන්වල භාග්‍යතුන් වහන්සේගේ කරුණාව අපිට හම්බ වෙලා තියෙනවා. එහෙම නැත්තම් ඌට වඩා දරුණු අසාධ්‍ය තත්වයට පත් වෙන්න අවස්ථාව තිබුණේ. නමුත් ආන් ඒ කරුණාව නිසායි අපිට ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ අපිට පිහිට වෙලා තියෙන හැටි. නමුත් අපිට තේරුන්නේ නැහැ ඒක. ඊළඟට සඳහන් කළා, අපි භාග්‍යතුන් වහන්සේ කොයිතරම් මහා කරුණාවක් උන්වහන්සේ ළඟ තිබුණාද කියලා. අපි ඒකට උදාහරණයක් හැටියට මෙහෙම හිතන්නකො. සමහර වෙලාවට ඇමති කෙනෙක්, එහෙම නැත්නම් අගමැතිතුමා, ජනාධිපතිතුමා, මේ රටේ තවත් මහා ධනපතියෙක්, ලොකු ප්‍රභූවරයෙක් කවදාවත් අපේ දුක බලන් අපි ගාවට එනවද? අපේ අවශ්‍යතා හොයලා බලලා අපිට කරලා දෙන්න අපි ගාවට එනවද? අපි ජීවත් වෙන හැටි බලන් අපි ගාවට එනවද? කවදාවත් එන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කවුද? ඒගොල්ලෝ මහා ජනතාවගේ නියෝජිතයෝ විතරයි. නියෝජිතයෝ විතරයි. මහ ලොකු බලයක් ශක්තියක් තියෙන අයත් නෙමෙයි, රටේ අයිතිකාරියෙක් නෙමෙයි. රටේ අයිතිකාරයා කියන්නේ රජුරවන්ට. දැන් රජවරු නැහැනේ. තැගිනේ නියෝජිතයෝ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍ය කොහොමද? සක්වලවල් කෝටි ලක්ෂයක මහරජුරු. එතකොට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නැද්ද අහිංසකයන්ගේ දුක බලන්න?
භාග්‍යතුන් වහන්සේ අහිංසකයෝ දිහා කොයි තරම්නම් බැලුවද? උදේ පාන්දර අවදි වෙලා තමන් වහන්සේගේ සුගන්ධ කුටියේ දොරකඩ ඉඳලා සක්වල කෙරවල දක්වාම බලනවා. කාටද මං අද පිහිට වෙන්න ඕනි කියලා. හැන්දෑවට භාග්‍යතුන් වහන්සේ සක්වල කෙරවල ඉඳලා තමන් වහන්සේගේ සුගන්ධ කුටිය දක්වාම බලනවා කාටද අද පිහිට වෙන්නේ කියලා. මේ වෙලාවේ කාටද පිහිට වෙන්නේ කියලා. ආන් ඒ බලනකොට පිහිට අවශ්‍ය වෙන අය බුදුරජාණන් වහන්සේ දකිනවා. එක මොහොතක්වත් කල්පහු කිරුවද ඒ අය හොයාගෙන යන්නේ? සුදුසු වෙලාව එනකන් සමහරලාට භාග්‍යතුන් වහන්සේ බලාගෙන හිටියා. එහෙම නැත්තම් දැක්ක ගමන් ඒ පුද්ගලයා හොයාගෙන වැටියා. ඒක රෑද? ඒ වහින වෙලාවද? ඒකක්වත් භාග්‍යතුන් වහන්සේ සැලකුවේ නැහැ. මාගන්දිය කියන බ්‍රාහ්මණයට පිහිට වෙන්න සවැත්නුවර ජේතවනාරාමේ දිව්‍යමය කුටියක් වාගේ තියෙන භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියෙන් එළියට බැහැලා කල්පනා කළේ, මා විසින් මේ තරම් කාලයක් පාරමිතා පුරලා ලෞතුරා බුදු බව ලැබුවේ සසරින් මිදෙන්න වුන් සසරින් මුදවන්න මිසක් මෙවන් කුටියක් ඇතුලේ සැප විඳින්න නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවස්තියේ ඉඳලා කුරු රටට යනකම් පාගමනින්ම වැඩියා මාගන්දිය හොයාගෙන. අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දැක්ක වෙලාවේ අඟුලිමාල කොයි තරම්නම් භයානකද? භාග්‍යතුන් වහන්සේ අඟුලිමාල හොයාගෙන පාගමනින් මේ මහවනාන්තරයට වැඩියා. අඟුලිමාල දැක්ක භාග්‍යතුන් වහන්සේ වඩිනවා. අඟුලිමාලට භාග්‍යතුන් වහන්සේ ගැන ලොකු තරහක් ඇති වුණා. මානයක් තියෙනවා තමන් ගැන, තමන්ට බයි කවුරුවත් මේ කැලේට එන්නේ නැහැ කියලා. ආන් ඒ නිසා මේ ශ්‍රමණයා මට එරෙහි වෙලා එනවා වගේ, මං ඉන්න බව දන්නේ නැතුව නෙමෙයි, හරියට මාත් එක්ක හැප්පෙන්න එනවා වගේ මේ ශ්‍රමණයා. එහෙමනම් මා විසින් මේ ශ්‍රමණයා ඝාතනය කළ යුතුමයි කියලා හිතුණා. එහෙම හිතලා තමයි භාග්‍යතුන් වහන්සේ ලඟ වෙනකොට කඩුව අමෝරාගෙන පස්සෙන් ගලවන්න පටන් ගත්තේ. ඉරුදියක් දැක්කුවා. අඟුලිමාලට භාග්‍යතුන් වහන්සේට ලඟ වෙන්න බැරුව ගියා. අඟුලිමාලගේ මාන ක්‍රමක්‍රමයෙන් බිඳුණා. මොකද දුවන මුවෝ පිටිපස්සේ ලෙව්වා, කොටිව අල්ලලා පොළොවේ ගැහුවා, සිංහයෝ ඇත්තු අල්ලා පොළොවේ ගහපු මට මේ ශ්‍රමණයාට ලඟ වෙන්න බෑ නේද කියලා ක්‍රමක්‍රමයෙන් හිතුණා. එහෙනම් මට වඩා ශ්‍රමණයා ශක්තිමත් කියලා හිතෙන්න එයාගේ මාන බිඳුණා. ආන් ඒ වෙලාවේ නතර වුණා. නතර වෙලා භාග්‍යතුන් වහන්සේට කතා කළා, තිට්ට ශ්‍රමණ නවතින්න කියලා. වඩින ගමන් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, මම නැවතිලා ඔබ නවතින්න කියලා. අඟුලිමාල, මම නැවතිලා ඔබ නවතින්න. ඒ වෙලාවේ මෙයා වෙවුලන්න පටන් ගත්තා. මොකද ශ්‍රමණයව කවදාවත් බොරු කියන්නේ නැහැ. ඒක හොඳට දන්නවා අඟුලිමාල. නමුත් මේ ශ්‍රමණයා බොරුද කියන්නේ අහලා බලන්න ඕනේ කියලා හිතුණා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් නැවත වතාවක් අඟුලිමාල අහනවා, වඩින ගමන් ඔබ නතර වෙලා කියනවා, නැවතිලා ඉන්න මට නවතින්න කියලා කියනවා, මේකේ තේරුම මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දුන්නා, තිතෝ අහං අඟුලිමාල සබ්බදා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා තුවංච පානේසු අසඤ්ඤතෝසී තස්මා තිතෝ හන්තු මට්ටිතෝසී. මේ ප්‍රකාශය ඇහෙනවත් එක්කම සඳහන් කරනවා අඟුලිමාල වෙවුලන්න පටන් ගත්තා කියලා. ඇයි මේ ප්‍රකාශයම සිංහනාදයක්? ඒ නිසා අඟුලිමාල කල්පනා කළා, කාගෙන්ද මේ සිංහනාදය, කොහෙන්ද මේ සිංහනාදය? අඟුලිමාලට ඒ වෙලාවේ තමයි ක්‍රමක්‍රමයෙන් වැටහෙන්න පටන් ගත්තේ මේ ලෝකේ පහළ වුණා පුණ්‍යවන්තම කාන්තාවක්, ඒ වෙන කවුරුවත් නෙමේ, ඒ මහා මායා දේවීන් වහන්සේ. මහා මායා දේවීන් වහන්සේ මේ ලෝක ධාතුවට දානය කළ එකම එක පුත්‍රත්නයක්, ඒ තමයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. එහෙමනම් මට මේ ඇහෙන්නේ වෙන කාගේවත් සිංහනාදයක් නෙමෙයි, මේ ඇහෙන්නේ මහා මායාය පුත්තස්ස සිද්ධත්තස්ස සමන රඤ්ඤෝ ඒතං ගජ්ජිතං. මහා මායා දේවීන් වහන්සේගේ පුත්‍ර රත්නේ වෙච්ච සිද්ධාර්ථ ශ්‍රමණ මහරජුරුවන්ගේ සිංහනාදයයි මට ඇහෙන්නේ කියලා කල්පනා වුණා. ආන් ඒ වෙලාවේම ආයුධ ඔක්කොම බිම දැම්මා. චිරස්සං වතමේ මහිසෝ මහේසින් මහාවනං සමනෝ යම් පච්චුපාදී.
බොහෝ කාලයකට පස්සේ මේ මහා ශ්‍රමණයන් වහන්සේ මටම අනුකම්පා පිණිස මේ මනන්තරයට වැඩියා. ඔබ වහන්සේගේ ධර්මයේ නැමැති ගාථා අහලා මම ඔබ වහන්සේ සරණ ගිහිල්ලා සසරින් මිදෙනවා ස්වාමීනි කියලා වැඳ වැටුණා. එහෙමනම් මේ වාගේ අය දරුණු අය හොයාගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඒ අයට පිහිට උනේ භාග්‍යතුන් වහන්සේ සතු අප්‍රමාණ වූ කරුණාව නිසා. එහෙමනම් තුන් ලෝකයක අධිපතියා තමන් යටතේ ඉන්න අය පිළිබඳව කොයි තරම්නම් අනුකම්පාවක් තිබ්බද, කොයි තරම්නම් ලෙංගතුකමක් තිබුණද, ඒ අය සසරින් මුදවන්න භාග්‍යතුන් වහන්සේ කොයි තරම් දුක් විඳලා තියෙනවද බුද්ධත්වයේ ලබාපු ආත්මෙ. ලෞතුරා බුදු බව ලබලා අපේ බුදුරජාණන් වහන්සේ ඒ දවසකට සැතපුණේ පැයයි විනාඩි 20යි කියලා කියන්නේ. බුදු බව ලබලත් පැයයි විනාඩි 20යි සැතපිලා තියෙන. ඒත් හැමදාම නෙමෙයි, කලාතුරකින් දවසක. බොහෝ දවස්වල සැතපිලා නැහැ. එතකොට මේ සැතපෙන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ ඇයි මේ අවදිින්ම ඉන්නේ? වෙන හේතුවක් නෙමෙයි, නිසා නෙමෙයි පින්නතුනේ, ඒ අවදිින්ම ඉන්නේ අපේ නිවන නිසාමයි. ලෞතුරා බුදු වෙලක් මෙහෙම ඉන්නේ. එතකොට අපිට හිතන්න වෙනවා, ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගත් භාග්‍යතුන් වහන්සේ අපි සසරින් එතර කරවන්න පැය 24කට උන්වහන්සේ සැතපුනේ පැය විනාඩි 20යි නං. පැය 7-8ක් ගුලි වෙලා වකුටු වෙලා නිදාගන්නේ මොන ආරක්ෂාව තියෙන හින්දද කියලා. අපිට අපි ගැන දුක හිතෙනවා. එතකොට අපේ නිවන වෙනුවෙන් අපිට වඩා භාග්‍යතුන් වහන්සේ තාමත් වෙහෙසෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ සසරේ හැටි දන්න නිසා. නමුත් අපිට ඒ සසර තියෙන භයානකත්වයේ තාම වැටහුනේ නැති හින්දද කොහෙද? අපි තාම මේ ශාසනික ප්‍රතිපදාව වියදෙන්න උත්සාහ දරන බවක් පින්නතුනි පේන්නේ නැහැ. අපේ සරියුත් මහරහතන් වහන්සේ ඒ අති උතුම් තත්ත්වයට පත් වෙන්න කලින් සසර අනන්තවත් නිදි මරමින් වෙහෙසුනා විතරක් නෙමෙයි, අග්‍ර ශ්‍රාවක බෝධිය ලැබලත් අවුරුදු 30ක් ඇඳක පිට තිබෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මුගලන් මහරහතන් වහන්සේත් එහෙම්මයි. රාහුල මහරහතන් වහන්සේ 12 අවුරුද්දක් සැතපීලා නැහැ. ඒ රහත් වුණාට පස්සේ බක්කුල මහරහතන් වහන්සේ රහත් වුණාට පස්සේ අවුරුදු 80ක් සැතපීලා නැහැ. එතකොට අපි මොනවද කරන්නේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 55ක් සැතපීලා නැහැ. උන්වහන්සේලා සංසාරයෙන්ම එතර වෙලා ඉන්නේ. නමුත් එතර වෙන්න ඕනේ අපි තවම එතර වීම ගැන කල්පනාවක්වත් නැහැ. පින්නතුනි මේ සූත්‍ර දේශනාවට අනුව අපේ බුදුරජාණන් වහන්සේ මොන තරම් අපි වෙනුවෙන් කරුණාවෙන් සහ උපේක්ෂාවෙන් කටයුතු කරලා තියෙනවද කියන කරුණු, භාග්‍යතුන් වහන්සේගේ අචින්තනීය බව පිළිබඳවත් කරුණු අනාවරණය කරලා තියෙනවා බොහොම ගැඹුරින්. අපි මේ සාකච්ඡා කළත් මේ සූත්‍ර දේශනාව ඉවර කරන්න සාකච්ඡා කරන්න බැරි වෙයි කියලා හිතෙනවා. විස්තරාත්මකව සාකච්ඡා කළොත්. නමුත් මේ තරම් අපි වෙනුවෙන් කැපවිච්ච අපේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අපි ළඟ කිසි අනුකම්පාවක් නැහැ. අපි ගාව කෘතගුණ දන්න බවකුත් නැහැ. කතඤ්ඤූ කතවේදී දුර්ලභෝ පුද්ගලෝ දෝකස්මි. කළගුණ දන්න කළගුණ සලකන අය මේ ලෝකේ හරි දුර්ලභයි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ. අංගුත්තර නිකායේක සූත්‍රයක සඳහන් කළා දුර්ලභ පුජ්‍යලිය 3 දෙනෙක් කියන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දුර්ලභයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම දේශනා කරන කෙනත් දුර්ලභයි. කළගුණ දන්න කළගුණ සලකන කෙනත් ලෝකේ දුර්ලභයි. එතකොට කතඤ්ඤු කතවේදී දුර්ලභෝ පුද්ගලෝ ලෝකස්මින් මෙතන සඳහන් කරනවා පළවෙනි දෙවෙනි කාරණා දෙකම අයින් කරලා තුන්වෙනි කාරණාව මෙච්චර භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කළේ මේ කළගුණ සලකනවා කියන එක කොච්චර වටිනවද? මං සඳහන් කළේ අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඒ කෘත ගුණේවත් නැති අය කියලා. අපේ සම්මාදිට්ඨිකයන් කියන අය අතර, බෞද්ධයයි සම්මත අය අතර අපි පින්නතුන් අහලා තියෙනවද බුද්ධ පූජාව තියෙනවට බයින අය කොච්චර ඉන්නවද කියලා. නමුත් අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ.
බුද්ධ පූජාව තියෙනවට බයිනවා. ඒ වියදම් කරනවට වඩා දුප්පත් මිනිහෙකුට ගෙවල් හදලා දුන්නා නම් හොඳ නැද්ද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේට මන්දිරයක් හදනවට වඩා අහිංසක මිනිස්සු ටිකකට කණ්ඩ දුන්නාම හොඳ නැද්ද කියලා අහනවා. කෘතගුණ නැතිකම. මේ ක්‍රමයෙන් කල්පනා කෙරුවත් දන් දෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේටමයි. ඇයි එහෙම සඳහන් කළේ? පින්නතුනි, එක පුද්ගලයෙකුට කෑම වේලක් දෙනවට වඩා පුද්ගලයෝ 10,000 ගාණක් බේරගත්ත කෙනෙකුට සලකන එක වටින්නේ නැද්ද? එක මිනිහෙකුට කෑම දෙනවට වඩා මිනිස්සු 10,000 ගාණකගේ, කෝටි ගාණකගේ, ප්‍රකෝටි ගාණකගේ ජීවිත බේරපු කෙනාට සලකන එක මෙලොකේ වටිනවා. එහෙම කල්පනා කරලා බැලුවොත් අපි දන් දෙන්න ඕනේ කාටද? එහෙම කල්පනා කරුවත් දන් දෙන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේටමයි. ලක්ෂ කෝටි ගණන් නෙමෙයි, අසංඛ්‍ය ප්‍රමාණ ගණන් සත්වයන් සතර පායෙන් මුදවන්න ඇස් ඉස් මස් ලේ දන් දුන්න වාරවල සීමාවක් නැහැ. අද පූජාව බුද්ධ පූජාව තියන්න එපා කියලා කියන මිනිහා වෙනුවෙන් උන්වහන්සේ මොන තරම්නම් තමන්ගේ ශරීරයේ ලේ දීලා තියෙනවද? ඒ මිනිහා වෙනුවෙන් තමන්ගේ ඇස් දෙක කී පාරක් දීලා තියෙනවද? හුරතල් දරු පැටව කී පාරක් දන් දුන්නද අද බුද්ධ පූජාව තියන්න එපා කියන මිනිස්යා වෙනුවෙන්? ඒකයි කීවේ කෘතගුණ දන්න, කෘතගුණ සලකන අය ලෝකේ හරි දුර්ලභයි කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේටමයි දන් දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා, අපි කිමු පිළිම වහන්සේත් වැඩ ඉන්නවා, වේලක් කන්න නැතුව බඩගින්න ඉන්න මිනිහෙකුත් එතන ඉන්නවා, මගේ අතේ කෑම පාර්සලයකුත් තියෙනවා, මං ඒක අරන් එන්නේ බුද්ධ පූජාවටයි. බුද්ධ පූජාව නොතියා අර මිනිහයාට කෑම එක දුන්නොත් මං කළ ගුණ දන්නේ නැති කෙනෙක්ම වෙනවා. මොකද මං වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ කොච්චර වෙහෙසුණාද? ආන් ඒ කාරණාව පින්නදී හරිය ගැඹුරට කතා කරන්න තියෙන එකක් අපිට වැටහිලා නැහැ. අපි සමහරලාට අහන්නේ ගල් වැලි මැටි වලින් හදාපු පිළිම වහන්සේලාට බුද්ධ පූජාව තියලා මොනවද ලැබෙන ආනිසංස කියලා. ඒ තිසරණවත් නැති හින්දා, ජීවමාන බුද්ධ සංඥාව කියන කාරණාව අහලවත් නැති හින්දා ඒ කාරණාව අපි ගාව හරි අඩුයි. අපිට හිතෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ තාම ජීවමානයි කියලා. ආන් ඒ ජීවමාන සංඥාව අරගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ පූජාවක් කළොත්, වැඳ වැටුනොත් ඒ පුද්ගලයාටයි අප්‍රමාණ කුසල් ලැබෙන්න පටන් ගන්නෙ. නමුත් අපිට හැඟෙනවද භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා? අපේ විහාරස්ථානයේ බුදු කුටිය අපි හැදුවේ බුදුරජාණන් වහන්සේට. සංඝයා වහන්සේලාට අපි සංඝාවාසය හැදලා දුන්නා. හැබැයි අපි දරුවන්ගේ කාමරයට යනකොට දොරට තට්ටු කරලා කතා කළා. පන්සලට එනකොට දොර වහලා තිබුණොත් දොරට තට්ටු කරලා කතා කරනවා. ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන්න ඕනේ වුණොත් ලොකු හාමුදුරන්ගේ කාමරයට අපි කඩාගෙන බිඳගෙන යන්නේ, දොරට තට්ටු කරලා කතා කරනවා. ඒ ලොකු හාමුදුරුවෝ ඇතුලේ ඉන්න හින්දා, දුව පුතා ඇතුලේ ඉන්න හින්දා, ඒ වුණාට විහාරේ දොරගාවටත් ගිහිල්ලා තට්ටු කරලා කතා කරපු කෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇතුලේ ඉන්නවා කියන හැඟීමක් අපේ නැහැ. එහෙම හැඟීමක් නැතුව ගිහිල්ලා පූජාව තිබ්බ කියලා නම් මහලකෝ ආනිසංසයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් මම දානි ටික හදාගෙන එනකන් භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නවා කියන හැඟීම තිබුණොත් කොයි තරම් පිරිසිදුවට ඒ දානි ටික හදාගන්නේද? මේ කාරණාව ඔయిత කලිනුත් සඳහන් කරලා සමහර අයට සමහර සංගුල ප්‍රශ්නත් හැදිලා තිබුණා. විවිධ කරුණු අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් හාමුදුරුවෝ එහෙම සඳහන් කළාට ඉතාම දුප්පත් ප්‍රදේශවල සමහරලාට පන්සලටත් සම්බෝලිකුයි කිරි හොද්දකුයි හදාගෙන යන මිනිස්සු එහෙම ලොකු භාජන වලට දානි අරගෙන ගිහිල්ලා කොහොමද පූජා කරන්නේ කියලා. පින්නතේ කරුණ ධර්මයෙන් ඉස්මතු කළා මිසක් එහෙම කරන්න ඕනේ කියලා කාරණාවක් සඳහන් කළේ නෑ. ශ්‍රද්ධාව ඇත්නම් පින් බලාපොරොත්තු වෙනවනම් හැමදාම නෙමෙයි මාසෙකට එකපාරක් හරි බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරන්න අපිට පුළුවන් එතෙන්ට යන්න. හැමදාම කොහොමද ඕකට කැප වෙලා කරන්නේ කියන ප්‍රශ්න තර්ක විතර්ක ගොඩ නගනවට වඩා සතියේ එක දවසක් තියාගන්න පුළුවන් නිමාඩු දවස ධර්මල්ලොත් එකතු කරගෙන අපි බුදුරජාණන් වහන්සේට උදේ පාන්දර කිරිය ආහාර දානය පූජා කරමු කියලා. මාසෙකට එක දවසක් තියාගෙන
පසළොස්වක පෝය දවසට අපේ ගෙදරදී ඒ කාරණාව කරනවා කියලා. එහෙම දවසක් තියාගන්න. භාග්‍යතුන් වහන්සේට දන් දෙන්න. අර විදිහට තර්ක විතර්ක කරන්න නැතුව. එහෙම බැරි බව හැමතැනම බැරි බව දන්නවා. නමුත් පින් සිද්ධ වෙන්නේ මේ ජීවමාන සංඥාව කියන එක අවශ්‍ය වෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන කාරණාව අවශ්‍ය වෙනවා පින් සිද්ධ කරගන්න ඕන නිසා. ආන් එහෙම පූජා කෙරුවොත් තමයි අපිට මහපින් ලැබෙන්නේ. ඊළඟට පින්වතුනි සඳහන් කළා මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ ධර්මස්කන්ධ අදිෂ්ඨාන කරනකොට පින්වතුනි ධර්ම දේශනාව සිද්ධ කරන තැන කෝටි ප්‍රකෝටි ගාණක්ද ඉන්නේ. ඒ හැම කෙනෙකුගේම හිත භාග්‍යතුන් වහන්සේට බලන්න පුළුවන් කියලා. ඒ කෝටි ගාණේම හිත බලනවා භාග්‍යතුන් වහන්සේ. හිත බලලා මේ පුද්ගලයාට දහම් පදේ අවබෝධ වෙන්නේ මොන පදේ දේශනා කළොත් කොයි විදිහද දේශනා කෙරුවොත් මේ එක එක පුද්ගලයාට වැටහෙනවද කියන කාරණාවත් බලනවා. ආන් ඒ කරුණු ටික බලලා තමයි ඒ කෝටි ගාණටම දහම් දේශනා කරන්නේ. ආන් ඒකයි බණ අහපු අසංකේයයක් තරම් ප්‍රමාණයකට උනත් හිතෙන්නේ අද භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළේ මටමයි කියලා හැඟෙන්නේ නිසා. එහෙම හැකියාවක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ විතරක් නෙමෙයි පළවෙනි ධර්ම සංගායනාව ගැනත් භාග්‍යතුන් වහන්සේ දන්නෝ. පළවෙනි ධර්ම සංගායනාවේ ධර්මස්කන්ධයන් ගෙනහැර දක්වන්නේ ආනන්ද ස්වාමින් වහන්සේ බවත් භාග්‍යතුන් වහන්සේ දන්නෝ. ආනන්ද ස්වාමින් වහන්සේ දේශනා කරපු බණපද අද මේ විදිහට දේශනා කරනකොට ඒ බණ අහන තැන ඉන්න මිනිස්සුන්ට ඒ දහම් පද වැටහෙන්නේ මෙන්න මේ විදිහටයි කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අදිෂ්ඨාන කරලයි තියෙන්නේ ඒ පුද්ගලයාට ඒ විදිහට ඒ දහම් පද අවබෝධ වෙන විදිහට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා තියෙන්නේ. ආන් ඒ අදිෂ්ඨාන වෙච්ච විදිහට තමයි පින්නතුනි අපිට ධර්ම අවබෝධය ලැබෙන්නේ. එතකොට කෙනෙකුට අවබෝධය ලැබුණා, කෙනෙකුට අවබෝධය නොලැබුණා, භාග්‍යතුන් වහන්සේ පිරිසක් අතහැරලා පිහිට වුණා කියලා හිතෙනවද? එහෙම හිතන් ඉස්සරලා අපි බුද්ධ ආගමෙන් ඔක්කොම බලාපොරොත්තු වෙනවා. නමුත් අපෙන් වෙන්න ඕනේ දේ වෙලා තියෙනවද? අපි බුද්ධ ආගමෙන් ලැබෙන්න ඕනේ දේවල් අහවල් දෙයි කියලා හිතනවා. හැබැයි අපි ගාව තිසරණත් නැහැ, අපි ගාව පන්සිලුත් නැහැ. බුදුරජාණන් වහන්සේට ඕනේ නම් අපි ඔක්කොම නිවනට අරන් යන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේට එහෙම කරන්න බැරි වුණේ අපි හැමෝම අපි විසින් සම්පූර්ණ කරගත යුතු ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ගෙනියන්න පුළුවන් වෙන්නේ. අපි විසින් සම්පූර්ණ කරගත යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය සම්පූර්ණ කරගන්න තාක්කල් සියලු දෙනාම නිවනට අරගෙන යන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් වෙන්නේ නැහැ. අපේ ප්‍රමාණය අපි සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට ශ්‍රාවකය කියලා කියන්නේ කාටද මේ ශාසනේ? ශ්‍රාවක. දැන් එතකොට ඔබට මට කියන්නේ ශ්‍රාවක කියලානේ. හැබැයි ඉතින් අපි ශ්‍රාවක කියලා කියා ගන්නවා. ඇත්තටම අපි ශ්‍රාවකමද කියන කාරණාවට උත්තරයක් ඕනේ. මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ওই කාරණා ටික හාරගත්තා. ඉදර ඉන්න දරුවෝ පිළිබඳව කල්පනා කරලා බලන්නකෝ. දරුවෝ 4-5 දෙනෙක් ඉන්නවා නම් එයින් සමහර දරුවෝ මව්පියන්ට එච්චර කීකරු නැහැ. හැබැයි ඔතනින් එක දරුවෙක් හරි ඉන්නවා මව්පියන්ට බොහොම ලෙංගතු කීකරුවෙක් කෙනෙක්. අර දරුවන්ට වෙනසක් කිරුවේ නැති වුණාට අම්මගේ තාත්තගේ හිත වැඩියෙන්ම ඇදලා යන්නේ කවුරු ගාවටද? අර කීකරු දරුවට වැඩියෙන් හිත ඇදලා යනවා. හැබැයි ඔක්කොටම සලකනවා. අරයට වැඩියෙන් කැමති. ඇයි? මව්පියෝ කියන දේ හරියටම අහනවා. 100%ක්ම ඇහුවා. පාසලට ගියහම ශිෂ්‍යයෝ ගැන බලන්න. ගුරුවරයා වැඩියෙන්ම කැමති. ගුරුවරයා කියන දේ හරියට මහන කෙනාට තමයි ගුරුවරයා වැඩියෙන්ම කැමති. ආන් ඒ අයට කියනවා කීකරු ශිෂ්‍යයෝ කියලා. කීකරු ශිෂ්‍යයන්ට ගුරුවරු හරි ආදරේ. එහෙමනම් පින්නතනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට 100%ක්ම ජීවිතේ හදාගත්ත කෙනාට තමයි ශ්‍රාවක කියලා කියන්නේ. 100%ෙන් කොටසක් කරලා ශ්‍රාවක වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක වෙන්නේ නැහැ. 100%ක්ම සම්පූර්ණ කරන්න ඕනේ ශ්‍රාවක වෙන්න. එහෙමනම් කල්පනා කරන්න ඕනේ පන්සිල් රැකගන්න කීවා ඒකවත් සම්පූර්ණ නැත්තම්
හරියට තිසරණ සරණ යන්න කිව්වා ඒකත් නැත්තම් හිතාගෙන හිටියට බුද්ධ ශ්‍රාවක කියලා සිව්වණක් පිරිස අපිත් කියලා අපි තාම එතින්ද සම්බන්ධ වෙලා නැහැ අපි තාම ශ්‍රාවක වෙලා නැහැ එහෙමනම් අච්චර කුසල් වියදම් කරලා සම්මා දිට්ඨිකෙක් වෙන්න පුළුවන් තැනක ආවට ආයෙත් කියන්න වෙනවා ඒකෙන් ප්‍රයෝජන අරගෙන නැහැ මොකද භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළානි මම කරන්න බැරි දේවල් දේශනා කරන්න නැහැ කියලා කරන්න පුළුවන් දෙයක්ම තමයි දේශනා කරන්නේ ඒක කරලා තියෙන නිසායි දේශනා කරන්නේ ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ කරුණු පින්නදිනේ පැහැදිලි කරනවා මේ කරුණු අපිට පැහැදිලි කරපු අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ කරුණාව අනුකම්පාව ලැබෙනකොට භාග්‍යතුන් වහන්සේගේ සරණ පිහිට ලැබෙනකොට ඒක කෙනෙකුට හිතාගන්න බැරි තරම් මහ පුදුම ආරක්ෂාවක් එක්ක ලැබෙන්නේ. මෙතන ඒ කාරණාව පැහැදිලි කරනකොට මේ ධම්ම රුචි භික්ෂූන් වහන්සේ පිළිබඳව කතාවක් සිහිපත් කරන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමා වෙලා දීපංකර භාග්‍යතුන් වහන්සේගෙන් නියත විවරණ ගත්ත කාලේ සුමේද තාපසතුමා ළඟ ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙච්ච එක ශිෂ්‍යෙක් හිටියා. පස්සේ කාලේ පාප මිත්‍රයන්ට අහු වුණා. පාප මිත්‍රයන්ට අහු වෙලා සිවුරු ඇරලා ගියා. සිවුරු ඇරලා ගිහිල්ලා අම්මා මැරුවා. පාප මිත්‍රයෝනේ ඇසුරු කරන්නේ. අම්මත් මැරුවා. අවීචියට ගියා. අවීචිය අනන්ත දුක් විඳා. නැවත ඉපදිලා ආපහු පව් කළා. භාග්‍යතුන් වහන්සේ එදා සුමේද තාපස අවදී භාග්‍යතුන් වහන්සේ ළඟ හිටපු කෙනා මගහැරිල්ල කොයිතරම් මගහැරුණද සඳහන් කරනවා මහා කල්ප අසංඛ්‍ය 400,000,000 මගහැරුණා කියලා. බාණ්ඩ සත්පුරුෂයෙක් අතහැරුණාම අතහැරෙන තරම්. ඊට පස්සේ දුක් විඳලා අපේ භාග්‍යතුන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගත් අන්තිම ආත්ම භාවයේ මෙන්න මේ පුද්ගලයා විශාල මාළුවෙක් වෙලා ඉපදෙනවා. මහා සාගරයේ විශාල මාළුවෙක්. ඉන්න බෑ බඩේ. ඒ විශාල මාළුවෙක් බොහෝම කෑම අවශ්‍යයි. නමුත් පිරෙන්න කෑම හම්බුන්නේ නැහැ හරි බඩගින්න. ආන් ඒ බඩගින්න නිසාම කට ඇරගෙන පීනගෙන එනකොට මිනිසුන් සහිත නැවක් දැක්කා. ආන් ඒ වෙලාවේ හිතාගෙන ඉන්නේ නැවම ගිලිනවා කියලා. ඒ තරම් ලොකුයි මාළුවා. එහෙම මත්ස්‍යෝ සාගරයේ අදත් ඉන්නවා. එහෙම මත්ස්‍යෝ ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙයත් එන්නේ නැවම ගිලින්ට. කට ඇරගෙන නැව දිහාට වේගෙන් එනකොට ඒ නැවේ හිටිය සම්මාදිට්ඨික මිනිස්සු. මේ මිනිස්සු බය වුණා දැන් නැවම ගිලිනවා කියලා. ආන් ඒ බයටත් එක්ක මේ මිනිස්සු අතින් කියවුණා වචනයක් අහෝ ගෞතමෝ භගවා කියලා. අහෝ ගෞතමෝ භගවා. ආන් ඒ වචනේ මාළුවට ඇහුණා. ඇහිච්ච ගමන් මාළුවට මොකද වෙන්නේ? ඇහිච්ච ගමන් මාළුවා මැරිලම යනවා. මේ වචනේ ඇහිච්ච ගමන්. මැරිච්ච ගමන්ම ඉතාම ඉසුරුමත් බ්‍රාහ්මණ කුලයක දරුවෙක් වෙලා ඉපදෙනවා. ඉපදිලා අවුරුදු 7න් බණ අහලා රහත් වෙනවා. රහත් වෙලා දැන් ධම්ම රුචි මේ 7 අවුරුදු වයසේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ආන් ඒ ළඟට ගියහම භාග්‍යතුන් වහන්සේ කතා කරලා අහනවා ධම්ම රුචි හුඟක් කාලෙකින් නේද හම්බුනේ කියලා. එහෙමයි ස්වාමීනි එහෙමයි. මහා කල්ප අසංඛ්‍ය 400,000,000ක්ම ඔබ වහන්සේ මට මගහැරුණා. අයනම් මගහැරින්නේ. දැන් මගහරවන්න කාටවත් බෑ. දැන් රහත් වෙලා ඉන්නේ අය මගහැරින්නේ. සත්පුරුෂෝ මගහැරිච්ච නිසා වෙච්චදී. නමුත් බුද්ධ කියන වචනේ ඇහිච්ච නිසාම අර මාළුවට සැලසිච්ච සෙත් මහවිශාල ප්‍රාණඝාතයක් කරගන්න මාළුවා හිටියේ. ඒ වුණාට මාළුවාට ප්‍රාණඝාතය කරන්න කලින් ජීවිතේ නැති වෙලා සම්මාදිට්ඨික පෞලක ඉපදිලා භාග්‍යතුන් වහන්සේ ළඟ සසර කෙරවල කරන්නත් අවස්ථාව ලැබුණා. අහෝ ගෞතමෝ භගවා කියන වචනේ විතරයි ඇහුනේ. එහෙමනම් අපිට අද බුදුපණ පද කොච්චරනම් ඇහෙනවද? එහෙමනම් මේ සංසාරයෙන් එතර යන්න අපිට කොච්චර දේවල් කරගන්න තරම්
භාග්‍යයක් වාසනාවක් මේ වෙනකොටත් ඇති වෙලා තියෙනවාද? ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගේ සරණ පිහිට ලැබෙන හැටි අපිට කවදාවත් පින්නතුන හිතලා ඉවර කරන්න බෑ කොහොමවත්. ඒකයි මේවා අචින්තනීය ධර්ම කියලා සඳහන් කළේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදයේ ප්‍රමාණය කොච්චරද කියන කාරණාව මහා සිංහනාද සූත්‍රයේ සඳහන් කරනවා. ආසභංඨානං, මොකද මේ ආසභංඨානං කියලා සඳහන් කරන්නේ? පිළිතුනේ අට පිරිස පොළව කරලා ඒ මත හිටගත්ත කියන එකයි. ආසභංඨානං පටිජාන, අට පිරිස පොළව කරලා ඒ මැද හිටගෙන සිංහනාද කරනවා. කවුද මේ අට පිරිස පොළව කරනවා කියලා කියන අට පිරිස කවුද? බ්‍රාහ්මණ පිරිස, ශාස්ත්‍රීය පිරිස, ශ්‍රමණ පිරිස, මේ ආදි වශයෙන්. බ්‍රාහ්මණ පිරිස කියලා සඳහන් කරාම බ්‍රාහ්මණයන්ට මොන තරම් හැකියාවක් තියෙනවද? ශාස්ත්‍රීය පිරිස කියලා කියන්නේ රජවරුන්ට කොච්චර හැකියාවක් තියෙනවද? මම මුලින් සඳහන් කළා රජවරු කියලා කියන්නේ රටේ අයිතිකාරයා කියලා. රටේ අයිතිකාරයා වුණාම ජනතාවගෙත් අයිතිකාරයා. එතකොට ඒ ජනතාවට රජුරවන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ වුණා රජුරවන්ට විරුද්ධව නඩු දාන්න කවුරුවත් ඉන්නවද? රජුරවන්ට විරුද්ධව එරෙහි වෙලා එන්න වෙනත් කවුරුවත් ඉන්නවද? රජුරවන්ට විරුද්ධ වෙන්න කවුරුවත් නැහැ. ඒ හින්දා රජුරවන්ට රටවැසියා සම්බන්ධයෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. රටවැසියා සම්බන්ධයෙන් රජුරවන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් රටවැසියෝ රජුරවන්ට ඉතාම යටහත් පහත්. නමුත් ආන්ියේ රජුරවන්ට වාගිතුන් වහන්සේ කොතනවත් යටත් නැහැ. එහෙනම් ශාස්ත්‍රීය පිරිස පාගලයි බුදුරජාන් වහන්සේ. ඊළඟට පින්නතුනි සඳහන් කළේ බ්‍රාහ්මණ පිරිස පිළිබඳව. කවුද එතකොට මේ බ්‍රාහ්මණ පිරිස කියලා කියන්නේ? බ්‍රාහ්මණ පිරිස කියලා කියන්නේ මනාව දැන ඉගෙන ගත්ත අය. මනාව දැන ඉගෙන ගත්ත අය කියලා කියන්නේ බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ හරියට අද හැටියට කල්පනා කරලා බැලුවොත් විද්‍යාඥයෝ වගේ පිරිසක්. පුදුම විදිහට ඉගෙන ගත්ත අය. ඒ එක ශේෂ්ත්‍රයක්ද? හැම ශේෂ්ත්‍රයක්ම ඉගෙන ගන්නවා. හැම ශේෂ්ත්‍රයක්ම මනාව දන්නවා. හැම ශේෂ්ත්‍රයක්ම සම්පූර්ණ කරලා තියෙනවා. අද සමහරලාට අපි ඉගෙන ගන්නේ එක ශේෂ්ත්‍රයක එක පැත්තයි. වෛද්‍යවරු ගත්තත් උගුර කටනාසය පිළිබඳව එක වෛද්‍යවරේ, හිස පිළිබඳව කටයුතු කරන්න තව වෛද්‍යවරේ, වකුගඩු පිළිබඳව කටයුතු කරන්න, දත් පිළිබඳව කටයුතු කරන්න ඒ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් ඒ වෛද්‍යවරු ඒ ශේෂ්ත්‍රයට විසරයි ඉන්නේ. ඉංග්‍රීසි පිළිබඳව දැනුම ලබා ගත්ත කෙනා ඉංග්‍රීසිය උගන්වන්නේ. විද්‍යාව පිළිබඳව දැනුම ලබා ගත්ත කෙනා විද්‍යාවයි උගන්වන්නේ. එයා ඉංග්‍රීසි උගන්වන්න යන්නේ. එහෙමනම් අපි ඉගෙන ගත්තනම් ඒ ශේෂ්ත්‍රයක් ඒ ප්‍රමාණයට අපි ඉගෙනගෙන තියෙන්නේ යම් යම් ප්‍රමාණ වලින් විතරයි කියලා මෙතන සඳහන් කරනවා. නමුත් පින්නතුනි බ්‍රාහ්මණ පිරිස කියලා කියන්නේ මේ සියල්ලම ඉගෙන ගත්ත අය. එදා බ්‍රාහ්මණෝරු ඉගෙන ගත්ත හැටියට අද ඉගෙන ගත්තනම් මේ රටේ ඉන්න ඉහළම විද්‍යාඥයා වෙන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ තරම් දැනුමෙන් පරිණත වෙච්ච ඒ පිරිස භාග්‍යතුන් වහන්සේට යටත්. ඒ පිරිසත් භාග්‍යතුන් වහන්සේ පාගලයි. ඊළඟට සඳහන් කළා ශ්‍රමණ පිරිස. කවුද මේ ශ්‍රමණ පිරිස කියලා මෙතන සඳහන් කරන්නේ? මෙතන ශ්‍රමණ පිරිස කියලා කියන්නේ බොහෝ දේවල් දන්න අය, බොහෝ දේවල් ඉගෙන ගත්ත අය. ඒ අය ඉර්ධි පවා තියෙනවා. ඉර්ධි පාණ්ඩත් ඒ අයට පුළුවන්. ශ්‍රමණ පිරිස. ඊළඟට ගෘහපති පිරිස. ගෘහපති පිරිස කියලා කියන්නේ මහ පුදුම ධන සම්පත් ගොඩක් තියෙනවා. ඕන තරම් ධනය රැස් කරගත්ත අය. කොච්චර ධනය තිබුණද මේ ගෘහපතියන්ට සඳහන් කරනවා රජ්ජුරුවොත් එක්ක
කෝටි ගානක් එක ගෘහපතියෙකුගේ ගෙදර ගියහම ඒ කෝටි ගානට මාස ගානක් කන්න දෙනවා කියලා. රජ්ජුරුවොත් පුදුම වෙනවා කොහොමද මේ කන්න දෙන්නේ කියලා. රජ්ජුරුවන්ට එච්චර හැකියාවක් නැහැ. එහෙනම් ගෘහපති පිරිස කියලා කියන්නේ ඒ තරම්ම ධනවත්. එහෙනම් අට පිරිස කියහම මනුස්ස ලෝකේ ඉන්න පිරිස තමයි මේ සඳහන් කළේ. ශාස්ත්‍රීය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස. ඉතුරු හතර පිරිස ඉන්නේ දිව්‍ය ලෝකේ. චාතුම් මහරජික පිරිස, තාවතින්ස පිරිස, ඊළඟට පරිනිම්මිත වසවර්තී ඉන්න අය, බ්‍රහ්ම පිරිස. මේ තමයි දිව්‍ය ලෝකේ තුන් පිරිසයි බ්‍රහ්ම ලෝකේ එක පිරිසයි. කාටද චාතුම් මහරජික පිරිස කියලා කියන්නේ? සතර වරන් දෙවියෝ. කොයි තරම් බලවත් පිරිසක්ද මේ සතර වරන් දෙවියෝ? පින්නතුනේ, බලයේ සීමාව අපිට හිතා ගන්නවත් බෑ. මහරජවරු හතර දෙනෙක්, එක්කෙනෙක් යටතේ කෝටි ලක්ෂයක් පාලනය වෙනවා. හරි භයානකයි මේ රජවරු හතර දෙනා. ඇයි? හරිම සිල්වන්තයි. මේ හතර දෙනාම සෝවාන් වෙලා ඉන්නේ. නමුත් මේ හතර දෙනා බලාගන්න පිරිස් වලින් වෙසමුණි රජුරෝ බලාගන්නේ කාවද? යක්ෂයෝ. යක්ෂයන්ට අධිපති වෙසමුණි. එතකොට පින්නතුනි, මනුස්ස ලෝකේ සෝවාන් වෙලා ඉඳලා අපවත් වෙච්ච බිම්බිසාර මහරජුරෝ දැනට කවුරු යටතේද ඉන්නේ? වෙසමුණි රජුරෝ යටතේ. යක්ෂ සේනාධිපතිය කැරියට තමයි ඉන්නේ. එතකොට දැන් මේ අර යක්ෂ කියපු ගමන් අපිට මැවිලා පේන යක්ෂයෝ ගැනද මේ කියන්නේ? නෑ, එහෙම අය ගැන නෙමෙයි. දිව්‍යමය ශරීර තියෙන, රැස් විහිදෙන දිලිසෙන ශරීර තියෙන, නමුත් යක්ෂ නමින් ඉපදිලා ඉන්න පිරිසක්. එහෙනම් යක්ෂයන්ට අධිපති කියලා කියහම අර අපි හිතන යක්ෂයෝ ගැන නෙමෙයි මෙතන සඳහන් කළේ. එහෙම යක්ෂයොත් නැතුව නෙමෙයි. එහෙමනම් ජනවසබ නමින් ඉපදිලා ඉන්නවා යක්ෂ සේනාධිපතියේ කැටියට. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා එක දවසක් සඳහන් කරනවා ජනවසබ සූත්‍රයේ තියෙන. ස්වාමීනි මම බිම්බිසාර, ස්වාමීනි මම ජනවසබ, ස්වාමීනි මම ජනවසබ. දෙපාරක් එහෙම සඳහන් කරලා කියනවා ස්වාමීනි මම බිම්බිසාර කියලා. ස්වාමීනි මම සෝවාන් වෙලයි හිටියේ. ස්වාමීනි මම සකදාගාමි වීම සඳහා දැන් වීරිය ආරම්භ කරලා ඉන්නේ කියලා කියනවා. එතකොට ආලෝක යක්ෂයා, ආලෝක යක්ෂයා කවුරු යටදී ඉන්නේ? ආලෝක යක්ෂයත් ඉන්නේ වෙසමුණි රජුරුවන්ගේ යටතේ. දැන් එතකොට තේරුම් ගන්න පුළුවන් වෙසමුණි රජුරුවන්ගේ තරම. ආලෝක යක්ෂයා ගැන කියහම කොයිතරම් භයානකද ආලෝක යක්ෂයා? ආලෝක සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙනවා ආලෝක යක්ෂයා කොයිතරම් භයානකද කියලා. බුදුරජාණන් වහන්සේ ආලෝක යක්ෂයාගේ විමානයට වැඩියා කියලා, ආලෝක යක්ෂයාගේ දොරටුපාලයා ගිහිල්ලා කියන්න ගියපු වෙලාවේ එහෙම්ම මෙයාගේ කටවහල පැත්තකින් තිබ්බා. කටවහ ගැනීම මං හැන්දෑවේ ගිහිල්ලා බලා ගන්න. එයාට එතනින් එහාට කතා කරන්න අයිතියක් නැහැ. හැබැයි යක්ෂ සමාගමේට ඊළඟට එනවා තවත් යක්ෂ සේනාධිපතිව දෙන්නේ, ඒ සාතාගිර සහ හේමවත. මේ යක්ෂයෝ දෙන්නම සෝවන් වෙලා ඉන්නේ. මේ දෙන්න යක්ෂ සමාගමේට ගියහම ආලෝක යක්ෂයා ඉන්නවා. ආලෝකට කතා කරලා කියනවා, ආලෝක අද නම් ඔබට මහ යහපතක්. අපේ බුදුරජාණන් වහන්සේ ඔබේ මාලිගාවට වැඩලා ඇහුන්නේ වාගේ හිටියා. තව ටිකකින් ආයෙත් කිව්වා, තමන්ගේ දොරටුපාලයාගේ කටවැහුවට මේ දෙන්නේ කට වහන්න බෑනේ. දෙතුන් පාරක් කියනකොට යක්ෂයාට හොඳටම කේන්ති ගියා. මේ යක්ෂයා හරියට කේන්ති යනවා. ගිනි පුපුරු වාගේ කියලා ධර්මයේ සඳහන් කරන්නේ. දෙතුන් පාරක් කියනකොට කේන්ති ගිහිල්ලා ඇව්වා, උඹලගේ බුදුහාමුදුරුව මංගාව කවුද කියලා. ඔච්චර කියවන්නේ කවුද මංගාව එයා කියලා ඇහුවා. ඒ යක්ෂයා අහන්නේ නැහැ. ආන් ඒ වෙලාවේ මේ දෙන්න දැනගත්ත ආලෝකට තරහ ගියා හොඳටම. තව ටිකක් කේන්ති අවුස්සන්නත් වගේ සඳහන් කළා, ආලෝක උඹ දැනගනින්,
අපේ බුදුරජාණන් වහන්සේ කේසර සිංහ රාජයේ නම් උඹ ඒ සිංහයා ගාව නිකම්ම නිකං හිවලෙක් විතරයි කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ කේසර සිංහ රාජයේක් නම් උඹ ඒ කේසර සිංහ රාජයා ගාව හිවලෙක් විතරයි කිව්වා. ඊළඟට කියනවා ආලෝක දැනගනි අපි භාග්‍යතුන් වහන්සේ යොදුන් 150ක් දිග මහ ගුරුළු රාජයෙක් නම් උඹේ ගුරුලා ළඟ නිකම්ම නිකං කපුටෙක් විතරයි කියලා. ආන් මේ වචන දෙක කියනකොට නම් ආලෝකයක් සැට ඉවසුම් නැතුව ගියා. සමාගමෙන් එළියට ආවා. මනෝසීල පර්වතයේ එක කකුලක් තිබ්බා. යොදුන් 60ක් උසයි කියලා සඳහන් කරනවා කෛලාසකූට පර්වතය. මනෝසීලාව මුදුන පාගලා කෛලාසකූටයට පැන්නා. ආන් මේ කෛලාසකූටයට පයින්නකොට කෛලාසකූට පර්වතයට මේ යක්ෂයා උහුලගෙන ඉන්න බැරි හින්දා පතුරු ගැලවි ගැලවි වැටෙන්න ගත්ත කියලා කියනවා මහ පර්වතය. දැන් තේරෙනවා යක්ෂයාගේ තරම කොහොමද කියලා. යොදුන් 3000ක් ප්‍රමාණය පැතිරලා තියෙන හිමවත වෙවුලන්න පටන් ගත්ත කියලා කියනවා. කෛලාස මුදුන පාගලා කෑ ගහලා කියනවා අහං ආලෝකෝ මට තමයි ආලෝක කියලා කියන්නේ, කවුද මට එරෙහි වෙන්නේ කියලා. මේ ලෝකේ තියෙනවා ජම්බුද්වීපේටම ඇහිච්ච හඬවල් හතරක්. ආන් ඒ හඬවල් හතරේ එකක් තමයි කෛලාස මුදුනේ ඉඳගෙන ආලෝක කෑ ගහනවා මටයි ආලෝක කියන්නේ කියලා. මුළු දඹදිවට මේ හඬ ඇහෙනවා. අද දඹදිව කියලා කිව්වොත් ඉස්පාඤ්ඤයෙන් විතර පටන් ගන්න, පෘතුගාලයෙන් විතර. සෝවියට් රුසියාවෙන් පටන් අරගෙන ඉස්පාඤ්ඤය පෘතුගාලය හරහා පැතිරලා එන තනි මහද්වීපයටයි ජම්බුද්වීපය කියලා කියන්නේ. හිතන්නකෝ එතකොට ආලෝකගේ හඬ කොහොමද කියලා. අන්න එවන් භයානක ආලෝකලත් වෙසමුණි රජ්ජුරුවන්ගේ යටතේ ඉන්නවනම් රජ්ජුරුව කොහොම ඇද්ද? එහෙමනම් මෙන්න මේ චාතුම් මහා රාජික පිරිස පොළව කරලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඒ පිරිස මත හිට ගන්නවා කියලා. ඊළඟට තාවතිංස පිරිසක් දෙවිඳු ඇතුළු 33ක් වෙච්ච මහරජවරු දෙවි රජවරු ඇතුළු තාවතිංස පිරිස, පරණිමිත වසවර්තී පිරිසත්, බ්‍රහ්ම පිරිසත් පොළව කරලා ඒ මත හිටගන්නවා භාග්‍යතුන් වහන්සේ. ඒ කියන්නේ ඒ සියලු දෙනාටම වඩා භාග්‍යතුන් වහන්සේ තාම ඉහලින් ඉන්නවා කියන කාරණාවනි. ආන් ඒ මත හිටගෙන පරිසාසු සිංහනාදං නදති. භාග්‍යතුන් වහන්සේ සිංහනාද කරනවා මේ අට පිරිස පොළව කරලා පාගගෙන. ඒ මත ඉඳලයි භාග්‍යතුන් වහන්සේ සිංහනාද කරන්නේ. ඒ සිංහනාදේ කොච්චර දුරට ඇහෙනවද භාග්‍යතුන් වහන්සේගේ? අංගුත්තර නිකායේ තියෙනවා පින්නතනි සීහ කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ සඳහන් කරනවා කේසර සිංහෙක් පිළිබඳව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ සිංහයට උපමා කරනවා. කේසර සිංහයව අද අපිට දකින්නේ නැහැ. මේගොල්ලෝ කොහෙද ජීවත් වෙනවා කියලා කියන්නේ? මේගොල්ලෝ ජීවත් වෙලා තියෙන හිමාලයේ. නිකන් ගස් යට කඳු උඩ කේසර සිංහයව ජීවත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එක්ක රත්තරන් ගුහාවක, නැත්නම් රිදී ගුහාවක, එහෙම නැත්නම් මනෝසීල ගුහාවක, එහෙමත් නැත්නම් මැණික් ගුහාවක තමයි කේසර සිංහයෝ ජීවත් වෙන්නේ. ඉතින් සීහ සූත්‍රයේ කේසර සිංහයා පිළිබඳව විශේෂ කරුණු රාශියක් පැහැදිලි කරනවා. ආන් ඒ පැහැදිලි කරන කරුණු අතර සඳහන් කරනවා මේ කේසර සිංහයා තමන්ගේ ගුහාවෙන් එළියට ඇවිල්ලා තුන් පාරක් කෑ ගහනවා කියලා. තුන් පාරක් කෑ ගහලා ගොදුරු හොයන්න පටන් ගන්නවා. ඒ තුන් පාරක් කෑ ගහපුවම ඒ හඬ යොදුන් 3ක් ඈතට ඇහෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ හැතක්ම නම් 48ක්. හතක්ම 48ක් ඈතට මේ කෑ ගහන හඬ ඇහෙනවා. තුන් පාරක් කෑ ගහලා තමන්ගේ ගුහාවෙන් එළියට පැනලා මේ සිංහයා දුවන්න පටන් ගන්නවා. දුවලා 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 ගි යොදුන් 3ක් ඈතට දුවලා ගිහිල්ලා නතර වෙලා කන් දෙක උස්සගෙන අහගෙන ඉන්නවා. මොනවද අහගෙන ඉන්නේ? ගොදුරු කරගන්න ඉන්න සත්තු කෑ ගහන හඬද? නෑ. තමන් කෑ ගහපු හඬ තමන්ගේ කනට එනකන්. ඒ කියන්නේ ශබ්දයට වඩා වේගෙන් වේගෙන් දුවනවා කියන එකයි. අපි අද අහසෙත් දකිනව මිග්යානා වගේ දේවල් යනවා ශබ්දයට වඩා වේගෙන්. නමුත් කිසිම බාධාවක් නැතුව අහස යන්නේ. දැන් හිතන්නකෝ මේ සිංහයා යන්නේත් බාධා නැතුවද කියලා. ගස් වලින් බේරිලා, කඳු වලින් බේරිලා, ඇලවල් වලින් පැනලා, ගංගාවල් වලින් පැනලා තමයි මෙයා දුවන්නේ.
දැන් තේරෙනවාද එතකොට මෙයා දුවන වේගේ? එහෙමනම් හිතන්න තියෙන්නේ විඥානාවකට වඩා වේගවත් කියලා. මෙයා දුවන්නේ බාධක දිවීම. විඥානාවක් කියන්නේ බාධක නැති අහසෙ. ඒ තරම් වේගින් දුවනවා. ගිහිල්ලා තමන්ගේ හඬ කනට එනකන් අහගෙන ඉන්නවා කියලා සඳහන් කරන්නේ. දැන් මේ කේසර සිංහයාගේ හඬ කොච්චර ඈතට ඇහුණද? යොදුන් 3යි නැත්නම් 70ක්ම 48ක් ඈතයි. නමුත් ඊළඟට පරිසාසු සිංහනාදං නදති, මේ අටපිරිස මැද භාග්‍යතුන් වහන්සේ සිංහනාදයි කරන්නේ. ඒ හඬ කොච්චර ඈතට ඇහෙනවා කියලා සඳහන් කරනවාද? යටින් අවීචියේ ඉඳලා උඩින් බවාග්‍රය දක්වා ඇහෙනවා කියලා සඳහන් කරනවා ශාක්‍ය සිංහරාජයාගේ හඬ. එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙකුගේ මේ පුතජන මනසෙන් හිතලා කවදාවත් ඉවර කරන්න පුළුවන්ද? අපිට කවදාවත් භාග්‍යතුන් වහන්සේ ගැන හිතලා ඉවර කරන්න නම් බෑ පින්නතුනේ. අන්න ඒක නිසාමයි මේ දේශනා කරලා තියෙන්නේ මේවා චින්තනීය කරුණු කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ තවත් විශේෂ හැකියාවන් පිළිබඳව බොහෝම පැහැදිලි කරනවා. ඒක තැනක සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ මාංශ චක්‍රයේ පෙනුම කොහොමද කියලා. ඉර්ධිමය පෙනුම නෙමෙයි, දිවැසේ ස්වභාවය නෙමෙයි, මේ මසැසේ ප්‍රමාණය, මාංශ චක්‍රයේ ප්‍රමාණය. චතුරංග සමන්නාගත අඳුර අහලා තියෙනවා සමහර ලාවට. මොකද්ද මේ චතුරංග සමන්නාගත අඳුර කියලා කියන්නේ? මධ්‍යම රාත්‍රිය. මධ්‍යම රාත්‍රිය කියලා කියන්නේ හොඳටම අඳුර තියෙන වෙලාව. මාසෙ පොයේ දවසක්. එතකොට මාසෙ පොයේදාට තවත් කරුවලයි. මධ්‍යම රාත්‍රියේ මාසෙ පොයේ දවසක අහස වලාකුලෙන් බර වෙලා තියෙන මොහොතක්. දැන් මේ තුන එකතු වෙච්චාම කොච්චර කරුවලද? මාසෙ පොය, මධ්‍යම රාත්‍රිය, අහස වලාකුලෙන් බර වෙලා. පින්නතුනි මහ ඝන කැලෑවක් මැද්දේ. දැන් හිතන්නකො කොහොමද ස්වභාවය කියලා. මහ ඝන කැලෑවක් මැද්ද දවල්ටත් අඳුරයි. දැන් ඒකට අර කාරණා තුනත් එකතු වෙච්චාම ආන් ඒකට තමයි කියන්නේ චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා. මධ්‍යම රාත්‍රියේ මාසෙ පොය දවස, ඒ වගේම මහ කැලෑවක් මැද්දේ මේ චතුරංග සමන්නාගත අඳුර ගැන පැහැදිලි කරන මධ්‍යම රාත්‍රියේ අහස වලාකුලෙන් බර වෙලා තියෙන මොහොතක්, මාසෙ පොය දවසක්, මහ ඝන කැලෑවක් මැද්දේ. මේ කැලෑව මැද්දට කළු පාට තල පුරවපු කරත්තයක්, කළු තල පුරවපු කළු කරත්තයක් අරගෙන ගිහිල්ලා තියෙනවා මේ කැලෑවට. ඔය කරත්තේ තියෙන කළු තලවල එක තලෑටේක පොඩි සලකුණක් යොදලා තියෙනවා. දැන් ඒ සලකුණ යොදාපු කළු තලෑටේ අර තලගොඩත් එක කලවම් කරලායි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේට සඳහන් කළොත් ස්වාමීනි, මේ තල කරත්තේ ඇතුලේ එක්කෝ දෙකට කපාපු තලෑටේක භාගයක් තියෙනවා, එහෙම නැත්නම් පොඩි සලකුණක් තියාපු තලෑටයක් තියෙනවා, ඒක හොයලා දෙන්න කියලා කිව්වොත් සඳහන් කරනවා කියන නිමේෂයට භාග්‍යතුන් වහන්සේ තලගොඩ ඇතුලෙන් ඒ තලෑටි අරන් දෙනවා කියලා. ආන් ඒ තරම් අන්ධකාරිත් භාග්‍යතුන් වහන්සේගේ මාංශ චක්කුව පේනවා. ඒක දවල්ටත් රැටත් එහෙම්මයි කියලා සඳහන් කරනවා. මහ ඝන කරුවලෙත් යොදුනක් ඈත ඉතාම පැහැදිලිව භාග්‍යතුන් වහන්සේට පේනවා. ඒ මාංශ චක්කුවේ පෙනුම දිව්‍යමය ඇසේ පෙනුමේ සීමාවක්වත් අපිට හිතා ගන්න බැරුව යනවා. භාග්‍යතුන් වහන්සේට ඥාන බල 10ක් තියෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට කාය බල 10ක් තියෙනවා. මොනවද මේ කාය බල 10 කියලා කියන්නේ? ඇත් කුලවල හැටියට තමයි මේ කාය බල පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. කොහොමද ඇත් කුලවල හැටියට කියලා සඳහන් කළේ? මේ ලෝකෙ පින්නතේ ඇත් කුල 10ක් තියෙනවා. කාලව කංච ගංගෙයයන්, පණ්ඩරං තඹ පිංගලං, ගන්ධ මංගල හේමංච, උපෝසත චද්දන්ති මේ දස. ඇත් කුල 10ක් තියෙනවා.
ඒ අත්කුල 10 තමයි ඔය සඳහන් කළේ. පළවෙනි අත්කුලේ තමයි කාලවක. මේ කාලවක ඇතෙකුට කොච්චර ශක්තිය තියෙනවද? සඳහන් කරනවා කාලවක ඇතෙකුට සාමාන්‍ය මිනිස්සු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා කියලා. කාලවකෙකුට සාමාන්‍ය මිනිස්සු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. දෙවැනි අත්කුලේ තමයි ගංගෙය. ඒතර ගංගෙය ඇතෙකුට කොච්චර ශක්තිය තියෙනවද? ගංගෙය ඇතෙකුට කාලවක ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. කාලවකෙකුට මිනිස්සු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. ගංගෙය ඇතෙකුට කාලවකයෝ 10ක ශක්තිය තියෙනවා. එතකොට ගංගෙය ඇතෙකුට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? මිනිස්සු 100 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. ගංගෙය ඇතු 10ක ශක්තිය තියෙනවා එක පණ්ඩර ඇතෙකුට. ගංගෙයෝ 10ක ශක්තිය එක පණ්ඩරයෙකුට තියෙනවා. එතකොට පණ්ඩරයෙකුට ගංගෙයෝ 10ක ශක්තිය තියෙනකොට පණ්ඩරයෙකුට මිනිස්සු කීයක ශක්තිය? මිනිස්සු 1000ක ශක්තිය තියෙනවා. පින්නතුනි පණ්ඩරයෝ 10ක ශක්තිය තියෙනවා තම්බේකුට. එතකොට තම්බේකුට තියෙනවා මිනිස්සු 10000ක ශක්තිය. තම්බයෝ 10ක ශක්තිය තියෙනවා එක පිංගලේකුට. එතකොට පිංගලේකුට තියෙනවා මිනිස්සු 100000ක ශක්තිය. පිංගලයෝ 10ක ශක්තිය තියෙන එක ගන්ධේකුට. එතකොට ගන්ධේකුට තියෙනවා මිනිස්සු 100000ක ශක්තිය. ගන්ධයෝ 10ක ශක්තිය තියෙනවා එක මංගලේකුට. එතකොට මිනිස්සු කොච්චරක ශක්තියද? මංගලේකුට මිනිස්සු කෝටියක ශක්තිය එනවා. මංගලයෝ 10ක ශක්තිය තියෙනවා හේමංච කුලයේ ඇතෙකුට, හේම ඇතෙකුට. එතකොට හේම ඇතෙකුට මිනිස්සු කීයක ශක්තිය එනවද? මිනිස්සු කෝටි 10ක ශක්තිය එනවා. හේමංචයෝ 10ක ශක්තිය තියෙනවා උපෝසත කුලයේ ඇතෙකුට. එතකොට උපෝසත කුලයේ ඇතෙකුට මිනිස්සු කෝටි කීයක ශක්තිය එනවද? මිනිස්සු කෝටි 100ක ශක්තිය එනවා. උපෝසත කුලයේ ඇතු 10ක ශක්තිය එනවා එක චද්දන්තයෙකුට. එතකොට මිනිස්සු කෝටි 1000ක ශක්තිය. චද්දන්තයෙකුට තියෙනවා මිනිස්සු කෝටි 1000ක ශක්තිය. භාග්‍යතුන් වහන්සේට කොච්චර ශක්තිය තියෙනවද? භාග්‍යතුන් වහන්සේට ශක්තිය තියෙනවා චද්දන්ත කුලයේ ඇතු 10 දෙනෙකුගේ ශක්තිය. ආන් ඒකයි කාය බල 10 දස බල කියලා කියන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය තියෙනවද? භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය මධ්‍යම ප්‍රමාණයේ මිනිස්සු කෝටි 10000ක ශක්තිය. ආන් ඒකටයි කියන්නේ මහා නාරායන සංඝහත බලය කියලා. දැන් මේ අචින්ත්‍ය බවමයි අපි සාකච්ඡා කළේ. මේ කාරණාව අපිට හිතන්න පුළුවන්ද? අචින්ත්‍යමයි. දැන් මේ කාරණාව අපිට සැක හිතෙන්නේ නැද්ද කෙනෙකුට? සැකයි කියලා කියන්නේ ඍජුවම භාග්‍යතුන් වහන්සේ ගැන සැකයි. ඒ සැකය දුර වෙන තාක්කල් බුදුන් සරණ යන්න බැරුව යනවා. එහෙමනම් අපිට හොයන්න වෙනවා කොහොමද ඒ ශක්තිය ලැබුණේ කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය හිතා ගන්න බැරි අපි. පින්නතනේ අපිට දුටුගැමුණු රජුරුවන්ගේ මහයෝධයාගේ ශක්තියවත් හිතා ගන්න බැහැ. එහුවෙගේ කොහොමද අපි භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය හිතන්නේ? කවුද දුටුගැමුණු රජුරුවන්ගේ මහයෝධයා කියලා කියන්නේ? නන්දි මිත්‍ර යෝධයා. නන්දි මිත්‍රට කොච්චර ශක්තිය තිබුණද තිබුණා කියලාද කියන්නේ? නන්දි මිත්‍රගේ ශක්තියත් මිනිස්සු කෝටි ගානකට වඩා වැඩි. නන්දි මිත්‍රගේ ශක්තිය මිනිස්සු කෝටි 100කට වඩා වැඩි. ඒ කොහොමද නන්දි මිත්‍රගේ ශක්තිය සාමාන්‍ය මිනිස්සු කෝටි 100කට වඩා වැඩි කියලා කියන්නේ? මේ යුද්ධයට යන්න ඉස්සලා දුටුගැමුණු රජුරෝ තමන්ගේ යෝධයන්ගේ ශක්තිය පරීක්ෂා කළා. එක එක්කෙනාගේ ශක්තිය එක එක විදිහටයි පරීක්ෂා කළේ. නන්දි මිත්‍රගේ ශක්තිය පරීක්ෂා කළේ රජුරුවන්ගේ පිනට පහළ වෙච්ච හිටිය ඇතේ කණ්ඩුල හස්තියා. උපෝසත කුලයේ ඇතේ කණ්ඩුල කියලා කියන්නේ උපෝසත කුලයේ ඇතේ
චද්දන්ත කුලයේ ඇතෙක් නෙමෙයි උපෝසත කුලයේ. චද්දන්තයක් නම් දල 6ක් තියෙන්න ඕනේ. චද්දන්ත කියන්නේ ඒකයි දල 6ක් තියෙනවා. මේ උපෝසත කුලයේ හස්තියා හොඳට රාපෝල මත් කරලා නන්දි මිත්‍ර ඉස්සරහට එවනවා. නන්දි මිත්‍ර මෙයත් එක්ක පොරබදල දිනන්න ඕනේ. ඉතින් මේ කාරණාව කොහොමද කියලා අපිටවත් හිතාගන්න බැරුව යනවා. නමුත් මිනිසුත් බලාගෙන හිටියා මොකකින් මොකක් වෙයිද කියලා. යුද්ධයට යන මිනිසුත් එතන ඉන්නවා. මේ යෝධයන්ගේ ශක්තියත් එක්ක මේ යුද්ධේ තීරණය වෙනවා. සඳහන් කරනවා රාබීල මත් වෙලා මේ හස්ති රාජයා හොඬත් උස්සගෙන නන්දි මිත්‍ර දිහාට දුවගෙන එනකොට නන්දි මිත්‍රත් හොඳට මහ පොළවේ පය තියලා පිහිටලා හිටගත්ත කියලා. එතන හොඬ උස්සගෙන ආපු නිසා ආපු ගමම්ම දල දෙකට මැදි වුණා නන්දි මිත්‍ර. මෙයා ළඟටම ආවා දල දෙක දෙපැත්තෙන් ගියා. නන්දි මිත්‍ර මැද්දේ. සඳහන් කරනවා දල දෙක මැද්දෙන් යනවත් එක්කම දල මුලින් අල්ලලා එතාගේ දනිස් දෙක බිම ඇන්න කියලා. ආන් ඒ වෙලාවේ සමච්චලයක් කරලා එතාට නින්දා කිව්වා. තිරිසනා මගෙත් එක්ක හැප්පෙන්න ආවද කියලා. අපේ ජනප්‍රවාද කතාවක් තියෙනවා පොල් ගෙඩියක් හක්කේ තියාගෙන හිටියා කියලා දවසක ගහලා මරන්න. නමුත් විජිතපුරේ පවුර බිඳින වෙලාවේ ඇතාගේ ඇඟට වැටෙන්න ආපු මහ කළුගල් පවුර තමන්ගේ උරපත්තෙන් බිඳලා විසි කරපු වෙලාවේ ඒ පොල් ගෙඩිය මූණ දිහා බල්ලා බිම දැම්මා කියලා සඳහන් කරනවා. නන්දි මිත්‍රට එච්චර ශක්තිය කොහෙන්ද? සඳහන් කරනවා පෙර ඈත භවයක මහරහතන් වහන්සේ නමකට දානයක් දුන්නා කියලා. මේ ශාසනයේ දානේ මොන තරම් උදාරද? මුව මස් සහිත දානයක් දීලා තියෙන්නේ. එහෙම දන් දීලා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට කිරිබත් පූජා කළා. මේ යෝධයෝ 11 දෙනාම කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ළඟ කිරිබත් පූජා කරලා තියෙනවා. ඒගොල්ලෝ එහෙම කර කර ශක්තිය හෙව්වේ ගෞතම බුද්ධ ශාසනයේ දවසක අපිට රැකලා තියන්න. එහෙනම් මේ යෝධ පිරිස ගෞතම ශාසනය රකින්න ශක්තිය හොයලා තියෙන කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයටත් එහා ඉඳලා. මොන තරම් බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවෙච්ච පිරිසක්ද? එහෙනම් එහෙම දන් දීලා මේ යෝධයා එහෙම ශක්තිය ලැබුවා නම් මහසාගරයේ ජලයට වඩා ලේ දන් දුන්නා නම් හිස් අහසේ තියෙන තරු කැටවලට වඩා ඇස් දන් දුන්නා නම් මහ පොළොවේ පස්වලට වැඩිය මස් දන් දුන්නා නම් එක තැනක සඳහන් කරනවා මේ බුද්ධත්වයේ වෙනුවෙන් මගේ දරු පැටවගේ අත් දෙක ගැට ගහලා දුන්න වැල් කන්ද කපලා එකතු කරා නම් මහමේරු පර්වතයට වඩා උසයි කියලා. දරුවන්ගේ අත් කැට ගහපු වැල් කන්ද. එහෙම දන් දුන්න අපේ භාග්‍යතුන් වහන්සේට මෙහෙම ශක්තිය ලැබෙනවා කියන එකේ පුදුමයක් තියෙනවද එතකොට? ආන් එහෙම කරුණු නිවැරදි කෙරුවොත් නම් අපිට සැක නැතුව යනවා. නැත්තම් මේ කරුණු හිතන්න බැරි නිසා අපිට සැක උපදිනවමයි. නමුත් බුද්ධ රතනය ගැන උපදින සැකය අපිට සරණ යන්න බාධා කරනවා. ආන් ඒකයි කිව්වේ අල්ප මාත්‍රයක් සැක නැතුවම භාග්‍යතුන් වහන්සේව පිළිගන්න පුළුවන් වෙච්ච කෙනාට තමයි මේ ලෝකේ බෞද්ධ කියන අපූරු නාමය හිමි වෙන්නේ. බෞද්ධයා කියලා කියන්නේ සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙකුට. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින්. යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ කවදාවත් අපායක. පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණසන්ති. මනුස්ස කයෙන් ප්‍රාණ වායුව ඉක්ම යනවත් එක්කම දෙව් පිරිසයි සම්පූර්ණ කරන්නේ. එහෙනම් බෞද්ධකම කොයිතරම් ශ්‍රේෂ්ඨද? ලැබිච්ච අවස්ථාව කොච්චර උතුම්ද? සම්මා දිට්ඨිකෙක් වෙලා ඉපදුනා. බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයක් ලැබුණා. අනන්ත අප්‍රමාණ අචින්තනීය ගුණයන්ගෙන් පිරිච්ච භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව නොඅඩුවම තවම ලැබෙනවා. නිර්මල ධර්මරත්නය අපේ නිවන් දොර අරිමින් තව තවත් වැඩ ඉන්නවා. මොනවද අපිට අඩු? මේන් ප්‍රයෝජන අරගෙන අති භයානක වූ සංසාර සාගරින් සමුගණ්ඩ ඔබ අපි සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.